පො දිනය රේරුකානයේ චන්දවිමල මහනාහිමි. මහාසගරත්නය වෙත කරෙන නිවේදනයයි. පොහොයි දිනයන් හි සිල් සමාදන් වන සැදහැවතුන්ට ඕ ඒ දිනයේදී කළ යුතු කටයුතුවල සුදුසු පරිදියොදවා සීල සමාධානය සාර්ථක කරදන කෙනෙකු සිටිය යුතුය එබද කෙනෙකුගේ සහය නොලදහොත් බොහෝ දෙනෙක්ම සිල් සමාධන්වීම සාර්ථක කරගැනීමට අප හොසත් වෙති. ගිහියන් සිල් සමාධන්වීම සඳහා පන්සර්වලට පැමිණෙන්නේ තමන්ගේ සීල් සමාධානය භික්ෂූන්් වහන්සේගේ සහයෝගයෙන් සාර්ථක කරගැනීමේ බලාපොරොත්තුවෙනි එසේ පැමිණෙන සැදහැවතුනට සහයෝගේයේදීම භික්ෂූන් වහන්සේගේ යුතුකමකි. සමහර විට භික්‍ෂූන් වහන්සේලා අති ඒ යුතුකම හරියට ඉට නොවීම නිසා ගිහියන් ඇතැම් භික්‍ෂූන් වහන්සේලා ගැන අප්‍රසාධය පලකරනවාද අසන්නට ලැබේ. මෙකලි භික්‍ෂූන් වහන්සේලාටද නොයෙක් කටයුතු ඇත්තේය. උපාසකෝපාසිකාවන් බලාපොරොත්තුවන තරමට න්ගේ වැඩවලට දවස මුළල්ලේ යෙදීමට භික්‍ෂූන් වහන්සේට ද ඉඩක් නැත එබැවින් මේ දුෂ්කර ප්‍රශ්නයක් වී තිබේ. පොහොය දිනේ නැමති මේ ග්‍රන්තෙන් ඒ ප්‍රශ්නය බොහෝදුරට විසදාගත හැකිය පොහෝදිනයන්හි උපාසකෝපාසිකාවන් කටයුතු වැඩ සියල්ල මෙහි කාලසටනක් අනුව විස්සර කර ඇත විහාරස්ථානවලට සියල්ල සමාදන්වන්නට පැමිණෙන්නවුන් මේ පොතේ සැටියට ක්‍රියාකරණලෙස යෙද වුවහොත් ඒ ප්‍රශ්නය ලිහෙසියෙන් විසඳන්නේය. පැමිණෙන පිරිස උදේ සෙල් සමාදැන් කරවා ඉන් පසු කළ යුතු වැඳම් පෙදුම් හා සීලය ආවර්ශනාකිරීම මේ පොතානුව කුඩා නමක් ලවා හෝ උපාසක පිරිසේම කෙනෙකු ලවාහෝ කරවිය හැකිය. අකුරු කියවිය හැකි කවරකට වුවද මේ පොතෙන් ඒ වැඩ කළ හැකිය. මේ පොතේ ඇති භාවනාවල් සිල් පිරිසට කියවා භාවනා කරවීමද සිල් පිරිසේ කෙනෙකු හෝ කුඩානමක් හෝ යොදවා කරවිය හැකිය බණ කියයුතු වේලාවේදී බනක් වශයෙන්ද මේ පොතේ ඇතැම් කොටස් කියවීම සුදුසුය රාත්‍රී කාලයේ කරන ධර්ම සජ්ජායනා උපාසකවරුන්ට මේ පොත බලා කළ හැකය මේ පොත අනුව වැඩකිරීම පුරුදු කරගතහොත් උපාසකෝපාසිකාවන්ගේ දියුණුවත් භික්‍ෂූන් වහන්සේට පහසුවත් ඇති වන බව මහා සංඝයා වහන්සේට සැලකරමු රේරුකානයේ චන්දවිමල ස්ථවීර ග්‍රන්ථය හැඳින්වීම සිල් සමාදන්වන පින්වතුනට කරන නිවේදනය. මසකට පොහොය දින සතරක් ඇතත් මෙකල බොහෝ දෙන සිල් සමාදන්වන්නේ පුර පසලොස්සක පොහොය දිනයන්හි පමණකි. සිල් සමාදන් වී හැසිරිය යුතු ආකාර නොදත් බැවින් බොහෝ දෙනා සිල් සමාදංවන එක දිනයෙන්ද ලැබිය හැකි නියම ප්‍රයෝජණය නොලබති. සිල් සමාදන් වී දෙතුන් දෙනා එකතුව නිෂ්පල කතාවලයදීම ආදියෙන් පොහොය දිනයන්හි කාලය අපතේ අවති ඒ බව දුටු සදහැවත් බෞන්්ත මහතකුවන මරදාානේ ඉන්දික මුද්‍රණාලයේ WJ රත්නායක අපපු හාමි මහතා අපවිත පැමිණ සිල් සමාදන්ුවන පින්වතුනට දවසේ වැඩ සුදුසු පරිදි කාල සටහනක් අනුව කළ හැකිවන පරිදි ග්‍රන්ථයක් සම්පාධනය කරන ලෙස ඉමහත් ඕනෑකමින් ආරාධනා කළේය. ඔහුගේ ආරාධනාව පිළිගත් අප විසින් මේ කුඩා ග්‍රන්තය ඉතාටික දිනකින් සම්පාධනය කරන ලද. හොඳින් අකුරු කියවිය හැකි පින්වතකුට අනිකකුගේ උපදෙස් නැතිවද පොහෝදිනයේ වැඩ නිසිලෙස මෙයින් කරගත හැකිවනු ඇත. බැවින් මේ පොත භික්ෂූන් වහන්සේගේ සම්බන්ධයක් නැතිව අනුරාධ පුරාදී පෙදෙස්වලට ගොස් සිල් සමාදන් වන පින්වතුන්ට විශේෂයෙන්ම ප්‍රයෝජන වනු ඇත. මේ පොත අනුව වැඩකිරීමෙන් උපාසකවරුන්ට දවසී සම්පූර්ණ කාලයෙන්ම ප්‍රයෝජනගත හැකිවනු ඇත. වන්දනා පූජා පාටහා, ගාතා පාඩම් කරගත නොහෙන පින්වතුන් විසින් පොත බලාගෙන ඒවා කියා වැදුම් පිදුම් කළ යුතුය සීලය ආවර්ශනාකිරීම හා භාවනාද පොත බලාගෙන කළ හැකිය පොත බලාකරන කල්හි කල්ලෑමෙන් ඒවා ප්‍රගුණ වී පොත නොබලාම කළහැකි තත්ත්වයට ද පැමිණිය හැකිවනු ඇත උපාසක පිරිසක් ඇති තැන්වලදී වන්දනාපාටාදිය පැවදි නමක් ලවා කියවාගෙන වදනාකිරීම සුදුසුය එහෙත් භික්ෂූන් වහන්සේරාට ඒවා කරදීමට අනවකාශ විය හැකිය එබැවින් උපාසක පිරිසේම කෙනෙකුලවා ඒවා කියවාගෙන වනම් පිதுම් කිරීමටද උපාසක උපාසිකාවන් පුරුදුවිය යුතුය වී මෙහි සමත් උපාසකෝපාසිකාවන් ඒවා ස්වකීය පිරිසේ අයට කියවා වන්දනා පූජා කරන්න නටද පුරුදු කරගතයුතුය. සෙස්සන්ට ඒවා කියවා වන්දනා කරවන පින්වතුන්ට එයින් ධර්මදානමය කුසලයක් ද අතරේක වශයෙන් ලැබේ. මෙකළ බෞද්ධයන් පින්වශයෙන් බොහෝසයින් කරන්නේ වන්දනා පූජා දෙකය වන්දනා පූජාද ගතානුගතිකව කරනවා මිස ඒවා ගැන නියම දැනීමක් ඇතිව කරනවා නොවේ. නියම දැනීමක් නැතිව පින් කරන්නවුන්ට බෙහෙවින් ඇතිවන්නේ මහත්ඵල මහානිසංස නොවන දුබල වූ ඥානවිප්‍රයුක්ත කුසල්ලිය ඥාන සම්ප්‍රයුක්ත වන බලවත් කුසල් ඇති කළගත හැකිවීමට නම් ඒවා ගැන හොඳ දැනුමක් ඇතිකරගත යුතුය. සිල් සමාදන් වන පින්වතුන් විශේෂයෙන්ම ඒ දැනුම ඇතිකරගත යුතුය එබැවින් වන්දනාපූජා සම්බන්ධ විස්සරයක් පොහොය දිනය නැමති මේ ග්‍රන්තයට ඇතුළු කළ යුතුය. එහෙත් ඒවා අප විසින් සම්පාධිත පු්්‍යෝප දේශය නැමති ග්‍රන්ථේහි විස්සර කර ඇති බැවින් ග්‍රන්තයට ඒවා ඇත්තුළු නොකරන ලදී. සිල් සමාදන්වන දිනවලදී බනපොතක් වශයෙන් ඒ පොත කියවුවහොත් මේ පොත භාවිතා කරන පින්වතුනට ඒ අඩුව පිරෙනු ඇත. රාත්‍රීයේ කරන සජ්ජායනාවල් පොත පලාගෙන කළ යුතුය. උපාසක පිරිස් ඇති තැන්වල කියවීමට සමත් එක්කෙනෙකු විසින් හෝ දෙදෙනෙකු විසින් ස්ජායනා කළ යුතුය. සෙස්සන් අසා සිටිය යුතුය. එක් අයෙකුට මුළු කාලේම සජායනා කිරීම අපහසුනම් මාරුවෙන් මාරුවට සජ්ජායනා කළ යුතුය. පන්සිල් රැකීම ගැන මේ පොතේ දක්වා ඇතික්‍රමය අනුගමනී කිරීම ඉතා යහපත් බව විශේෂයෙන් මතක් කරමු. මීට වැඩ කැමති රේරුකානයේ චන්දවිමල මහානායක ස්තවීර එක්දස් නමසය හැටහය සැප්තැම්බර් පහළව ශ්‍රී විනයා ලංකාරාරාමය පොකුණු විද. සිල් සමාධන්වන පින්වතුන්ට මේ පොත් කියවීම ප්‍රයෝජනය පුුණ්යෝප දේශය පින් කිරීම ගැන නියම දැනුමක් නැතිව අනුන් කරනසටි බලා පෙන් කරනවුන්ට උසස් පල ලැබෙන ලෙස පින් කල නොහැකිය. වන්තනා මල් පූජා පහන් පෝජා ආදී සාමාන්‍ය ජනයා විසින් කරන පෙන් කම් ගැන. හොඳ දැනුමක් ඇතිකර ගැනීමට නම් මේ පොත කියවිය යුතුය. සූ විසි මහා ගුණය. බුද්ධ රත්නයේ ගුණ නවයක්ද ධර්මරත්නයේ ගුණ සයක්ද සංගරත්නයේ ගුණ නවයක් ද ඇත්තේය ඒවා එකතු කළ කල්හි සූ විස්සක් වේ. ඔබ තෙරුවන් සරණ ගියද සමහර විට තෙරුවන හරියටම නොහදුනනවා ඇත. තෙරුවන නොහදුනන්නහුගේ බෞද්ධකම දුබලය තෙරුවන් හැදින ගැනීමට මේ පොත කියවන්න. පාරමිතා ප්‍රකරණය තුන්තරා බෝධියෙන් කනම් බෝධියකින් වුවද නිවන් දැකීමට ඒ ඒ බෝධියට සෑහෙන පාරමිතාවක් තිබිය යුතුය ඔබද පාරමිතා පිිය යුතුය ඒවාගෙන දැනීම ලබාගන්නට මේ පොත කියවන්න. බෞද්ධයාගේ අත්පොත බෞද්ධයක විසින් දැනසිටියයුතු කරුණු සංග්‍රහ කර ඇති ග්‍රන්ථයකි නිතර භාවිතයට යෝග්ගය. මංගල ධර්ම විස්තරය. මනුෂ්‍යයාගේ දෙලොවම යහපතට හේතුවන මංගල කරුණු අටතිස විස්සර කර ඇති බණපොතකි. පොහොය දවසේ කාල සටහන. උදේ හයේ පටන් හත දක්වා සිල් සමාදැන්වීම හා වැදුම් පිදුම් කිරීම උදේ හතේ පටන් අටදක්වා ආහාර වැනදීම සීලය ආවජනා කිරීම විවේක ගැනීම උදේ අටේපටන් අටයි හතලිස් පහ දක්වා භාවනා කිරීම උදේ නමේ පටන් දහය දක්වා දහම් ඇසීම හෝ පොත් කියවීම ධර්ම සාකච්ඡා කිරීම උදේ දහය පටන් දොල්හ දක්වා නෑම බුද්ධ පූජාව පිළියල කිරීම පූජා පැවැත්වීම ආහාර වැලදීම දහවල් දොළහා තෙරුවන් වැදීම පස්වරුත් දෙක දක්වා විවේක ගැනීම පස්වරු දෙකේ පටන් දෙකයි හතලිස් පහදක්වා පෙහෙව සමාදන් වූුවන්ගේ සමිතිවල රැස්වීම් පැවැත්වීම හෝ දහම් පොත් කියවීම ඉක්පිති ගිලන් පස ගැනීම පස්වර තුනේ පටන් තුනයි හතලිස් පහ දක්වා භාවනා කිරීම පස්සරු හතරේ පටන් පහදක්වා දහම් ඇසීම හෝ පොතක් කියවීම පස්සරු පහේ පටන් හය දක්වා වත් පිළිවෙත් කිරීම පූජාව සඳහා මල් පහන් ගිලන් පස පිළියයට කිරීම රාත්‍රී කාලය පස්වරු හයේ පටන් හතදක්වා සිල් සමාදැන්වීම වැදුම් පිදුම් කිරීම පස්වරු හතේ පටන් අටදක්වා සීලය ආවර්ජනා කිරීම මල් පහන් ගිලන් පස බුද්ධ පූජා පැවැත්වීම ගිලන් පස ගැනීම පස්වරු අටේසිට දහයදක්වා භාවනා දහම් ඇසීම දහම්පොත් කියවීම පස්සර දහයේ පටන් දොළහ දක්වා ධර්ම සජ්ජායනා කිරීම භාවනා කිරීම පාදර හතරේ පටන් ධර්ම සජජායනාකිරීම භාවනා කිරීම උදසන පහේ පටන් හය දක්වා වත් පිළිවෙත් කිරීමතෙරුවන් වැදීම උදේහට සිිල් පවාරණය කාලසටහන පිළියල කර ඇත්තේ පැයදක තුනක් භාවනාවේ යෙදිය හැකිවන පරිදි භාවනාවක් පුරුදු කරන ඇති සාමාන්‍ය ජනයා සඳහායෝ. යම්කිස් භාවනාවක් දියුණු කරගෙන ඇති පින්වත්හූ ඒ භාවනාවම වැඩි කාලයක් කෙරෙත්වා. පොහොය දිනය නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. දුල්ලබෝ මනුස්සත්ත බාවෝ. මිනිසත් බව දුලබය එයින් ලැබිය හැකි බොහෝ උසස් ප්‍රයෝජන ඇත්තේය. ලෝතුරා බුදු බව පසේ බුදු බව, රහත් බව යන ලෝකෝත්තර සමාපත්තන් හා, සකළ ලෞහික සමාපත්තිීන්ද ලැබ මග සාදාගැනීමට මිනිසත් බව ඉවහල් වන්නේය. බොහෝ ධනය සපයා නෑමිතුරන් පිරිවරාගෙන අඹුදරුවන් හා පස්කම් සැපවිඳීම මේ මිනිසත් බවින් ලබන්නට ඇති උසස් ප්‍රයෝජනයකැයි නොසලකිය යුතුය. පස්කම් සැපවිඳීම මිනිසත්වැැවින් ලබන්නට ඇති ඉතා සුළු ප්‍රයෝජනයකි මිනිසත් බවින් ලබන්නට ඇති උසස් ප්‍රයෝජනය නම් අනාගත සංසාරයේදී පිහිටවීමට සීල සමාධනාදී කුසලක් ක්‍රියාවන් කරගැනීමය පස්කම් සැපය සිහිනයක් බඳුය කෙතරම් උසස් ලෙස පස්කම් සැප ලැබුයේද ඒවායින් අනාගත සංසාරයට නපුරක් මිස යහපතක් නැත රුවන් සේවනය නොකරන සීල සමාධානාදී පින්කම්හිී නොයදන පස්කම් සැපේහිම ඇලී සිටින. ඒවා නිසා නොයෙක් පෞුකම් කරන මිනිසා මරණින් මතු ඔසවාගෙන ගොස් අතහරින ලද්දාාක්මෙන් අපායට වැටෙන්නේය. අපායෙහිෙ උපන් ඔහුගේ මලසිරුර නෑමිතුරන් විසින් සැරසූ මගින් පාවඩපිටින් මහපෙරහරින් චිත කරා ගෙන ගුස් බොහෝ භික්‍ෂූන් වහන්සේ වැඩමකරවා උසස් කතිකයන් ගෙන්වා නන් අයුරින් ගුණ කියවා ආදාහනය කළේද ඒවා අපායේ සිටින තැනැත්තා නොදැන ගන්නේය එතැනට වැඩම කරන භික්‍ෂූන් වහන්සේ ඔහු ගොඩ ගැනීමට නොසමත්වන්නාහ මියගේ ඔහුගේ ගුණවර්ණනා කරන කතිකයෝද කරවන නෑමිතුරෝද ඔහු අපායෙන් ගොඩ ගැනීමට නොසමත් වන්නාහ ඔහු ඉතා දීර්ග කාලයක් කළ පවකම්වල විපාක විදින්නේය වර්ෂ කෝටි ගණනෙකිනිදු ඔහුට නැවත මිනිසත්බවක් නොලබිය හැකි වන්නේය. රසිසේ ආහාරපාන නොලබන ඇඳුම් පැළඳුම් නොලබන අමාරුවෙන් අබුදරුවන් පෝෂ්ණය කරන බරවැඩකුට ජීවත්වන දුගියක වුවද තෙරුවන් සේවනය කරන්නේ නම් පව්කමෙන් වලකින්නේ නම් පොහොය සෙල් සමාදන් වන්නේ නම් ඔහු මරණින් මතු නින්ඳෙන් අවදියූුවකුමෙන් දෙව්ලොව දෙවියන් අතර පෙනී සිටින්නේය. ඔහුගේ මලසිරුර පැදරු කබලක ඔතාගෙන ගොස් වලදැමුයේද එයි දෙවුලොව දෙව් සැපතින් කල්්‍යවන ඔහුට වන හානියක් නැත ඔහු තමාලබූ මිනිසත් බව සපල කරගත්තේය. අඹුදරුවන් පෝෂ්ණය කරමින් ජීවත්වන මිනිසාට සැමදාම පින් කිරීමෙහි යෙදන්නට ඉඩක් නැත. එබැවින් පැරණියෝ මසකට දින සතරක් පින් කිරීම සඳහාවෙන් කර ගත්හ ය දවස්ය කියනුයේ ඒ දිනවලටය පොහෝ දිනයන් නියම කරගෙන තිබුණේ බුදුරදුන් ලොව පහළවීමට පෙරසිටය උන්වහන් සේද ඒ පෝය දින එසේම පිළිගෙන ඒ දිනවලදී පෙහෙවස් විසීම අනු දැන වදාළ සේක එබැවින් බෞද්ධයෝ ඒ දිනවලදී සිල් සමාදන්වීම පුරුද්කර ගත්හ සැදැහැති නුවනැති බෞද්ධයෝ අන්කටගුතුවල නොයෙදී පොහෝ දිනයන්හි සිිල් සමාදන් වෙති.සිිල් සමාදන් නොවිය හැක්කෝ ඒ දිනයන්හි විහාරස්ථානවලට ගොස් බැහම් ඇසීම් මල් පහන් පිඳීම් ආදී පින්කම් කරති. විශේෂයෙන් පෞකම්වලින් වැළකෙති. රක්ෂාව පිණිස සතුන් මරන්නෝ එදින සතුන් නොමරති සතුන්ගෙන් වැඩගන්නෝ එදින වැඩ නොගනිති ගොවී හු පොළොව කෙටීමෙන් හෝ හේන්ගිනි තැබීමෙන් වලකිෙති. පොහෝදිනය දෙව්ලොව දෙවියන්ගේද සැලකිල්ලට භාජනය වී ඇති දිනයකි. පොහෝදිනයන් හි දෙවියන් මිනිස් ලොව ඇවිද පින්කරන මිනිසුන් ගණන් ගන්නා බව ලෝකානු විවරණ සවත්‍රෙහි වදාරා ඇත්තේය පහොය දිනය සොයන ක්‍රමය. බෞද්ධයන් විසින් පොහෝදිනයන් සොයා ගන්නා ක්‍රමය දත යුතුය. ඒමසේය පොහෝදිනයන් නියම කරගෙන ඇත්තේ චන්ද්‍රයාගේ පැවැත්ම අනුවය. මසකට සම්පූර්ණයෙන් සඳ නොපෙනෙන එක්්‍රාත්‍රයක් ඇත්තේය. එයට පසුදින පටන් මදිින් මද වැඩිවැඩී, සந்த பெෙනென்னට வන්නේය ஏ සந்த பெෙනென்னට පட்டන්ගண்ணா பலமோனதினய பாலவிய நம்வே දෙவனதினය தியவக்க நம்வேே துன்வன தினய தியவக்க நம்வேே சத்தரவன දිனය ජலவக்க நம்வே பஸ்வனதினய, விசேனிய நம்வே சவனதினய சட்டவக நம்வே, சත්வன දිனය සතවක නම්වී, අටවන දිනය, අටවක නම්වේ ඒ දිනයේ චන්ද්‍රයාගෙන් බාගයක් පෙනෙන්නේය. ඒ දිනය එක් පොහෝ දිනයකි. අටවක පොහෝ දිනයෙන් පසු දිනවලද පිළිවලින් නබවක, දසවක, එකොලොස්ුවක, දොළොස්වක, තෙලෙස්වක, තුදුස්වක, පසලොස්වක යනවිව හාර කරනු ලැබේ. ක්‍රමයෙන් වැඩෙන සඳ පසලොස්වක දිනයේ සම්පූර්ණ වී පවති. පූර්ණ චන්ද්‍රයා දක්නා ලැබෙන ඒ දිනය එක්පුහෝදිනයකි. පසලුස්සක පුහෝ දිනට පසු දින පටන් ක්‍රමයෙන් චන්ද්‍රයා පිරිහෙන්නට පටන් ගනිී. චන්ද්‍රයා සම්පූර්ණයෙන් පිරිහයාමටද දින පසලුසක් ගතවේ දිනවලටද සිංහලපිවහාරෙන් පෑලවිය දියවකාදී ඉහතකීනා මෙන්ම පිළිවලින් වවිවහාර කරනු ලැබේ. පිරිහෙන පක්ෂයේ පසලොස්සුනදිනට අමාවකයයි කියනු ලැබේ. පිරිහෙන පක්ෂයේ අටවකදිනය එක් පොහෝදිනයකි. එදින දක්නාා ලැබෙන්නේ සඳෙන් භාගයකි අඩසඳ මධ්ධිම රාත්‍රියයේ නැගෙන් හිරදිගින් උදාාවන්නේය. වැඩෙන පක්ෂයේ අටවක දිනයේ අඩසඳ සවස්කාලයේ අහස මුදුනේ දැකිය හැකිය. පසලොස්ව පෝය දිනයේ පුන් සඳ රාත්‍රිය මුළුල්ලේ පවතින්නේය පිරිහෙන පක්ෂයේ පසලොස්සුක දිනයේ සඳ සම්පූර්ණයෙන්ම නුපෙනෙන්නේය පිරිහෙන පක්ෂයේ පසලොස්සුක දිනය වූ අමාවක පොහෝ දිනයට මාසේ පෝය යයි ද කියනු ලැබේ චන්ද්‍රයා වැඩන්නට පටන්ගත් දිනයේ පටන් සම්පූර්ණයෙන් පිරිහිහි යන දින දක්වා දින තිහක් ඇත්තේය ඒ තිස් දිනය එක් චන්ද්‍ර මාසයකි බක් වෙසක් පොසුන් ආදී නම් විවහාර කරන්නේ චන්ද්‍රමාස වලටය චන්ද්‍රමාස සந்த වැෙන පசலස් දිනයට புරපක්ෂයිද පිරිහෙන පසලස්ක දිනයට අවපක්ෂයයිද කියනු ලැබේ සඳ වැඩෙන පක්ෂයේ අටවක දිනයට පුර අටவක போෝய ையைද පිරිහෙන පක්ෂයේ අටවක පෝය දිනයට அவ අටவක போෝயை ද කියනු ලැබේ න තිහක් නොලබෙන විසි නමයක් පමණක් ඇති චන්ද්‍රමාසද ඇත්තේය. ඒ මාසවල අවපක්ෂයට දින තුදුසකි. ඒ මාසවල අවපක්ෂයේ තුදුස්වක දින මාස පෝය ලෙස ගණන්ගනු ලැබි. ඇතැම් සැදහැව වූ පෙරගමන් කිරීම් වශයෙන් පෝයට පෙරදිනයේද පසුගමන් කිරීම් වශයෙන්, ඔයට පසු දිනේද සිල් සමාධන් වෙති එසේ කරන්නවුන්ට මාසයකට සිල් සමාධන්වන දින දොළහා කැත්තේය ප්‍රාතිහාය පක්ෂයකා තවත් පොහොයා කැත්තේය ඇතැම් හු භික්‍ෂූන් වහන්සේ වස් එළඹ සිටින තෙමස ප්‍රාතිහාරය පක්ෂය වශයෙන්ගෙන සිල් සමාධන්ව වෙසිති ඇතැම් හු වස්කාලයෙන් පසු එළඹෙන පළමෝන මාසය ප්‍රාතිහාර පක්ෂය වශයෙන්ගෙන ඒ මාසයේ සිල් සමාදන්ව වෙසිති සිල් සමාදන්වීමට සූදානම්වීම සිල් සමාදන්වෙන පින්වතුන් පෝයට පෙරදිනයේම ඒ සඳහා සූදානම් විය යුතුය පොහෝදිනිය කරන්නට ඇති යමක් ඇත්නම් සිියල් කලින් කිරීමෙන් හෝ අනිකකුට පැවරීමෙන් හෝ කල් තැබීමෙන් හෝ පොහොය දිනය සම්පූර්ණයෙන් අවකාශ ඇතිදදිනයක් කරගතයුතුය හැඳීමට සුදු වතක් සුදු බැනියමක්ද ඒකාංශකොට පෙරවීමට සතර රියනක් හෝ පස්රියනක් ඇති සුදු අතක්ද පිළියල කරගතයුතුය න් වෙත ඇති වශ්‍ර කිලිටි වේ ඇතිනම් ඒවා පිරිසිදු කරගත යුතුය සුදුරදි ඇතිනම් තමට ඇති වශ්‍රයක් හැද සිල්ගැනීමද වරදක් නැත සුදුවත් හැඳ පෙරවීම චාර්ත්‍රයක් මිස සීලයේ අංගයක් නොවේ සිල් සමාධන්වීමෙන් පසුදානය ගිලන් පස ලැබෙන ක්‍රමයක් සලසාගත යුතුය ඒවා තමාවිසින්ම පිළියල කරගැනීමද වරදක් නැත සමාම ඒවා පිළියල කරගන්නවා නම් වුවමනා උපකරන කලින් සූදානම් කර තබා කාලය පැමිණිකල්හි ආහාර පිසගත යුතුය. ගිලන්පස පිළියල කරගත යුතුය. ගෙදර තමන් විසින් සත්කාර කළ යුතු දුබලයකු හෝ රෝගයක ෝ ඇතිනම් සිල් සමාධැන් වී සිට ඔවුන්ට සත්කාරකිරීමද වරදක් නැත. සල් සමාධාන් වූ දිනයේ සිකපද නොපි දෙන පව් නොවනකිනම් දෙයක් වුවද කිරීමෙන් වරදක් නොවි පොහෝ දිනයට එලිවන්නට කලින් අලුයම සතරට පහට පමණ නැගිට මුහුණ සේදීම් ආදියෙන් ශරීරය පිරිසිදු කරගෙන මල්නෙලාගන්නට ඇතිනම් නෙලාගෙන උද්දයට අනුභ කිරීමට ආහාරයක් ඇතිනම් ඒද වළදා කනේ කරේ හිසේහා අත්වල පැරදිී ආභරන ඇතිනම් ඒවා ශරීරයෙන් මුදා පරිසම් වනසේ තබා සුදුවත් හැඳ පොරවා මල්ලාදී පූජා බාන්ට ගෙන උදේ හායට කලින් සල් සමාධන් වනස්ථානයට යයුතුය සල් සමාධන්වීමට කලින් ආහාර ගැනීම නුසු දුසුයැයි ඇතැම් හෝසිතති ඒ වැරදිි හැඟීමකි වඩා හොඳක්‍රමය උදේට ගන්නා ආහාරය සල් සමාදන් වන්නට කලින්වැනදීමය. එසේ නොකළහොත් සල් සමාධන් වූ හැටියේම ආහාර සොයන්නට යන්නට සිදුවේ. ඒ සිල් සමාධන් වී කරන භාවනාදී කටයතුවලට බාධාවකි. කලින්ම ආහාරගෙන සල් සමාධන් වූ කල්හි එතැන් පටන් දවල්දාන වේලාව පැමිනතුරු භාවනාදී කටයුතුවලට බාධාවක් නැතිවම ද හැකිය සෙල් සමාදැන් වී වැදුම් පිදුම් ආදියකොට දවල් වී අටට නවයට පමණ උදේට ගන්නා ආහාර ගැනීම නුස්දුසය සෙල් සමාධන් වූුවන් විසින් දවල් දොළහට කලින් ආහාර ගත යුතුය. පරක්ගත්තා ආහාරය දිරවීමට අඩු ගණනකින් සතර පයක් ගත වන්නේය අටනවේ වී ගන්නා ආහාරයට දවල්ධානය වේලාවට නොදිරවන්නේය. වර ගත් ආහාරයදිරවන්නට කලින් තවත් ආහාර ගැනීම ශරීරයට අහිතය එයින් රෝග හටගන්නට ඉඩ ඇත. උදේගත් ආහාරය දිරවන්නට පෙර දවල් ආහාර ගන්න හුට දවසට සෑහෙන ආහාරගන්නට නොපරිවන් විය හැකිය න්රා ත්‍රීකාලයේ නිඩහාරව සිටීමටද අපස්සකං ඇතිවිය හැකිය. එබැවින් සිල් සමාදන්වීමට කලින්. ඉතා උදසනින්ම ආහාර වලදා සිල් සමාදන්වීම ඉතා හොඳ බව සැලකිය යුතුය. සිල් සමාදන්වීම. තමන්ගේ සිත පහදින සිල්වත් ගුණවත් සම්භාවනීය, තෙර නමක් ලවා සිකපද කියවාගෙන සිල් සමාදන්වීම ඉතා හොඳය. එබතු කෙනෙකුන් නොලබන කල්හි කුඩා සාමනේර නමකගෙන් වුවද සිල් සමාදන් විය යුතුය. ශීලය සිල් සමාධන් කරවන භික්ෂූන් වහන්සේ වෙත තිබී ගිහියාවෙතට එන දෙයක් නොවේ. භික්‍ෂූන් වහන්සේ කරනයේ ගරුවරයකු වශයෙන් සිකපද කියවීමය. ඒවා කියාගැනීමෙන් ගිහියාට ශීලය ඇතිවේ. ගිහියාට සිල්පිහිටීමට සිල්දෙන භික්‍ෂූන් වහන්සේ සිල්වත්වීම හෝ නොවීම කරුණක් නොවේ. එබැවින් සිල්දෙන භික්ෂුවට සිල් ඇති නැති බව සොයන්න නොයා යුතුය. භික්ෂුවක් නැතිකල්හි උපාසක කෙනෙකුලවා සිකපද කියවා ගැනීමටද සුදුසුිය සිකපද කියවා සිල් සමාදන් කරවන කෙනෙකු නැතිකල්හි තමා සිකපද දන්නේ නම් විහාරයකට හෝ චෛත්‍යයක් බෝධයක් සමීපයකට හෝ ගොස් තමා විසින්ම සිකපද කියා සමාදැන්වීමද සුදුසුය. විහාරාධයක් නැති තැනක් වී නම් කොතැනකු හෝහිඳ තුනුරුවන් ගුණසිහි කොට වැ තමාවිසින්ම සිකපද කියයා සමාදන්වීමද සදුසුය. උදේ හායට සිල් සමාදන්වීම අප හසුනම් හතට අටට වුවද සිල් සමාදන්වීම සුදුසුය සිල් සමාදන්වීමට නියමිත නැකත් வேලාවක් නැත. උදේ හාටම සමාදන්වීම වඩාහොඳ පව පමණක් කියයුතුය ශීලේ කිනම්වෙලාක සමාදන් වුවත් සිංහලපයින් සටපයක් විවහාර පයින්, සූ විසිපයක් ශීලේහි පිහිටාසිටිය යුතුය. පොහෝදින උදයේ හාටසිල් සමාදන් වන තැනත්තා. පසුදින උදේ හය වනතුරුද. හතට සිල් සමාදන් වූ තැනත්තා පසුදින උදේ හත වනතුරුද. අටට සමාදන් වූ තැනත්තා, සුදිනවඋදයේ අටවනතුරුද ශීලේහි පිහිටා දවස සම්පූර්ණ කළ යුතුය අර්ධ උපෝසතය සිල්සමාදන් වීමට අයත් විශේෂ ගුණංගය විකාලභෝජනයෙන් වැලකීමය සතියකට එක්දිනක් විකාලභෝජනයෙන් වැලකීම ශරීරටද හිතය ආහාර දිරවීම හා මුවින් කයට ඇතුල් කළ ආහාර ක්‍රමයෙන් පොඩිකර ඒවායේ ඕෝජසනික්මවාදී අදු මාර්ගය දක්වා ඒවා ගෙනයාම සඳහා දවසමුළුල්ලේම බඩවැර්වලට ක්‍රියා කරන්නට සිදුවී තිබේ. නොදැනෙන නමුත් මිනිසා අවදිවසිටින්නා වද, නි සිටින්නා වූද නොෙක් වැඩවලයේදී සිටිනා වූද. සෑම අවස්ථාවේම නැවතීමක් නැතිවම බඩවල වැඩකරයි. නැවතීමක් නැතිව බඩවලෙන් වැඩගැනීම නුසුදුසුය. එයට විශ්්‍රාමයක් දිය යුතුය. එසේ විශ්්‍රාමදීම නිරෝගී බවට හා දීර්ගා යුෂ්කවීමටත් හේතුවේ. පොහෝදින රත්නාා සිල්වල සිකපදවලින් අමාරුවෙන් රැකීයුතු සිල්පදය විකල් බොජුන් සිකපදයයි. ඒ රකින තැනත්තාට බඩගිරි ඉවසන්නට සිදුවේ එයින් ඔහුට ඉවසීමනැමැති මහගුගුණය පුරුද වේ සත්වයටට ඇතිවන තන්හාවන් අතුරෙන් ආහාරතන්හාව ඉතා බලවත් එකකි ලෝකයේ කෙරෙන පෞකම්වලින් බොහෝවක් කරෙන්නේ ආහාරතන්හාව නිසාය. සෙල් සමාදැන්වී එක්්‍රයක් වුවද ආහාරතන්හාව දුරු කරගෙන විසීමෙන් තන්හාව දුරු කිරීම පුරුදු වේ. එයින් මහත් චිත්ත ශක්තියක් ලැබේ. ඒ අනිත් කෙලෙසුන් දුරු කිරීමට ද මහෝපකාරී වේ. එබැවින්, දවසින් අඩක් සිල් රැකීමෙන්ම සෑහීමකට පත් නොවී සම්පූර්ණ දවසම සීලයෙන් විසීමට උත්සාහ කළ යුතුය. ඇතැම් හු අපි දුබලයෝය රාත්‍රී භෝජනයෙන් වැලකීමට අපට අපහසුය. එනිසා අපි දවල්හි පමණක් සිල් සමාධන්ව වෙසිමුයි කියති රාත්‍රී පෝජනය නොගැනීමෙන් බොහෝ අපහසු ඇතිවන බව සැබෑය. සිල් සමාදන්වීමේ තේරුමම ඒ අමාරු ඉවසීම හා ආහාර ත්‍රෘෂ්ණාව මැඩ පවත්වා ගැනීමයි. එසේ නොකරන්න වුන්ගේ අර්ථ උපෝසතයහි වටිනාකමක් නැත. අර්ථ උපෝසතය වශයෙන් දවල් කාලයට පමණක් සිල් සමාදන් විය යුදත්තේ. විකාල බොජුනෙන් වැලකුණහොත් මැරණ තරමේ බලවත් කරුණක් ඇතිවිටක පමණය. අර්නූපෝෂතය සමාදැන්වීමටද දොළොස්පයක් සීලෙන් යුක්තව විසිය යුතුය. ඇතැම්හු උදේ හයට හතටසි සමාදන් වී හවස හතරට පහට පවාරණය කරති. එය නොමැනවී එසේ කරන්නවුන්ට ර්ද පෝසතේද නොලැබේ කාල සටහන සල් සමාදන් වූ සැදහැවතා විසින් කාලය අපතේයන්නට නොදී පෝය දවස මුළුල් ලේම ප්‍රයෝජන ලබා ගැනීමට උත්සාහ කළ යුතුය ඇතැම් හෝ සල් සමාදන් වී අනතුරුව සුදුසු වැඩවල නොේදී කාලය අපතේ හරිති නොවීමට කාලසටහනක් අනුව පොහෝදිනයේ වැඩ කළ යුතුය සෑම තැනමසිල් සමාදන් වන සැම දෙනාටම එක් කාලසටහනක් අනුව වැඩ කළ නොහැකිය කාලසටහන ඒ ඒ තැන්වලට ගැල පෙන පරිදි පිළියල කරගත යුතුය මේ පොතෙහි වෙනත් තැනක කාල සටහනක් ඇත ඒ සාමාන්‍ය කාල සටහනකි. එ අනුව වැඩ කළ හැකිනම් එසේ කරනු. නොහැකිනම් තම තමන්ට ගැලපෙන පරිදි. කාලසටහන සකස් කරගෙන කාලය අපතේෙන්නො යන පරිදි පොහෝදින වැඩකළ යුතුය. සෙල් සමාදන් වන ආකාරය. ඉහත කී පරිදි මල් ආදියගෙන. උදැසනින්ම විහාරස්ථානයකට ගොස්සිල් සමාධන් වී පූජා කරනු සඳහා ගෙන මල් ආදිය පසක තබා සල්දැන භික්‍ෂූන් වහන්සේ වෙත එළඹ පසඟ පිහිටුවා වද උක්කුතියෙන් හෝ ධනබිම ගසා හෝ හිද දොහොත් මුදුනේ තබාවැඳගෙන මේවාකා භික්ෂූන් වහන්සේගෙන්සිල් ඉල්ලනු සිල් ඉල්ලීනේ වාක්‍ය ඕකාස අහං බන්තේ තිසරණන සද්ධින් අට්ටං රුපෝසත සීලං දම්මංයාචාමී අනුගහංකත්වා සීලං දේතම බන්තේ අනුකම්පං උපාදාය දතියම්පි ඕකාස අහං බන්තේ තිසරණන සද්ධං අට්ටං උපෝසත සීලං දම්මංයාචාමී අනුකහංකත්වා සීලං දේතම බන්තේ අනුකම්පං උපාදාය තති අම්පිඕකාස අහංබන්තේ තිසරණන සද්දිං අට්ටං උපෝසත සීලං දම්මංයාචාමි අනුකහංකත්වා සීලං දේතම බන්තේ අනුකම්පන් උපාදාය සිල්දෙන භික්ෂූන් වහන්සේ විසින් යමාම් වදාමි තංවදේත යැකී කල්හි ආම් බන්තේ යැයි කියයා නමස්කාරයද කියනු ඉක්බිති භික්ෂූන් වහන්සේ කියවන පරිදි මතු දැක්වෙන සිකපද කියනු Buddham saranam gacchami Dhammam saranam gacchami Sangham saranam gacchami Dutiampi Buddham saranam gacchami Dutiampi Dhammam saranam gacchami Dutiampi Sangham saranam gacchami Tatiampi Buddham saranam gacchami තතියම්පි දම්මං සරනං ගච්චාමී තතියම්පි සංගං සරණං ගච්චාමී සිල්දින භික්‍ෂූන් වහන්සේ තිසරණ ගමනං සම්පන්නං යැයිකී කල්හි ආමභන්තේ යැ කියයා උන්වහන්සේ කියවන පරිදි මේ සිකපද කියනු පානාති පාතාාවේරමනී සික්කාපදං සමාධයාමී අදිින්නාදාන வேරමනී සික්க்காපදං සමාධයාමි අබ්‍රක්්මචරියා வேරමනී සික්க்காපදං සමාධයාමි මුසාවාදා வேරමනී සික්க்காපදං සමාධයාමි சුරාමේරේ ම්ජ පම ද්ட்டානා வேරමණී සික්க்காපදං සමාධයාමි விකාලභෝජනා வேරමන சிக்காපදං සමාධයාමී ந්චගීත වාதிත விසூකදස්සන මාලා ගந்தවිலேපන ධரන மண்டන விභූසනட்டනා வேරමණී சிக்காපදං සමාධයාමි උ්ඡාසයින මහාසයනා வேරමනී சிக்காපදං සමාධයාමි මේසික පද අට කියවානම ූපසු සිිල්දෙන භික්‍ෂූන් වහන්සේ විසින් තිසරනේන සද්ධං අට්ටංග උපෝසත සීලං දම්මං සාදුකං සුරක්්‍යිතංකත්වා අපමාදේන සම්පාදේත යැයිකීකල්හි ආම භන්තේ යැයි කියනු. සිල්දන කෙනෙකු නැතිව තමාම සිල් සමාදන්වන කල්හිී සිල්ලල්ලීමේ වා්‍යනු කියා නමස්කාරයහා බුද්ධන් සරණං ගච්චාමයන පදනවයහා පානාාතිපාතාවරමනී සිකාපදන් සමාධයාමී යනදිී සිකපද අටද කියා සිල් සමාදන් වනු සිල් සමාදන් කරවීමේදී අජ්ජ ඉමංච දිවසං ඉමංචරත්තිං අට්ටංග සමන්නාගතං උපෝසතං උපවසාමී යනවැකියද ඇතැම් හිමිවරු කියවති. සීල්දන භික්‍ෂූන් වහන්සේ කිව්ුවහොත් එද කියනු. නවාංග උපෝෂත සීලය සිල්ලිල්ලන වාක්‍ය ඕකාස අහංබන්තේ තිසරනේන සද්දිං නවාංගු උපෝසිත සීලං දම්මංයා චාමී අනුපගහංකත්වා සීලං දේතම බන්තයේ අනුකම්පං උපාදාය දුතියම්පි පෙයාල තතියම්පි පෙයාල අෂ්ටංග නවංග සීල දෙකෙහි ඇති වෙනස නවාංග ශීලයට වැඩිපුර සිකපදයක් ඇතිවීම පමණෙකි මෙසේ සබ්බ සත්තේ සුමෙත්තා සහගතේන චේතසා විහරං සමාධයාමී මෙසීලය සමාදංවන පින්වතා විසිந்த අෂ්ටාග සීලය සමාදන් වන්නවුන් විසින් පිළිපැදයුතු පරිදි සියල්ල කළයුතුය වෙනසනම් නවවන සිකපද සම්පූර්ණවීම පිණස දවසට කීපවිටක් මෛත්‍රී භාවනාව කිරීමය. මෛත්‍රී භාවනාවන කල් හෝත් නවංග සීලය නොපිරේ. නවවන සිකපදේ තේරුම සකළ සත්වයන් කෙරෙහි මෛත්‍රී සහගත සිතින් විසීම සමාදන් වෙමිය යනුයි මෛත්‍රී භාවනාව ශීලයේ අංගයක් වශයෙන් ගෙන නවංග උපෝසිත සීලය විශේෂ සීලයක් වශයෙන් වදාරා ඇත. ී විස්තරය සිල් ඉල්ලනවාකේ තේරුම අවසරස්වාමීණී මම තිසරණේ සහිත අෂ්ඨාංග සීලය ඉල්ලමි මාහට අනුග්‍රහකොට අනුකම්පාවෙන් සිල් දුනමැනවී දතියම්පි තතියම්පියයි දෙවනුව තුන් වෙනුව කියන්නේද එමය නමස්කාර පාටයේ තේරුම ඒ භගවත් අරහත් සම්මයක් සම්බුද්ධයන් වහන්සේට නමස්කාර කරමි සරනාගමන පදවල තේරුම බුද්ධන් සරණං ගච්චාමි සියල්ල දැන වදාලා වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සසර දුකින් මිදීම පිණිස නිවන්සුවේ ලබනු පිණිස උතුම් පිහිටක්කොට සේවනය කරමි උතුම් පිහිටක්කඇයි පිළිගනිමි මම ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙමි. දම්මන් සරණං ගච්චාමී සතර මාර්ග සත්‍රඵල නිර්වාණයන නවලෝතුරා දහම හා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ ධර්මය සසර දුකින් මිදීම පිණිස නිවන්සුවය ලබනු පිණිස උතුම් පිහිටක්කොට සේවනය කරමි උතුම් පිහිටකැයි පිළිගනිමි මම ඒ ධර්මය අනුව හැසිරෙන්න්නෙක් වෙමි. සංගන්සරණං ගච්ඡාමි තතාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංගරත්නය සසර දුකින් මිදනු පිණිස නිවන් සුවය ලබනු පිණිස උතුම් පිහිටක්කොට සේවනය කරමි උතුම් පිහිටකෑයි පිළි ගනිමි. මම ඒ සංගරත්නය ශ්‍රාවකයක් වෙමි. දතියම්පි තතියම්පි යන වචනවල තේරුම දෙවනුවද තුන්වනුවද යනුයි. බුද්ධන් සරණං ගච්ඡාමී යනාදිය කියයුත්තේ සරණ සීලය සමාදන්වනු පිණිසය සමාදන්වන තැනැත්තා හට සරණසීලයේ පිහිටන්නේ සරණය කෙලිටි වන සැටි බිඳෙනසැටි දැනගෙන සමාදන් වුවහොද්දිය. ඒ කිසිවක් නොදැන නිකම්ම සුදුරෙදි හැඳ පොරවා සිකපදකී පමණින් සරණසීලයේ පිහිටන්නේ නොවී බැවින් සිල් සමාදන් වන්නූන් විසින්. කෙසේ හෝ ඒ කරුණු ටික ටික උගත යුතුය. තේරුම් ගෙන සිටිය යුතුය ඒවා දැනගැනීම සඳහා මතු දැක්වෙන කරුණු නැවත නැවත කියවනු. සරණ නම් කුමක්ද. සසර සැරිසරණ සත්වයනට පැමිණිය හැකි අපමන දුක්කයන් හා, ජාති ජරා, வியாதி மரண அப்්‍රிய சම්ප්‍රෝග பிரியவிப்්‍රயோෝග ශோක பරිදவு දුக்கதோෝමனස්ස உපායාசයන சසரදුක්வලந்த மிිදීම පිණස සත්වයට උපக்காරவන බවි බුද්ධ தம்ම සங்கයන මේ අතියුත්තුම වස්තුූතුන சரணනම්வே බුද්ධ நம் கවரேது. සසර සැරිසරන අසරන සත්වයන් ගැන ඇතිවූ මහා කරුණාවනිසා බොහෝ දුග්ගෙන අතිදීර්ක කාලයක් ධන ශීලාදී පාරමිතාවන් සම්පූර්ණ කොට ඒ මහා පු්්‍යස්කන්දයාගේ බලයෙන් සියලු කෙලෙසුන්නසා සියල්ල දැන වදාලා වූ මහා කාරුණිකයන් වහන්සේ බුද්ධ නම් වන සේක මුදුන් වහන්සේ සත්වයනට පිහිටවන්නේ කෙසේද. මේ කුසලය මේ අකුසලය, මේ කළයුත්තය මේ නොකළ යුත්තය මෙසේ කිරීමෙන් මෙබදු විපාක ඇතිවන්නේ යයි. දුකින් මිදීමේද ලෞකික ලෝකෝත්තර සම්පත් ලැබීමේද මගදක්වා අනුසාසනාකිරීමෙන් බුදුන් වහන්සේ සත්වයනට පිහිටවන සේක. බුදුන් වහන්සේගේ පිට ලබන්නේ කෙසේද ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහි කිරීමෙන්ද උන්වහන්සේට වැදුම් පිදුම් කිරීමෙන්ද උන්වහන්සේ වදාළ ධර්මය අනුව පිළි පැදීමෙන්ද පහිට ලැබිය යුතුය ධර්ම රත්නය සක්වයනට පහිටවන්නේ කෙසේද සත්වඩට ඒ කාන්තයෙන් පිහිටවන්නේ ධර්ම රත්නයයි එහි පහිට ලැබීමට සතර මාර්ග සතර පලධර්ම තමාතුළ ඇතිකරගත යුතුය නිවන් ප්‍රත්‍යක්ෂ කරගත යුතුය මාර්ග පලධර්ම නිසා තමන් කෙරෙන් නොුවෙක් දුක්වලට හේතුවන රාගාධී ලේෂෝ මතු නොහට ගන්නා පරිද්දෙන් දුරවෙති. එය මාර්ග පලවලින් ලැබෙන පිහිටයයි. නිවන ප්‍රත්‍යක්ෂ කරගත් කල්හි එහි බලයෙන් මතු කිසි කලෙක දුක් ඇති නොවේ. බුදුරදුන් දෙසූ දහම සත්වයනට දුකින් මිදීමට හා සැපයට පැමිණීමට මග දැක්වීම් වශයෙන් පිහිට වේ. ධර්මරත්නයේ පිහිට ලබන්නේ කෙසේද. ශීලයහි පිහිටා සමත විදර්ශනා භාවනාවන්හි යෙදී. මඟපල ලබා නිවන ප්‍රත්‍යක්ෂ කර ගැනීමෙන් ලෝකෝත්තර ධර්මයන්ගේ පිහිට ලැබිය යුතුය. තතාගතයන් වහන්සේ දේශනා කර ඇති ධර්මය උගෙන තේරුම්ගෙන ඒ ධර්මයනුව වැඩකිරීමෙන් දේශනාධර්මයේ පිහිට ලැබිය යුතුය. සංඝරත්නය පිහිටවන්නේ කෙසේද. ගොවියකුට කුඹුරක් පිහිටවන්නාක් මෙන්ද අනුශාසනා කිරීමෙන්ද සංඝරත්නය ජනයාට පිහිටවේ. අපමන සීලාදී ගුණවලින් යුක්ත බැවින් සංගරත්නය උතුම් පින්කතකි සරකුගුරෙහි වපුරා ගොවියන් බොහෝ පල ලබන්නාක් මෙන් සංගරත්නයට පූජාසත්කාරකොට බොහෝ මනුෂයෝද දෙව්මිනිස් සැප ලබති. සංගරත්නයක් නැතිනම් ජනයාට ඒ පින්නොල බිය හැකිය පින් ලැබීමට උපකාරීවීම සංගරත්නයෙන් ලැබෙන පිහිටය. බොහෝ භික්‍ෂූහූ මහජනයාට දෙලොව වැඩ පිණිස අනුශාසනය කෙරෙති. ඒද සගයා ජනයාට පිහිටවන එක්්‍රමයකි. සංගරත්නේ පිහිට ලැබෙන්නේ කෙසේද. පින් කෙතක්වන මහා සගරත්නයට සිව්පසය පිරිනැමීමෙන් හා වත්පෙළිවෙ කිරීමෙන් පින් සිදුකරගැනීමෙන්ද සගයා ඇසුරු කොට පින් පව ු නොකළයුත්ත දැන ඒ අනුව පිළිපැදීමෙන්ද සංගරත්නය පිහිට ලබාගත යුතුය නිකම්ම මට රත්නත්‍රය පිහිටවේවා මගේ පිහිට රත්නත්්‍රයය කීවාට හෝසිතුවාට රත්නත්්‍රයේ පිහිට නොලබෙන බවද සැලකිය යුතුය සරණ සීලය කිලිටිවීම ස මහාපුරුෂලක්ෂණ අසීත්‍යනුයන්ජන ලක්ෂණ ව්‍යාමප්‍රබා කේතුමාලා ෂට්වර්ණ රශ්මි ඇති නොයි ඉර්දි ප්‍රාතිහාරය ඇති සියලු කෙලෙසුම් දුරු කළ සියල්ල දත් පුද්ගලයක් ඇතිවීද බුදුන්ය කියන තැනත්තා නිකම්ම සිතින් මවාගෙන කියන පුද්ගලේක්ද කියා සැකකිරීම කියන නවලෝකෝත්த்திර ධර්මය සැබෑවටම ඇතියක්ද ඒවාට පැමිණීමට ගන්නා මහන්සියෙන් පලක් ඇද නැතිද ත්‍රිපිටක ධර්මය සත්‍යයක්ද අස්‍යයක්ද යනාදීன் සැකකිරීම සුපටි පண்ணාදී ගුණவලින් යුක්ත සඟරත්නයක් ඇත්ද නැත්ද රහත්த்துූ ඇතது නැத்தது යනාදීන් සැක කිරීම යන මේ කරුණුවලින් සරණශීලය කිලිටිවේ. සැබෑවන්නේ බුද්ධහගමද කතෝලිකාගමද යනාදීන් සැකකිරීමෙන්ද සරණශීලය කිලිටි වේ. සරණ සීලය බිඳීම මේ බුදුන්ගෙන් ඔවුන්ගේ ධර්මයෙන් සංඝයාගෙන් අපට ඇති පලට නැත කියා? ්‍රත්නත්‍රය ප්‍රතික්ෂේප කිරීමෙන්ද අංශාශරුවරයකු හෝ දෙවියකු හෝ ලෝකෙහි ශ්‍රේෂ්ඨයයි සිතා අන්ආගමක් පිළිගැනීමෙන්ද සරණ සීලය බිඳේ බෞද්ධයකු වන්නේ සරණ සීලයනි එය සැමටම තිබිය යුතුය එය නැත්තේ බෞද්ධයෙක් නොවේ සික පදවල තේරුම හා විස්තර පානාාති පාතා වේරමනී සික්කාපදං සමාධයාමී තේරුම ප්‍රාණගාතයෙන් වැළකියම නැමති සිකපදය සමාදන් වෙමි විස්තරය ප්‍රාණය යනු ජීවිතයයි මනුෂ්‍යයකුගේ හෝ තිරිසන් සතිකුගේ හෝ ඇසටි නොපෙනෙන භූතයකුගේ හෝ අන්තිම වශයෙන් උකනකු මකුණකු මදුරුවකුගේද මවකුස සිටින සත්වයාගේද බිත්තරයක පිලිසින සිටින සත්වයාගේද ජීවිතය ස්වභාව ධර්මය අනුව පවත්නාතා පවතින්නට නොදී වෙඩිතැවීම, බෝම්භ ගැසීම, ඇසිට් ගැසීම, දයේගිල්වීම, විෂදුම් ගැස්වීම, හුස්මහිරකිරීම, අතින් පයින් පොළුවලින් ගැසීම, උගුල්වලට අසුකිරීම, රතවාහනවලට යටකිරීම ගින්නෙන් දැවීම වසකැවීම බියගැන්වීම වරදවා බෙහෙද්දීම ගප්සා බෙහෙදදීම යනාදී යම්කිසි උපක්‍රමයකින් තමා විසින් හෝ අනුන්ලවා හෝ නැතිකිරීම හෙවත් සතිකුමැරවීම යන මෙයින් මේ සිකපදය බිඳේ. ප්‍රාණගාතයට අංගපසක් ඇත්තේය එනම් ප ඇති සතක වීමය පණඇති සතෙකු යන හැඟීම තිබීමය මරමය යන සිත ඇතිවීමය මරන්නට යම් කිසි උපක්‍රමයක් කිරීමය ඒ උපක්‍රමයෙන් සත්වයාගේ මරණය වීමය යනු ප්‍රාණගාතයේ අංග පසය සිකපදය කැඩෙන්නේ පංචාගය සම්පූර්ණ වූ ප්‍රාණගාතයනී යනේන විට කුඩා සතුන් පැෑගී මලද මරණ සිතනැති බැවින් සිකපදයනොකැඩේ එහෙත් සිල් සමාදන්වන උපාසකවරුන් විසින් තමන් නිසා කුඩා සතකුදු නොමැරණ ලෙස පරිසම්විය යුතුය සමහර විට ජලයෙහි කුඩා සතුන් සිටිය හැකිය වතුරබියූ කල්හි උනුකලකල්හි එහි සතුන් සිටියහොත් උන්නැසෙන්නාහ එසේ නොවීම පිණිස සිල්වත්හූ පැන් පෙරා පරිභෝග කරති ප්‍රාණගාතය පිළිබඳ තවත් දත යුතුබොහෝ කරුණු ඇත්තේය ඒවාද දනු කැමති අය බෞද්ධයාගේ අත්පොත කියවත්වා අධින්නදානා වේරමනී සික්කාපදන් සමාධයාමී රු හිමියන් විසින් කැමැත්තෙන් නොදුන් දෙයක් සොරසිතින් ගැලීමෙන් වැලකීම වූ සිකපදය සමාදන් වෙමි. විස්තරය. තනපතක් නූල් ප්‍රටක් පමණ වූද අන්සතු වස්තුවක් සොරසිතින් තිබූ තැනින් කෙස්කසක් පමණ වුවද එසවුවහොත් සිෙකපදය බිඳේ. යම්කිසි අන්සතු දෙයක් සොරසිතින් අතටගෙන ගෙනයෑමට බියෙන් හෝ සිල් සමාදන්ව ඉන්නා මාහට මෙවැනි නීච වැඩක් නොසුද සුියය සිතා හෝ අතට ගත් බඩුව තිබු තැනම නැවත තිබුයේද සිකපදය නොරකේ. බඩුව එස වූ කෙනෙහිම සිකපදය බිඳනීය. අයිතිකරුට නොපෙනෙනසේ නොදැනෙනසේ යමක් ගැනීමම අදත්තාදාානයයැයි බොහෝ දෙනා සිතති. අදත්තාදානය සිදුවන ක්‍රම බොහෝ ගණනා කැත්තේය. හිමියාගෙන් උදුරාගැනීම හිමියාබිය ගැන්වා ගැනීම මේ බඩුව නුබේ නොවේය මාගේ කියයා රවටා ගැනීම මේ ඉඩම නුබට අයිති නැත මෙය අයිති මට යයි කියයා රවතාා ගැනීම බොරු අයිතිකම් ඉදිරිපත්කොට නඩු කියයා ඉඩම අයිතිකර ගැනීම හොර ඔප්පු හොරනෝට්ටුලියා ඉඩම් ආදය අයිතිකර ගැනීම කිෙරීම් මැනීම්වලදී අඩු වැඩිකොට ගැනීම නරක බඩු හොඳ බඩු යැයි දී මුදල් ගැනීම රන්ඩිදී මුතු මැණික්්‍ය කියා වෙන දේවල්දී මුදල් ගැනීම පරන බඩු අලුත් බඩුයයි කියාවිකුණීම කිරිවලත වතුර මිශ්්‍ර කොටවිකිනීම ගිතල් ආදයට වෙනත් දේ මිශ්්‍රකොට විකිනීම, බොරු බෙහෙත් විකිනීම, බොරු යන්ත්‍රමන්ත්‍රකොට මුදල් ගැනීම, බොරු ශාස්ත්‍රකයා මුදල් ගැනීම, සම්මාධන් කරගැනීම, නයටයයි කියයා ගැනීම, යනාදී නොයෙ ක්‍රමවලින් අදත්තාදාන සිකපදය කැඩේ. අදත්තාදාානයේ අංග පස අන්සතු වස්තුුවක් වීමය අන්සතුවස්තුුවක් බව දැන ගැනීමය சොரසිතය ගැනීමට යම්කිසි උපක්‍රමයක් කිරීමය, ඒ උපක්‍රමෙන් අන්සතුවස්තුව තිබූ තැනින්ඉවත් කිරීමය යනமே අங்கு පස සම්පூර්ණවීමෙන්ම අදත්තාதாනසික පදය බිඳේ. අන්සතු වස්තුවක් තමාගේ යයි සිතා වැදීමකින් ගැනීමෙන්, සිපදය නොබිදේ. සොර සිතින් තොරව පසුව තිබූතැන තබමිය යන අදහසින් අන්සතුවස්සුව ගැනීමෙන්ද සිකපදය නොබිදේ. වස්තු හිමියාගේ මිත්‍රත්වය සලකාගෙන ගැනීමෙන්ද සිකපදය නොබිදේ. අදත්තාදාානය ඉතා සියුම්ය එහි බොහෝ ක්‍රම ඇත්තේය පිළිබඳව දතියුතු කරුණු බොහෝ ඇත්තේය බෞද්ධයාගේ අත්පොත බලන්න අප්‍රක්්ම චරයාාවේ රමණී සික්කාපදං සමාධයාමී තේරුම ගිහියාගේ සිරිත වන මෛතුන්්‍ය සේවනෙන් වැලිකීම වූ සිකපදය සමාදන් වෙමි මේ සිකපදේ සම්බන්ධයෙන් දතයුතු කරුණු බොහෝ ඇත්තේය ඒවා ග්‍රාම් දරුදැරියන් විසින්ද කියවන මෙබුදු පොතකට ඒවා ඇතුළු කිරීම නොසුදු සුබැවින් මෙයට ඒවා ඇතුළු නොකරන ලදී. මේ සිකපදේ ගැන දත යුතු විස්සර ඇත්තේ විනය පිටකේට අයත් පොත්වලය පාරාජිකාපාලිය සමන්ත පාසාධිකාව යන පොත්වල එහි විස්තර ඇත සප්ත මයිතුන්ය බ්‍රහ්ම චර්ය ශීලය කලිටි කරන සප්ත මයිතුන්්ඥ ඇත්තේය ඒ මෙසේය එක ස්ත්‍රීන් විසින් කරන නෑවීම ඇඟ ඉලීම අත්පා පිරිමැදීම යනාදිය පිළිගැනීම හා ඒවායේ මිහිර විඳීම ඒවාට කැමතිවීම දෙක ස්ත්‍රීන් හා කවටකම් කිරීම ක්‍රීඩා කිරීම ඕවුන්ගේ ඇඟ හැපීම ඕවුන්ගේ ශරීරය පිරිමැදීම ඕවන් හා සිනාසීම යන මේවායේ රසවිඳීම සතුටවීම. තුන ස්ත්‍රීන්ගේ ලූපශෝභාව බලමින් මේ මේ තැන මෙසේ මෙසේ ලස්සනය හොඳයැයි සිතමින් රසවිඳීම. හතර ස්ත්‍රීන්ගේ හඬ අසමින් රසවිඳීම ප පෙරස්ත්‍රීන් කළ කෙලසිனாආදිය සිහිකරමින් ඒවායේ රසවිඳීම ය පස්කම් සැපවිදින අ்්‍යන්ගේ සම්පත් බලා සතුටවීම. හත රක්නා වූ මේ සීලයේ බලෙන් දෙවියක්වෙම්வாாய் අනාගතෙහි ලබන්නට ඇති ඒ දිව්‍ය සම්පත්තිය සිතින් විඳීම ඒ ගැන සතුට වීම නියමලෙසමයි තුන්්‍ය සේවනය නොකළද දහම් හල්වල සිල් සමාගන්ව සිටන ස්ත්‍රී පුරුෂයන් අතර මේ සප්ත මයිතුන්නේයට අයත් කරුණු සිදුවී ඔවුන්ගේ බ්‍රහ්මචරය සීලය කිලිටිවන්නට ඉඩ ඇත එසේ නොවනලෙස පරිස්සම් වියයුතුය. මසාවාදා வேරමනී சிக்காපදං සමාධයාමී තේருුම බොරු කීමෙන් බැලකීම වූ සිකපදය සමාදන් වෙමි විස්තරය මසාවාදේ අගසතර කියන කරුණ අසත්්‍යයක් වීමය அනුන්රවටන අදහසය නුන් රැවටීමේ උත්සාහයය අනෙකා කීදේ තේරුම් ගැනීමය යන මේ අග සතර සම්පූර්ණවන බොරුවෙන් මසාවාද සිකපදය බිඳේ. රැවටීමේ අදහසින් තොරව අනිකකුට යමක් දෙමිය කියයා එය දෙන්නටනො පුළුවන් වුවහොත් කීම බොරු වුවද රැවටීමේ අදහසින් තොරව කීබැවින් සිකපදය නොබිදේ ප්‍රැවටීමේ අදහසින් අනිකකුට යමක් දෙමිය කියා පසුව මාවැන්නෙකුට අනුන් රැවටීමන සුදුසුය සිතා කී පරිදිම දුනද කියන අවස්ථාවේදී රැවටීමේ අදහසින් කී නිසා සිකපදය බිඳේ. බොරුව කියන කල්හි අසන්නාට නොතේරුුණේ නම් සිකපදය නුබිදේ. කටින් කීමික් පමණක් නොව බොරුවත් හිසින් හෝ අත්වලින් හෝ ඇඟවීමෙන්ද සිකපදය බිඳ බොරුලියා තැබීම් ලියයවීම් වලින්ந்து සිකපදය බිඳේ හොඳ මිනිස්සුය අශීලාචාර මිනිස්සුය උසස් මිනිස්සුය උගත්තුය කියන මිනිසුන් අතරද බොරු කියන්නෝ බොහෝ සිටිති සාමාන්‍ය ජනයා අතර බොරුකීමේ පුරුද්ධ ඇතිවූ බොහෝය ඕහු කිසි ප්‍රයෝජනයක් නැතිව විනෝධය පිණිසද බොරු කියති. සිල් සමාදන් වන්නවුන් අතරද ඒ පුරුද්ධ ඇත්තෝ ඇත. බොහෝ දෙනා සිල් බිදගන්නේ බොරුකීමනි සිල් සමාධන් වූ තැනැත්තා විසින් කවට කමටවත් බොරුවක් නොකියයුතුය ෙදින්න කතා අඩුකරගෙන සිටීම ය හපති කතා කළද සිහියෙන් කතා කළ යුතුය. முසාවාදය පිළබඳ තවත්්දත යුතු කරුණු බොහෝ ඇත. ඒවා දැනගැනීමට බෞද්ධයාගේ අත්පොත කියවන්න. சුවාமேරය මජජ පமாද්ட்டනා வேරමනී சிக்காපදන් සමාධයාමී මදයට හා ප්‍රමාදයට හේතුවන சுறமரே පானயின் வலකීම වූ சிக்கපதைය සමාදන් වෙම මෙහි මදையை කියනුයේ ளන්ந்தர் නොව සිතේ ප්‍රකෘතිය වෙනස්වීමය දුකොළ புුවක් ආදිය නිසාාවන මතත්ද ඇත එ ශරීර துබලවීමකි එයි සිතෙහි විප්‍රයෝගයක් නොවේ. ඒ නුබලකම ඇති කරන දුම්කොළ පුවක් ආදිය පාවිච්චි කිරීමෙන් මේ සිකපදය නොබිදේ. මේය බිඳෙන්නේ මිනිසාගේ සිතේ ප්‍රකෘ්තිය වෙනස් කරන රා අරක්කු කසිප්පු අබිං කන්සා ආදිය පාවිච්චි කිරීමණි ඇතැම් බෙහෙත්වලට මධ්‍ය වර්ග කරන්නේ ය ඒ බිහෙත් පමණට වඩා ගතහොත් මත්වේ මධ්‍ය රසය මධ්‍ය ගන්ධය නැති එබදුබිහෙත් පමණට ගැනීමෙන් සිකපදය නොබිදේ සුරාපානයේ අංග සතර මත්වන දෙයක් වීම පානය කිරීමට කැමැත්ත බීමට උත්සාහ කිරීම මද්‍රව්‍ය වගුරෙන් ඔබට ඇතුළු වීම යන මේ අග සතරින් சුරාපාන සිකපදය පिඳේ. විකාලභෝජනා வேරමනී சிக்காපදන් සමාධයාමී තේරුම විකාලේහි එනම් නොකල් හි ආහාරවැලදීමෙන් වැලකීම நம்ம සිල්පදය සමාදන් වෙම අරුණෝදී පටන් ඉර මුදනට පැමිණීම දක්වා කාලය බුද්ධාදීන් විසින් අහර වලදන කාලය ඉරමුදුනට පැමිණීම පටන් පසුදින අරුනෝදේතෙක් කාලය බුද්ධාදීන් විසින් ආහාර නොවලඳනා කාලයය එය විකාලය නම්වේ. විකාලයන වචනේ තේරුම නිුසුදුසුකාලය යනුයි. මුදුන් වන වේලාව සාමාන්‍යෙන් දවල් දොළ හලෙස සලකනු ලැබේ. එබැවින් සිල් සමාදන් වුවන් විසින් දවල් දොළ හටකලින් ආහාර ගැනීම අවසන් කළ යුතුය. ගිලන් පස විකාලෙහි පිපාසය හෝ උගුරකටවියලීම හෝ බඩේ පපුයේ දැවිල්ලක් හෝ ඇඟ පණනැතිකමක් හෝ යම් කිසි අන්රෝගයක් හෝ ඇතිවීනම් ඒවා දුරුකරගැනීම සඳහා සිල්රක්නා අයට ගිලන්පසවැලඳීම සුදුසුය. පෙරපටන් පවත්නා රෝගයක් වේනම් ඒ සඳහා ගන්නා බෙහෙත් වැලඳීමද සුදුසුය. ඇල්තිය හා උනුදිය කැමැතිවේලාවක ගැනීම වරද නැත. අෂ්ටපානය අම්භපානය ජம்பුපානය චෝචපානය මෝචපානය මதுපානය මුද්ධිකපානය සාලුකපානය පාරුසකපානය යැයි බුදුරජාණන් වහන්සේවිසින් භික්‍ෂූන්ට විකාලෙහි වැරඳීමට අනුදැන වදාළ පාන අටක් ඇත්த்தේය ඒවාට ගිලන් පසையைයි කියති. සිින් සමද වු අයටද ඒවා විකාලයේ වලඳීම කැපය අම්භපානය යනු අඹවලින් සාධන පානයයි ජම්බුපාන අනු ජම්බු ගෙඩිවලින් සාධන පානයයි චෝජපාන්නේ යනු ඉදුුණු ඇටිකෙසෙල්වලින් සාධන පානයයි. මෝචපානය යනු අනෙකුත් කෙල් ගෙඩිවලින් සාධන පානයයි මදු පානයනු අමු මුද්‍රප්පළම්වලින් සාධන පානයයි මුද්ධිකපානය යනු වියලි මුද්‍රප්පළම්වලින් සාධන පානයයි සාලුකපානය යනු ඕළු ගෙඩිවලින් සාධන පානයයි පාරුසකපානයනු කටු උගුරැස්ස ගෙඩිවලින් සාධන පානයයි දෙහි දොඩම්, නාරං බෙලී ආදී කුඩා පලතුරලින් සාධන ගිලන් පසද කැපය පැපොල් කොස් ආදී මහා පළතුරුවලින් සෑදූ පානය ගිලන් පස වශයෙන් අකපය ගිලන් පස සෑදීම ඉදුණු අඹ පොතුහැර භාජනයකට දමා හොඳින් පොඩිකර වුවමනා පමණට ඇල්වතුර දමා නැවතද පොඩිකර පෙරහනකින් හොඳින් පෙරා සීනිහෝ පැණි සකුරුහෝ දමා දියකර ලුණුදස්වල්පැත් මිශ්්‍ර කර අම්භපානය සාදාගත යුතුය. කෙසිල්ගෙඩි ආදියෙන් ගිලන් පසසාදන්නේ ද එසේමය. වියනි මුද්‍රප්පලම් තදබැවින් පොඩිකිරීම අපහසුය. ඒවායෙන් ගිලම් පස සාධනවානම් උදයම් සෝදා දේලා තබා සවස්කාලයේ දියෙන්ගෙන සීනි සමඟ පොඩිකරනු ලැබේ. හොඳින් පොඩිවේ. අනතුරුව වුවමනා පමණට ඇල්දියලා තවත් පොඩිකර පෙරාගතයුතුය. පලතුරු ගිලන් පස කෝවාටත් ලුණු ස්වල්පයක් මිශ්්‍ර කිරීම හොඳය. දෙහි ගිලන් පස සෑදීමේදී පත්‍රකෝප්පයකට දෙහි බෑයක ඇඹුල් ගැනීම ප්‍රමාණවත්්‍යය ඇඹුල් වැඩුවහොත් අපහසු වේ දොඩම් ගිලන් පසනම් ඇඹුල් වැඩියෙන් ගැනීම හොඳය එහෙත් ඇල්දිය නුමුසූ දොඩම් යුෂ ගිලන් පසට නොගත යුතුය අමු නෙල්ලි විුෂ ඇල්දිය හා මිශ්්‍රකොට හොඳ ගිලන් පසක් සාදාගත හැකය එක් ගිලන් පසකෝප්පයකට නෙල්ලි ෙඩි දෙක තුනප යුෂ ඇත.නෙල්ලි වැඩී වියහොත් බීමට අප්‍රිය වේ. වියලිනෙල්ලි දේලා පුඟවා යුෂගෙනද ගිලන් පස සෑදිය හැකිය.නෙල්ලි වැඩියුවහොත් අප්‍රිය වේ. එක් ගිලන් පසකෝප්පයකටනෙල්ලි කළදක් ප්‍රමාණ වත්තිය. වියලිනෙල්ලි තැම්බූදියද රසවත් ගින් පසකි. නෙල්ලිස්වල් පැක්්තමා රන්වන් පාට වනතුරු තම්බා ගිලන් පස සාදාගත යුතුය නෙල්ලි වැඩියුවහොත් බීමට අපහසුුවේ. ඉගුරු කොත්තමල්ලි සුදුලූුණු රණවරා පෝල් පලා ඉරමසු ආදී බෙහෙත්වර්ග තම්බාගද්දිය ගිලන් පස වශයෙන් විකාලෙහි වැලඳිය හැකිය ඉංගරු කොත්තමල්ලි සුදලුවුණු යන මේවා තම්බා සෑදූ ගිලන් පස රාත්‍රිකාලයට ඉතා හොඳය. සුද්දලූුණු පමණක් තම්බාසාධන ගිලන් පසද රාත්‍රීයට හොඳය. තේකෝපිද ගිලන් පසට ගැනීම වරද නැත. එහෙත් පිටිමිශ්්‍රතේ හෝ කෝපි විකාලයෙහි අකපය. රෝගයක් ඇතහොත් කසායගුලි කල්ක රිෂ්ට ආසව චූර්ණ තෙල් යන මේ බෙහෙත් විකාලෙහි ගත හැකය. සීනි හා සකුරුද පැනිද පිටිමිශ්‍රනැති ලොසිජරද කරුණක් ඇතිනම් විකාලයහි ගැනීම සුදුසුය.චතුමදුර දුබලකමදුරු කැරගැනීමට හොඳ බිහෙතකි. ගතල් வேඩරූ සකුරුමී පැනියන මේ සතරවර්ගය මිශ්්‍රකොට සාධන ලේ හැය චතුමදුර නම් වේ. එය හොඳ ගිලන් පසකි. සකුරු වෙනුවට සීනිහෝ පැනියදීමද සුදුසුය චතුමදුරු බොහෝ වැලඳීම අගුණය හැන්දක් දෙකක් වළඳා උනුගිලන් පසක් වලඳනු බල වැඩේ වරක් සාදාගත් චතුමදුර බොහෝ කල් තබාගත හැක. නියම ගිතල් හා මී පැණි නොගතහොත් වැඩිකල් තැබීමට නොහැකි විය හැකිය. ගුණද අඩුුවිය හැකිය සමහර විට අගුණද විය හැකිය. මෙහින් නොදැක්කූ ගිලන් පසට සුදුසු තවත් ජාතිද ඇත්තේය ඒවාද දැන බැලඳීම සුදුසය ந්චගීත වාදිත விසූකදස්සන மாලා ගந்தවිலேපන ධரண மண்டන விබූසනட்டானா வேරමනීසිக்காපදන් සමාධයාමී தேේரு නැටීම ගக்கීම බෙර ஆදිය වැයිීම හා விසුළු දැකීමෙන්ந்த மල් சුවන ද්‍රவ்්‍ය விලවු දැරීමෙන්ந்த ඒවයින් සිරුරේ අඩු තැන් කැලල් පිරවීමෙන්ද සම පැහැපත් කිරීමෙන්ද වැලකීම වූ සිකපදය සමාදන් වෙමි. මේ සිකපදය ඇත්තේ ඉතා කෙටිනි ඒට අයත් කරුණු බොහෝය සිල්සමාදන් වූවහු විසින් නැටීම, ගීකීම බෙරආදී වැීම නොකළ යුතුය අනුන්ලවා නොකරවිය යුතුය. අනුම් කරන කල්හි නොබැලිය යුතුය නොවැසිය යුතුය. විසූක යන වචනය ඉහත තේරුම් කර ඇත්තේ විසුලු කියාය. ඒ වචනයෙන් අදහස් කරන්නේ කෙලෙස් ඉපදීමට හේතුවන්නා වූ කුසලට බාධක වූ නොයකරුණුය කුකුල්පොර ගවපොර ඇත්පොර නිගේதிම් සතුண்டිය ததியும் வாහනවල தරග ගමන් விஜா சம்ப ුද පெපාலி மல்லවොற පந்துුகி්‍රීඩයනදිය விසූக்கනම් ඒවා බැලීමෙන් வலிய යතුය. ගස්වල්වල හටගන්නා වද දිආදී ද්‍ර්වින් කරනලද්දා ද මල් පැලඳීම නොකළ යුතුය. සැන්ට් සඳුන් ආදී සුවඳවර්ග, ශරීරී හෝ හදන පොරෝණ වශ්‍රවල හෝ නොගැල්විය යුතුය. ලස්සන කිරීම සඳහා කිසිවක් ශරීරයහි නොගැල්විය යුතුය. බොහෝ උපාසක උපාසිකාවන් පොහෝදිනවලදී පවත්වන පෙරහැරවල නැටුන් බලා ගැයම්වවුම් අසා සිල්බිඳ ගනිති. තමා යනකල්හිී පෙරමගට එන පෙරහරක නැටුම් දුටුවද ගැවුම් වැයුම් ඇසුනද සිකපදය නොබිදේ. තමා සිටින තැනට පෙනෙන හරියේ පවත්වන නැටුම් ගැුම් වැයුම් දැකීමෙන් සීමෙන් සිල් නොබිදේ. එක පියවරකුදු ගොස් ඇසීම බැලීම කළ හොත් සිිල්බිඳේ බොහෝ උපාසික උපාසිකා වෝ පෙරහරක් එතහොත් දුවගොස් බලති. එයින් ඔවුන්ගේ සිල් පළුදු වේ. කනේ කරේ හිසේ අතේ අබරණ ඉවත්කොට සිල් සමාදන් විය යුත්තේද මේ සිකපදය නිසාය. සුදුරෙදි හැඳ පොරවා සිල් සමාදන් විය යුත්තේද මේ සිකපදය නිසාය සාමාන්‍ය ජනයා වශ්‍රහදින්නේ ශරීරය සැරසීමක්ද වශයනිි. වස්්‍රවල නොයෙක් සෙත් අම් කරතිබෙන්නේ නොෙක් පාට ඉරි කොටු පිහිටවාති වෙන්නේ ඒ වස්ත්‍රවලින් ශරීරය සැරසීම පිණිසය. මේ සිකපදය රැකින්නහුට ශරීරයේ සැරසීමම නුසුදුසුය. සුදුරෙද්දෙහි කිසි සැරසිල්ලක් නැත. ඇත්තේ නූල්වල ප්‍රකෘතිවර්ණයමය එබැවින් ඒවා ඇඳීම කය සැරසිල්ලක් නොවේ සුදුරෙද්ද සීලටයෝගෙවන්නේ ඒ නිසාය හැඳීමට පෙරවීමට සුදුරෙදි නැති විටක සැරසීමේ අදහසින් තොරව වෙලිවසා ගැනීම සඳහා මෙය හැඳමියයි සිතාගෙන තමාට ඇත්ති වශ්‍රයක් ඇැඳ සමාදන්වීම වරදක් නැත. උච්ාසයින මහාසයිනාවේරමනී සික්කාපදං සමාධයාමී තේවම උසසුන් මහසුන් පරිපෝගෙන් වැලකීම වූ සිකපදය සමාදන් වෙමි. මධ්‍යම පුරුෂයකුගේ රියනට වඩා උපා ඇති ඇඳ පුටු උච්චාසයින නම්වේ. පමණට වඩා උස්පා ඇතිඇසුන් අතීතයේ තිබූ නමුත් දැන්දක්නට නැත. මේකාලයේ පාවිච්චි කරන ඇඳපුටු උච්චාසනයට අයත් නැත. අධික සැප සඳහාත් අලංකාරය සඳහාත් තනා ඇති විශේෂ ආසන මහාසයින නම්වේ. මහාසයින බොහෝ ගණනක් විනේහි හා සූත්‍රවල සඳහන් වී ඇතත් අද ඒවාවී බොහෝවයක් අභාවයට ගොස්ය පුළුන් ගුදිරි පුළුන් පොරවා කුෂන් කල ඇඳපුටු සතරගුල් ලුම් ඇති පලස් මහාසෑනවලට අයත්්‍යය. අතීතය නොතිබුණු නිසා පොත්වල කියාන තද ක සැපය පිණිස මෙකල තනා ඇති රබර් කුෂන් හා ස්ප්‍රරිං්යෝදා ඇති අසුන් මහාසනවලට අයත්ලස සැලකිය යුතුය පුළුන් කොට්ටය හිස තැබීමට සුදුසුය වාඩිවීමට නොසුදුසුය. කොහු ගුදිරිමෙට්ට පරිභෝගයට සුදුසුය දස සීලය සිල් இல்லන வா්‍ය ඕකාස අහංබන්තේ තිෙසරණන සද්ධං ගහට්ට දස සීලං දම්මංයාචාමී අනුගහංකත්වා සීලං දේත මේ බන්තේ අනුකම්පං උපාදාය දතිම්පි ඕකාස දෙெயாලං தතිම්පි ඕකාස சிල්පද පානාතිපාතා வேරමணி சிக்காපදං සமாධයාමි අதிන්නදානා வேරමணி சிக்காපදං සமாධயாමි அබ්‍රක්්මචරිயா வேරමணி சிக்காපදං සமாධயாමී முසාவாදා வேරමணி சிக்காපදං සமாධම சுறாமேறய மச்சபமாதட்டானா வேறமணி சிக்காපதங சமாதியாமிீ விகாலபෝஜனா வேறமணி சிக்காපதங சமாதியாமிீ நட்ச்சுගீத்தவாதித்த விசூகදස්சனா வேறமணி சிக்காපதங சமாதியாமிீ மாலாගந்த விலேபன தாரண மண்டன විභූස නක්ටනාා வேරමණී சிක්க்காපදං සමාධයාමී උච්චාසයින මහාසයනා வேරමණ சிකාපදං සමාධයාමී ජාදරූප රජත පටිගගහනා வேරමණ சிක්க்காපදං සමාධයාමී මේට් අයත්මුල් සිකපදනාවය අටසීලට අයත් සිකපදමය විශේෂයෙන් ඇත්තේ අන්තිම සිකපදයයි. එහෙත් මේ සීලය උසස් සීලයකි මේ උකෘෂ්ට ලෙස සමාදන් වනවානන් තමාට අයත් රන්විදිීහා මුදල් කිසිවක් තබා නොගෙන සමාදන් විය යුතුය. සාමාන්‍යයෙන් එක් දිනකට පමණක් සමාදන්වන්නහු විසින් තමා අයත් රිද හා මුදල් තිබෙන තැන්වල තිබෙන්නට හැර අලුතෙන් කිසිවක් නොපළි ගත යුතුය තිබෙන මුදල් පිළිබඳ සංවිධානයක්ද නොකළ යුතුය දතාංග සමාධානය සීල කොට්ටාශයකට අයත් දූතාංග නම් වූ ප්‍රතිපත්ති කොටසක් ඇත්තේය උත්සාහවත් උපාසක උපාසිකාවන්ට සල් සමාදන්වන දිනවලදී අතිරේක ප්‍රතිපත්තිය වශයෙන් දූතාංගද සමාධන්වී රැකිය හැකිය. දූතාංග තෙලසක් ඇත්තේය ඒ සියල්ල සමාධන්විය හැක්කේ උපසම්පදාභික්‍ෂූන්ට පමණකි. එකක් හැර දොළොසක් සාමනේරයන්ට රැකිය හැකිය ග්‍රහස්ථ උපාසක උපාසිකාවන්ට රැකීමට සුදුසු දූතාංග දෙකක් ඇත්තේය ඒකා සනිිකාංගය පත්ත පින්ඩිකාංගය යන දූතාංග දෙක උපාසක උපාසිකාවන්ට ුදු සුදූතාංගයෝය ඒකා සනිිකාංගය ඒකා සනිිකාංගය යනු දෙනකට එක්වරක් පමණක් ආහාරවලඳීමේ ප්‍රතිපත්තියි. එය සමාදන් වියයුත්තේ නානාසන භෝජනං පටිகிිප්පාමි ඒකාසනකාංගං සමාධයාමී යන වැකியතුන් වරක් කීමණි. එහිතේරුම නොෙක් වරහිந்த ආහාරவரඳීම අත්හරිමි. එක් වරක් හිඳ බැලඳීම නැමති දූතගුණය සමාදන් වෙමී යන්වී. මේ සමාධන්වන්නොහු විසින් ආහාර ගැනීමට හිඳගක් කල්හි දවසටම සෑහෙන ආහාරවැලදිය යුතුය. වලඳා හෝ වලඳන අතර අසුනෙන් නැගිටය හොත් නැවත ආහාර නොවලදිය යුතුය එදින නැවත ආහාරයක් වැරඳුවහොත් දූතාගය බිඳී. ගිඩන් පස වනදීමෙන් වරදක් නැත. පත්ත පිඩිකාගය පත්ත පණඩිකාංගේ යනු නොයක් භාජනවල නොවලදා එකම භාජනයකවැලදීම වූ දූතාගයයි. එය දුතියක භාජනං පටිකිිපපාමී. පත්ත පින්ඩිකංගං සමාධයාමි යනවැකිය තුන්වරක්කයා සමාදන්විය යුතුය. ඒ සමාදන් වූවහු විසින් ආහාරසියල්ල එක භාජනයකට ගෙන වැලදිය යුතුය. මිශ්්‍ර වූකල්හි වනදීම දුෂ්කරවන කිරි, කැවිලි, පලතුරු, සුප් කැඳ යන මේවා ඒ භාජනයටම වරගෙනවැලදිය යුතුය අන්බඳුනක වළඳූහොත් දූතාගේය බිඳේ. පතුරහාගිලන්පස අන්භාජනවල වලදිය හැකිය. ඒකා සනිිකාගය පත්ත පින්ඩිකාගේ යනම දූතාග දෙක එක විට සමාදන්ව එක විටම රැකිය හැකිය දවසටම සෑහෙන ආහාරය එක් භාජනයකට ගෙන එක් තැනක හිද එක් වතාවකදීම වලදා අවසන් කිරීමෙන් දූතාංග දෙකම රැකේ දෝතාංග සමාධන්විය යුත්තේ උදයේ කිසි ආහාරයක් නොගෙනය දූතාංග සමාදන් වූුවන්ට පෙරවරු කාලයේදී ඇල්වතුරඋනුුවතුර හා ගිලන් පස ගැනීම වරද නැත කොළහට පමණ දවල්දාානය ගැනීම හොඳය තමා උපාසකවරුන් අතර විශේෂ පුද්ගයකු වීමේ අද හසල් දූතාංග සමාදන් නොවිය යුතුය තමා දූතාංග සමාධන්වී සිටින බවද සෙස්සන්ට නොකිය යුතුය උදේ ආහාරවැලඳීමට අනිකකු ආරාධනා කළහොත් තාංග සමාධන් වී සිටින බවනු කියා ප්‍රතික්ෂේප කළ යුතුය. උදේසිල් සමාදන්වීමෙන් පසු උදේහයයිතිහේ සිට හත දක්වා වැදු පිදුම් කළ යුතුය. තමන්ට නොතේරෙන පාලිභාෂාවෙන් ගොතා ඇති පාට කියා වන්දනා පූජා කිරීමේදී ඇතිවන්නේ මද විපාකයක් ගෙන දෙන දුබල ඥානවිප්‍රයුක්ත කුසල්ිය. ඥාන සම්ප්‍රයුපත බලවත් කුසල් ඇතිවීමට තමාට තේරෙන භාෂාවකින් තෙරුවන් ගුණ කියා වැදු පිදුම් කළයුතුය ගාතා තේරුමත් සමගකීම සුදුසුය. සිල් සමාධනවීමෙන් පසු සෑම දෙනාම මල්දගෙන විහාරේකට හෝ චෛත්‍යයක් වෙද හෝගොස්, පූජාසනයහි මල් තබා, මතු දැක්වෙන ගාතා තේරුම් සහිතව කියා මල් පිදිය යුතුය. සල් සමාදන් වූ දිනයේ මේ පොත ළඟ තබාගත යුතුය. වැඳු පිදුම් කිරීමේදී කියන පාට පාඩම් නැතිනම්, ත බලාගෙන කියා වැඳුම් පිදුම් කිරීමද සුදුසුයු. අනිකකු ලවා කියවාගෙන වැදුම් පිදුම් කිරීමද හපති. භික්‍ෂූන් වහන්සේ නමක් ලවා කියවාගෙන වැඳුම් පිදුම් කිරීම හොඳය. භික්‍ෂූන් වහන්සේ නමක් ලවාඒකරවා ගතනො හැකි නම් උපාසක පිරිසේසිටින ශද්දනගා කිය හැකි කෙනෙකු ලවා, වන්දනා පූජාපාට කියවාගත යුතුය. කියවන තැනැත්තාට පාඩම් නැතිනම් පොතබලා කියවිය යුතුය. සෙස්සන් ඔහු කියන පරිදිකයා වැඳුම්පිදුම් කළයුතුය. මල් පූජා කිරීම සඳහා භාවිතා කරන නොයක්ගාතා ඇත්තේය. එක් වරක්මල් පිදීමේදී ඇතිතරම් දන්නාතරම් ගාතාකීම නුසුදුසය මක්මිසාද එක් ගාථාවකින් මල් පිදූකල් හි ඒමල් පූජාවී ඉවරය පූජා කළ මල් අයිති බුදුන් වහන් සේටය බුදුරදුන්ට අයිතිමල් නැවත ගාතාකයා නැවත පිදීම විහිළුවකි පූජා කළ මල් පූජාකරුට අයිති නැත ති නැතිමල් පූජානු කළ හැකය වරක් ගාතාව කියයා මල් පිදුූ තැනැත්තාට තවත් ගාතාවක් මල් පුදන්නට වුවමනානම් නැවත අලුත් මල් සපයා ඒ ගාතාව කියා පිදිය යුතුය ඇතැම් හෝ මල් අසුනෙහි මල් ටිකක් තබා පූජයමි බුද්ධන් කුසුමේනනේන කියනාදී ගාතාව කියා මල් බුදුන්ට පුදති. නැවත පූජේමි දම්මංකුසුමේන නේන පූජේමි සංගංකුසුමේන නේන යනාදීගාතා කියා, ඒමල්ම ධර්මයටද සඝයාටද පුදති. එසේකිරීම නුමැනවී. වරක් බුදුරදුන්ට පූජා කළමල් නැවත දම්මරත්නයට සංගරත්නයට පිදීම, පූජා කළ තැනැත්තාට අයිතියක් නැත. බුද්ධ ධර්ම සංඝයන තේරුවනට මල් පුදන්නට වුවමනානම් මලසුනෙහි තෙරුවන් සඳහා තුන් පලක වෙනවෙනම මල් තැබිය යුතුය. ඉක්බිති එක එක ගාතාව කියා ඒමල් ව බුදුනටද දහමටද සඟනටද පිදිය යුතුය එකම මල් පොකුරක් හෝ මල් වට්ටියක් තෙරුවනටම පුදනු කැමතිනම් ඒමල් බුද්ධ ධර්ම සඝයන ත්‍රරත්නයට පුදමියයකයා එක්වරකින්ම පූජා කළ යුතුය. එසේ කළකල්හි ඒමල් එක්වරම තෙරුවනට පූජාවේ. විහාරයට ගොස් මල් පහන් පිදීමේදී වැදීමේදී බුදු පිළිමේට වඳිමිය පුදමියයැයි සිතා වැදුම් පිදුම් නොකළ යුතුය. බුදු පිළිමේ ඉදිරියේදී සියල්ලදත් බුදුන් වහන්සේට පුදමී වදමීය යන අදහසින් වැදුම් පිදුම් කළයුතුය. එසේ කිරීමේදී ජීවමාන බුදුරජාණන් වහන්සේට කරන ගෞරවය බුදු පිළිමේට කළයුතුය.වැද පුදා, ආපසු යන කල්හි පිටිපා නොයායුතුය. මල් පූජාව අනන්තගුණ වන්නස්ස සුද්ද සීල සුගන්දිිනෝ පූජේමිලෝකනාතස්ස පුප්ප මේතංමනෝ රමං ඉමිනාපුඥකම්මන භවිත්වා සීලවාසදා ப்பෝමි පරම சන්ති நிබ්ානං බුද්ධ වන්නේ தං අනන්ත ගුණවටණනා ඇත්තාාව පවිත්‍ර වූ සිල් සුවந்த ඇත්තා ව ලෝකනාතයන් වහන්සේට මේ මනරම්මල් පූජා කරමි පූජාවේවා පின் බලෙන් මම සෑමකල්හි සිල් ඇත්த்தේවී බුදරදුන් විසින් වண்ணනා කරணලද පරමශාන්තිය වූ නිවනට පැමිණෙන්වා. திருුවන් වැදීම සසර සැරිසරණ අසරන සත්ව සමූහයනට හිටවන මහාකාරණික වූ මාගේභාග්‍යවත් බුදුරජාණන් වහන්ස සතුර සංखය කල්ප ලක්ෂයක් වූ අതදීර්ක කාලය මුළල්ලෙහි ධාන පාරමිතාാය සීල පාරමිතාാය නෙක්කම්ම පාරමිතාാය ප්‍රඥ්ඥා පාරමිතාാය වීරය පාරමිතාാය ශාන්තී පාරමිතාാය ස්‍ය පාරමිතාാය අධිෂ්ඨාන පාරමිතාാය මෛත්‍රී පාරமிිතාാය උපේක්ෂාපාරමිතාය යන දස පාරමී ධර්මයන් சපුරා சතු ස්‍යාවබෝධකොට පස්மරන් පරදවා சර්වඥ පද පාප්ත වනුම වහන්සේ சீலேந்த சமாதிந்த ප්‍රඥාවந்து இர்தேந்த யச சிந்த ලෝකேහි அග්‍රவන සේක නබ වහන්සේ වැඩසිටි තැනට පාතැබූ තැනට පවා රජහුද දෙව් බඹහුද නමස්කාර කරන්නාහ. මහාකාරුණිකයන් වහන්ස නුබවහන්සේගේ කරුණාගුණය ඉතා ආශ්්‍යර්යය ලෝතුරා බුදුව අසරන සත්වයනයට පිහිටවනුසඳහා ධාන පාරමිතාව පිරූ නුබ වහන්සේ. චතුර සංකය කල්ප ලක්ෂයක් වූ ඒ අතිදීර්ග කාලෙහි නුදුන් දනක් නැත නුඹවහන්සේදුන් දාන වස්තු සම්බාරයට උපමාකිරීමට මහමිරමිටිය මහපොළව කුඩාය පොළවේ වැලිකැට මදය සාගර ජලය මදය නුබවහන්සේදුන් වස්සු සම්බාරයට උපමානැත නුබවහන්සේ අනේක වාර්යන්හි සකළ සම්පත්තියෙන් පරිපූර්ණ මහාරාජ්‍යන්දුන් සේක ප්‍රාණ්‍ය සේ ප්‍රිය අඹුදරුවන්දුුන් සේක සියසිරුරෙන් ලේ වගුරවාදුන් සේක හදවත උපටාදුන් සේක නෙත් උපටාදුන් සේක හිස කපාදුන් සේක නුබවහන්සේගේ කරුණාවට උපමානත කෝටියක් මවුන්ගේ කෝටියයක් පියවරුන්ගේ කරුණාව එක් පින්ඩයක් කළද නුඹවහන්සේගේ කරුණාවට උපමානුක ලැහැකිය. අසරණ සරණුවූ භාග්‍යවතුන් වහන්ස නුබවහන්සේ බොහෝ සත්වයනට පිහිටවනසේක නුඹවහන්සේ බොහෝ සත්වයන් අපායිෙන් முදවනසේක සසර දුකින් මුොද වනසේක බොහෝ සත්වෙනට දෙව්මිනිස් සැප ලබා දෙනසේක නිවන් සැප ලබා දෙනසේක නුඹවහන්සේ බරණස ඉසිපතනයේදී දම්සක් පැවැත්වීමෙන් අටලොස් කෙලක් දෙව්බඹුන් නිවන්දැක්කූ සේක තිරොක්කුඩ්ට සූත්‍ර දේශනාවෙන් සුවාසූ දහසක් සත්වයන් නිවන්දැක්ූෝ සේක සුමන මාලාකාර සමාගමයේදී සුවාසූ දහසක් සත්වයන් නිවන්දැක් වූ සේක ධනපාල් සමාගමයේදී දස දහසක් සත්වයන් නිවන්දැක්වූ සේක කදිරංගාර ජාතක සමාගමයේදී සුවාසූ දහසක් සත්වයන් නිවන් දැක්කූ සේක ජම්ඹකා ජීවක සමාගමයේදී සවාසූ දහසක් සත්වයන්නිවන් දැක්කූ සේක ආනන්ද සෙට්ටි සමාගමයේදී සවාසූ දහසක් සත්වයන්නිවන් දැක්කූ සේක පාරායින සූත්‍රදේශනයේදී තුුදු ස්කෝතියක් සත්වයන් නිවන් දැක් වූ සේක යමක ප්‍රාතිහාරයේදී විසිකෝටියයක්ක් සත්වයෙන් වන්දැක්කූ සේක දේවෝරාහනයේදී තිිස්කෝටියයක්ක් සත්වයන්නේ වන්දැක්කූ සේක අභිධර්මදේශනයේදී අසූ කෝටියයක් සත්වය අන්නේ වන්දැක්කූ සේක සක ප්ඥ සූත්‍ර දේශනයේදී අසූ දහසක් සත්වයෙන්න්නේ වන්දැක්කූ සේක මහා සමය සූත්‍ර මංගල සූත්‍ර ලරාහුලෝවාද සූත්‍රදේශනාවලදී අප්‍රමාණ සත්වයන් නිවන්දැක්කූ සේක මාගේබාගෙවත් බුදුරජාණන් වහන්ස දෙතිස් මහාපුරුෂ ලක්ෂණයෙන් අස්සු අනු ව්‍යංජන ලක්ෂණෙන් කේතු මාලාවෙන් ව්‍යයාමප්‍රභාවෙන් ශට්මාණ්ඩ රශ්ණිමි මාලාවෙන් බබලන්නා වූනුබ වහන්සේ සෞන්දරයෙන්ද ලෝකේහි අග්‍ර වූ සේක අෂ්ටාංග සමන්වාගත බ්‍රහ්මස්වරයෙන් දහම්ද සන්නාවෝ නුම වහන්සේ වචන විලා සේන්ද ලෝකෙහි අග්‍රවූ සේක සර්වඥතාඥාන දස බලඥාන චතු විසාරධඥාන අසාධාරණඥාන චතුර්ෝනි පරිච්ේදඥාන පංචගති පරිච්ෂේද ඥාන චතුර් දශබුද්ධ ඥාන ප්‍රතිසම්බිධාඥානාදී අනේක ඥානයන්ගෙන් ආඩියූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මනුෂ්‍යදිව්‍ය බ්‍රක්්මයන ලෝකත්‍රේහි සියල්ලන් විසින් දත්සියල්ල නුමවහන්සේ දත්සේක ඕවුන්ගේ සිත් ඔවුන්ගේ අදහස් ඔවුන්ගේ චරිත නඹ වහන්සේ මැනවින් දන්නාසේක නුඹ වහන්සේ විසින් නොද තැහැකි ධර්මයක් නැත. දෝත නගා වඳන්නහුන්ට පවා නො एकක් දෙව් මිනිස් සැපලබාදීමට සමත් අචින්තනීය අප්‍රමේය ගුණස්කන්ධයක් ඇති මාගේ බාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නුබ වහන්සේ පිළිසරණ කරගන්නට ලැබූ මමද පිනාගියමි අසරණ සරණ වූ භාග්‍යවතුන් වහන්ස මම දිවිහිමි කොට නුඹ වහන්සේ සරණයමි මම නුබවහන්සේගේ ශ්‍රාවකවෙමි නුඹවහන්සේ වදාළ ධර්මරත්නේද සරණයමි නුබ වහන්සේගේ අවුරස පුත්‍ර ආරය සංගරත්නේද සරණයමි දෙවි බඹුන් විසිනිදු බැතියෙන් නම්බදින නුඹවහන්සේගේ පාද පත්මය බැතියෙන් වදිමි දෙවනුවද වදිමි තෙවනුවද වදිිමි නුඹවහන්සේ වදාල ධර්මරත්නයට ද වදිිමි දෙවනුවද වදිිමි තෙවනුවද වදිිමි නුඹ වහන්සේගේ අවුරස පුත්‍ර මහා සංඝරත්නයට ද වන්දිමි දෙවනුවද වදිමි වනුවද වඳමී. මෙසේ තෙරුවන්වැද චෛත්‍යයක් ඇත්නම් එහි යන්න චෛත්‍ය වන්දනාව. චෛත්‍ය වන්දනාවට යන පින්වතා විසින් මළුවට පිවිසෙන තැනදී සිටගෙන දොහොත් නගාවැද චෛත්‍ය සමීපේට ගොස් පසඟ පිහිටුවා තුන්වරක් වැද නැගිට ශෛත්‍යය දෙසිට දොහොත් නගා වැැඳගෙන පිදීමට මල් ඇත්නම් මල් අතට ගෙන කුඩා චෛත්‍යයකනම් තුන්වටයක්ද මහා චෛත්‍යයක නම් එක් වටයක්ද ගොස්. මලසුනෙහි මල් තබා නැවතද පසඟ පිහිටුවා වැඳ මේ ගාතාව කියා මල් පුදන්න. චෛත්‍යයට මල් පිදීම. අනන්ත ගුණවන් නස්ස, සුද්ධ සීල සුගන්දිිනෝ චේතියන් ලෝකනාතස්ස පොප්පේ නේතේන පූජයේ අනන්ත ගුණනෙමති වර්ණ ඇත්තා වූ ශුද්ධ වූ සීල සුගන්ධ ඇත්තා වූ ලෝකනාතයන් වහන්සේගේ චෛත්‍යයට මේමල් පූජාවේවා චෛත්‍ය වන්දනාව සබබ පාප විසු්දස්ස අනන්තගුණධාරිනෝ නමාමි ලෝකනාතස්ස සාධරංධාතු චේතියන් සකළ පාප මලෙන් පවිත්‍රවු අනන්තගුණ දරන්නා වූ ලෝකනාතයන් වහන්සේගේ ධාතුචෛත්‍ය ආදරෙන් වදිමි වන්දනාව චෛත්‍ය වද බෝධීන් වහන්සේ වෙත යායුතුය එහිගොස් පසඟ පිහිටුවාවැඳ ප්‍රදක්ෂිනා කොට අසුනෙහි මල් තබා මේ ගාතාව කියා පූජා කරන්න බෝධීන් වහන්සේට මල්පිදීම සේවිතං ධම්මරාජේන පත්තුම් සම්බෝධීමුත්තවං මි බෝධි රාජානං පුප්පේනේ තේන සාදරං ධර්මරාජයන් වූ භාග්‍යවතුන් වහන්සේ විසින් සම්මයක් සම්බෝධයට පැමිණීම පිණිස සේවනය කරන ලද්දා වූ බෝධි රාජයන් වහන්සේට මේමල් ආදරෙන් පූජාකරමී පූජාවේවා බෝධිවන්දනාව සේවිතං දම්මරාජයන නරදේවේහි පූජිතං වන්දාමි බෝධිරාජානං නිබ්බාන සුකදායකං. දම්මරාජාණන් වහන්සේ විසින් සේවනය කරන ලද්දා වූ බොහෝ දෙවි මිනිසුන් විසින් පුදනු ලබන්නා වූ වදින පුදන ජනයාට නිවන් සුය ගෙන දෙන්න වූ බෝධිරජයන් වහන්සේ වඳමි. පැරණි බෝධි වන්දනා ගාතා. යස්සමූලේ නිසි නෝව සබ්බාරි විජයන් අකා පත්ෝ සබ්බයුතං සත්තා වන්දේ තම්බෝධි පාද පං. ඉද නීල වන්න පත්ත සේතකන්ද බාසුරං සත්තු නෙත්ත පංකජාහි தசாது தங அபෝதி நாமவாம தேவருக்க வண்ண தங தங விசால போෝதிபாது பங நமாமி சதாசேபෝதி வந்தன கொ மதை கிரஸ்கலசியலுபின் லோசசன் ரக்ணா දෙவிටහාமிஞதிது சக்கர சத்வண்டது අනුමෝදන් කරවනු දෙවියන්ට පින්දීම කතං අම්මේ හිමං පnyaං සප්ප සම්පත්තිසාධකං සේදේවානු මෝදන්තුු අම්හේ රක්කන්තුු සබබදා තේරුම අපවිසින් කරන ලද්දා වූ සකළ සම්පත්තිෙන් සිදුකර දෙන්නා වූ මේපින් සේරු දෙවියෝ අනුමෝදං වෙත්වා. සෑමකල්හිෙ අප ආරක්‍ෂා කරත්වා මියගේ නෑයන්ට පින්දීම. කතන් අම්හේමං පු්ඥං සප් සම්පත්ති සාධකං ඥාතයෝ අනුමෝ දන්තුූ පරලෝක මිතෝ ගතා තේරුම අපවිසින් කරන ලද්දාා වූ සියලු සම්පත් ලබා දෙන්නා වූ මේ පින් මෙලොවිින් පරලෝට කියා වූ අපගේ නෑ යෝ අනුමෝදං වෙතුවා සියලු සත්වයන්ට පින්දීම කතං අම් හේහිමාම් ප්ඥං සබ් සම්පත්ති සාධකං සබබේ සත්තා අනුමෝදන්තු සුකිතා හොන්තු තේ සදා තේරුම අප විසින් කරනලද සියලු සම්පත් ලබා දෙන මේ පින් සකළ සත්වයෝ අනුමෝදං වෙත්වා ඒසිියල්ලෝ සෑමකල්හි සුව පත්වෙවා පරාර්ථනා ගාතා ඉමිනාපුං්ඥ කම්මේන සුකාය පටිපත්තියා පාපනෙයා මිනි බානං අජරං අමරං වරං තේරුම මම මේ පිණෙන් පහසු වූ ප්‍රතිපත්තියෙන් ජරාමරණ නැති උතුම් නිවනට පැමිණෙන්වා. ඉමිනා පුං්ඥකම්මේන යව පප්පෝ මිනිබ්බතිං තාව සබ්බ බවස්වාහං ප්ඥවා සීලවා බවේ තේරුම මම යම්තාක් මේ පිනෙන් නිවනට පැමිණෙම්ද එතෙක් සකල භවයන්හි නුවනැත්තේද සිල්ඇත්තේදවෙෙන්වා. මහත්තනෝ මහායසෝ අප ලෝබෝ අමච්චරී සදාදානේ රතෝ සද්දෝ සන්හවා වූ බවා මහං තේරුම බොහෝ දනඇත්තේද ලෝබනැත්තේද මසුරුකම් නැත්තේද සෑමකල්හි දීමෙහි කැමැත්ත ඇත්තේද ශ්‍රද්ධාව ඇත්තේද මුරුදුකතා ඇත්තේද වෙම්වා මෙත චිත්තෝ කාරනිිකෝ සදා පරහිතෝ රතෝ ගුණ්‍යු ගුණවන් තානං තේසං සක්කාරකෝ භවේ තේරුම මෙත්සිත ඇත්තේද කරුණාව ඇත්තේද සෑමකල්හි අනුන්ගේ යහපතෙහි ය දෙන්නේද ගුණවතුන්ගේ ගුණ දන්නේද ඕනට සත්කාර කරන්නේද වෙම්වා. මහක් බලෝ නිරාතංකෝ ද සabba සාධනී සுmitத்தோචරජීවීச்சு බාවං දම්பிිකෝ ස තේම බොහෝ කාය බලය ඇතේද රෝග නැත්තේද සියල සිදු කිරීමහි දක්ෂ වූයේදයහපත් මතුරන් ඇතේද ෝකල් ජීවත් වන්නේ ධර්මයෙන් ජීවත් වන්නේ ද පෙන්වා විශේෂපුුණ්්‍යානු මෝදනා ඇතමුන්ට විශේෂයෙන් පින්දීමට බලාපොරොත්තුවන මාපයාදී නෑයෝ ඇතහ. එසේ පින්දීමට බලාපොරොත්තුවන පින්වත් වූ මේ ගාතා කටපාඩම් කරගෙන ඒ අයට පින් අනුමෝදන් කරත්වා මියගිය මෑණියන්ට පින්දීම කතම් අම්හේහිමං පු්ඥං සබ්ප සම්පත්ති සාධකං මාතාම අනුමෝදතු පරලෝක මිතෝගතා මියගිය පියාණන්ට පින්දීම කතං අම් හේහිමං පු්nyaං සබ සම්පත්තිසාධකං පිතා මේ අනුමෝදතු පරලෝකයේ මිතෝ ගතෝ සහෝදරයාට කතන් අම්හේහිමං පු්nyaං සබ සම්පත්ති සාධකං බාතා මේ අනුමෝදතු පරලෝක මිතෝ ගතෝ සහෝදරියට කතම් අම්හේ හිමං පු්nyaං සබ් සම්පත්තිසාධකං බගිනීමේ අනුමෝදතු පරලෝක මිතෝ ගතා පුත්‍රයාට කතං අම්හේ හිමං පු්nyaං සබ සම්පත්තිසාධකං පුත්තෝ මේ අනුමෝදතු පරලෝක මිතෝගතෝ දට කතං අම්හේ හිමං පු්nyaං සබ සම්පත්තිසාධකං දීතා මේ අනුමෝදතු පරලෝක මිතෝගතා සැමට කතං අම්හේ හිමං පු්nyaං ස සම්පත්තිසාධකං භත්තා මේ අනුමෝදතු පරලෝක මිතෝගතෝ භාරාවට කතන් අම්හේහිමං පුnyaං සබ් සම්පත්තිසාධකං චායා මේ අනුමෝදතුූ පරලෝකමිතෝ ගතා ගුරුවරයාට කතං අම්හේහිමං පු්nyaං සබබ සම්පත්ති සාධකං ගරු මේ අනුමෝදතුූ පරලෝකමිතෝ ගතෝ උදේ හතට වන්දනා පූජා අවසන් කොට උදේ හතට පමණ ආහාර ගතයුතුය දවල් වී හතට පමණ සල් සමාදන් වන්නවුන් විසින් ආහාර වලඳ පසුව වන්දනා පූජා කළයුතුය දවල්වි ආහාරගැන්ම ශරීරයට අහිතය ආහාරය නිසා බොහෝ කෙලෙස් ඇතිවේ සිල්ගත් දිනයේදී ආහාරය සම්බන්ධයෙන් ඇතිවිය හැකි තෘෂ්ණ මානාදී කලේෂයන් ඇති නොවන සැටියට ආහාර වැලඳීම කරන්නට පුරුදු කරගත යුතුය. ආහාර වැලඳිය යුතු ආකාරය ඔබට සිල්ග දිනයේදී සමහරවිට සදහැවතුන්ගේ දානය ලැබෙන්නට පොළිවන ඒදානය සමහරවිට ප්‍රනීත එකක් වන්නට පිළිවන ප්‍රණීත් භෝජනයක් ලදහොත් ලෝභය ඇතිවිය හැකිය. කටුක නීරස භෝජනයක් ලදකල්හි කෝපය ඇතිවිය හැකිය. ඔබ මේ පොහොය දිනයේදී ලද ප්‍රනීත භෝජනය ගැන ලෝබය නූපදවා නොමනාභෝජනය ගැන කෝප නොවී මැදහත්ව නුවනින් ඒ ආහාරය වැලදිය යුතුය. ඔබට පිළිගන්වන දානය අතට ගෙන. දානේදුන් පින්වතා නිදුක්වේවා, නීරෝගීවේවා, සුවපත්වේවා මේ ආහාරයෙන් මාගේ සාගින්න නිවෙන් නාක්මෙන්, ධනේදුන් පින්වතාගේ සියලු දුග්ගිනිි නිවේවා යැයි මෙත්වඩා මාමේ ආහාරය වලදන්නේ රස විඳීමට හෝ ඇඟ තරකර ගැනීමට හෝ ඇඟ පැහැපත් කර ගැනීමට හෝ නොවේ මාමය වලදන්නේ සාගින්න නිවාගැනීම පිණිසය ශරීරය හා ජීවිතය පවත්වා ගැනීම පිණසය ප්‍රතිපත්ති පිරිය හැකිවීම පිණිසයයිද සිතා ආහාරය වලදන්න. ආහාර ප්‍රතික්කෝල සංඥා භාවනාව. සමත කර්මස්ථාන සත ලිහක් ඇත්තේය ඉන් එකක් ආහාරය පිළිබඳ කමටහනකි ඒ කමටහන සිහිකරමින් ආහාර ගැනීම පුොරුදු කරගතහොත් ඉතා හොඳය ය කාමරාග සංයෝජනය සිந்த අනාගමී පලට පැමිණ බ්‍රක්්මලෝකටයෑමට උපකාරවන කර්මස්ථානයග ඒ භාවනාවනම් ආහාරයහි ඇති පිළිකුල් බව නැවත නැවතසිහි කිරීමයි ප්‍රතික්කූල සං්ඥාවෙන් ආහාර වලந்தන්නේ මෙසේය ආහාර බඳනගෙන මෙසේ සිතනු ඉතා ශුද්ධ වස්තුවක් ලෙස මනාවර්ණයෙන් හා සුවතෙන් යුක්ත වන දුටුවන්ට අනුභව කරන්නට සිතන මේ ආහාරය. මාවිසින් අතදමා ඇනු කල්හි කලින් පැවති ලස්සන නැතිවී කැතවන්නේය බල්ලකුට කපුුටකුට මිස අනිකකුට නොදිය හැකිතත්ත්වයට පැමිණෙන්නේය. හැනීමෙන්ට පි බවට පත්තුූ ආහාරය කටටගෙන දිවෙන් පෙරල පෙරල සැපෝකල්හි සුනු වී කෙල සෙම්හා මිශ්්‍රවී බලු අමනයක් සේ පිළිකුල් බවට පැමිණන්නේය. එය කටින් පිටතර දැමුවහොත් පිළිකුල නිසා සමීපේහි සිටියෝ පලා යන්නා මතුලදී අධික අපවිත්‍රභාවයකට පැමිණි ඒ ආහාරය ගලනාලය දිගේ ගොස් ආමාශයට පත්කල්හි කිසි කලෙක පිරිසිදු නොකළ වැසකිලි වලක් බඳ වූ ආමාශයේ සෙම් පිත්තා මිශ්‍රවමින් පෙන දමදමා පැසී වඩාත් පිළිකුල් බවට පැමිණෙන්නේය එහිදී ආහාරයේ පැහැය වෙනස් වී දුර්ගන්ද භාවයට පැමිණෙන්නේය වඩාත් පිරිිකුල් බවට පැමිනියාා වූ ඒ ආහාරය ක්‍රමයෙන් වඩ වඩාත් පිළිකුල් බවට පැමිණෙමින් පනුවන්ද සමග අදෝමාර්ගය කරා ගමන් කරන්නේය පරම අපවිත්‍රභාවයට ප්‍රතික්කූල භාවයට පැමිණියා වූ ඒ ආහාර ජනයාට පෙනෙන තැනක බැහැර කළනු හැකිවන්නේය බැහැරකිරීමට ජන ශූ්‍යස්ථානයකට යන්නට සිදු වන්නේය මේ ආහාරයේ ස්වභාවයයි. මේ ගාතාද භාවනා වශයෙන් සිහිකිරීම ස්ජායනාකිරීම මැනවී. අන්නං පානං කාදනීියං, භෝජනංච මහාරහං, ඒ කද්වාරන පවිසිත්වා නවදවාරේහි සந்தති තේරුම බද්ධ පැந்த කැවිලිද වටිනා බොජුන්ந்த යන මේවා එක් දොරකින් ශරීරයට ඇතුළුව නවදොරකින් වැகிරන්නේය. அන්නං පානං කාදනියං බෝජනංච මහාරහං, புஞ்சති சபரிவாரோ நிக்காாமென்ந்தோ நிலீயத்தி தேரும பந்த பந்த கவிலித வட்டினாாபஜுன் பிரிவரத சහිத்தவහිந்த அනுபவ කரන්නේய பிිட்டகரண கால்ஹ சங்கவெண்ணேய அண்ணங பாணங காத நீயங, බෝජනංච මහාරහං බුංජති අභි නන්දන්තෝ නික්කමොන්තෝ ජිගුච්චති තේරුම බද්ධ පැන්ද කැවිලිද වටිනා පොජුන්ද ප්‍රීතියෙන් අනුභව කරන්නේය කයින් බැහැර කරන කල්හි පිළිකුල් කරන්නේය ண்ண பாணங காதனீயங பෝජ நංச்சு மகாரහங ரத்தி பරිவாசா சவ்ங பවத்திபூத்திகங தேரும බද பந்த கவலித வட்டினாபஜும்ந்த எக்ராாத்ரிியக்கின் சம்ம்பூர்ණேன் குணவන්නේய ආහාරේ තතු සලකා බැලීම සම්බන්ධය තතාගතයන් වහන්සේ විසින් මෙසේ වදාරා ඇත්තේය කබලිං කාරේ භික්කවේ ආහාරේ පරි්ඥතේ පංචකාම ගුණිකෝ රාගෝ පරි්ඥතෝ හෝතිී පංචකාම ගුණිකේ රාගේ පරිං්ඥතේ නත්ති තංසංයෝජනං ஏන සංයෝජනේන සංයුත්තෝ அறிියසාාවකෝ පණ இමං ලෝකං ආගච්ச்செය තේරුම මහනෙනි කබලිංකාර ආහාරය පිරිසඳ දැනගත් කල්හි පංචකාමයන් පිළිබඳ වූ රාගයද පිරිසිඳ දැනගත්තේ වන්නේය. ච කාමය පිළිබඳ රාගය පිරිසිඳ දැනගත් කල්හි යම් සංයෝජනයක් නිසා ආර්යක් ශ්‍රාවකයා කාමලෝකයේ උපදීද ඒ සංයෝජනය ඔහුට නැත්තේය ඔහු නැවත කාමලෝකයේ නූපදින්නේය සීලය ආවර්ජනා කිරීම උදේ ආහාර වැරඳීමෙන් පසු තමා සමාදන් වීසිටින සීලයේ සිකපද එකින් එකට සිහිකොට ප්‍රීතිය ඇතිකරගත යුතුය එය කිරීමට අසමත් අය පොත බලාගෙන කරනු සිල් සමාදන් වූ පිරිසක් ඇතිනම් හඬනගා පොත කිය විය හැකි කෙනෙකුලවා කියවාගත යුතුය සිකපද ආවර්ජනය කරන්නේ මෙසේය. රහතන් වහන්සේලා දිවිහිමියෙන් ප්‍රාණගාතයෙන් වැලකී සකළ සත්වයන් කෙරෙහි අනුකම්පා සහගත සිතින් වාන්සේ කරන්නාහ. මමද අද ප්‍රාණගාතයෙන් වැලකී සකළ සත්වයන් කෙරෙහි අනුකම්පා සහගත සිතින් රහතන් වහන්සේලා අනුව හැසිරමි. රහතන් වහන්සේලා විසින් කරන ලද්දක් කරමි. රහතන් වහන්සේලා දිවිහිමියෙන් සොරකමින් වැලකී ඇදනැති පිරිසිුදුසිතින් වාසය කරන්නාහ මමද அது සොරකමින් වැලකී ඇදනැති පිරිසිදුසිතින් රහතන් වහන්සේලා අනුව හැසිරෙමි රහතන් වහන්සේලා විසින් කරන ලද්දක් කරමි රහතන් වහන්සේලා දිවිහිමියෙන් ශ්‍රී පුරුෂයන්ගේ ලාමක හැසිරීමෙන් වැලකී පිරිසිඳුවවාසේ කරන්නාහ මමද අද ශ්‍රී පුරුෂයන්ගේ ලාමක හැසිරීමෙන් වැලකී රහතන් වහන්සේලා අනුව හැසිරෙමි රහතන් වහන්සේලා විසින් කරනලත් දක්කරමි රහතන් වහන්සේලා බොරුකීමෙන් වැලකී சෑම් තැනදීම සත්්‍යම පාවිච්චි කරමින් அவවංක வாසය කරන්නாහ මමද அது பொருக்கීමன் වැலකී රහතන් වහන්සේලා අනුව හැසිරමි රහතන් වහන්සේලා විසින් කරනලද්දක් කරමි රහතන් වහන්සේලා දිවිහිමියෙන් சுරපානෙන් වැලකී வாසය කරන්නாහ මමද අද මදට හා ප්‍රමාදයට හේතුවන සුරාමේරය පානයෙන් වැලකී රහතන් වහන්සේලා අනුව හැසිරමි රහතන් වහන්සේලා විසින් කරන ලද්දක් කරමි රහතන් වහන්සේලා දිවිහිමියෙන් නොකල්හි ආහාර වැලඳීමෙන් වැලකීවාසය කරන්නාහ මමද අද නොකල්හි ආහාර වැලඳීමෙන් වැලකී රහතන් වහන්සේලා අනුව හැසිරමි රහතන් වහන්සේලා විසින් කරන ලද්දක් කරමි රහතන් වහන්සේලා දිවිහිමියෙන් නැටුම් ගயුම් வயුම් කිරීමෙන් හා කරවීමෙන්ද බැලීමෙන් හා ඇසීමෙන්ද කෙලෙස් වැඩීමට හේතුවන විසුළු පැලීමෙන්ද මල් පැලඳීමෙන්ද சுவந்த வார்கவலின் ஹா விள உண் வலின் ஷரீரே சுவந்த கிරීමன் ஹ பகபத் கிரீமந்த அடுதன்ன் புறவா ஒப்பமட்டான் கிகிறீීමந்த வலக்கீவா சேகறண்ணாக. மாமது அது நட்டும்ங்கயம் வயம் கிரீமென் ஹ கரவமிந்த பலீமின் ஹ அசிீமிந்த கிெலஸ் வடிීම ஹேத்துவன விசலுபலந்த. பந்தந்த சந்த வார்க்கவலின் விலோண்வலின் டீரே சுவனகிීම பபத் கிීමந்த அடுதன் புறவா ஒப்பமட்டம் கிந்த வலக்க හத்தන් வහන්සேலா அුව හசிமி හத்தන් வහசேலா விின் கரணல தக்க்கரமி රහන් வහසேலாதிவிහිமின் කාමභෝගීන් පරිභෝග කරන උසසුන් මහසුන් පරිබෝගයෙන් වැලකී වාසේ කරන්නාහ මමද අද කාමභෝගීන් පරිභෝග කරන උසසුන් මහසුන් පරිබෝගයෙන් වැලකී රහතන් වහන් සේලා අනුව හැසිරමි රහතන් වහන් සේලා විසින් කරන ලද්දක් කරමි නවාංගශීලය ආවර්ශනය කිරීම නවග සීලයේ සමාදන් වුවන් විසින් ඉහත දැක්කූ පරිදි සිකපද අට ආවර්ජනය කොටත් නවවන සිකපදය මෙසේ ආවර්ජනය කළ යුතුය. රහතන් වහන්සේලා දිවිහිමියෙන් ඊර්ෂා ක්‍රෝධවලින් தொடොරව සක සත්වයන් කෙරෙහි මෛත්‍රීෙන්වාසේකරන්න මමද ඊර්ෂයා කෝධවලින් තොරව සකළ සත්වයන් කෙරෙහි මෛත්‍රීයෙන් රහතන් වහන් සේලා අනුව හැසිරෙමි රහතන් වහන්සේලා විසින් කරන ලද්දක් කරමි දස සීලය ආවර්ජනය කිරීම දසසිල් සමාදන්වන්නවුන් විසින් අෂ්ටාංග සීලේට කී පරිදි සිකපද ආවර්ශනය කොට දසවන සිකපදය මෙසේ ආවර්ජනය කළ යුතුය. රහතන් වහන්සේලා දිවිහිමියෙන් රන්විදීමිලමුදල් පිළිගැනීමෙන් වැලකීවාසය කරන්නාහ. මමද අද රන්විදීමලමුදල් පිළිගැනීමෙන් වැලකී රහතන් වහන්සේලා අනුවවාසය කරමි රහතන් වහන්සේලා විසින් කරන ලද්දක් කරමි උදේ කාලයේ අටේසිට දහයයි තිහදක්වා භාවනා කිරීම බණ ඇසීම බනපොත් කියවීම ධර්ම සාකච්ඡා කිරීම යන මේ කටයුතුවල අවකාශ ඇති පරිදි යෙදෙනු නමටත් දහයටත් අතර බීමට දෙයක් ලදහොත් වලදනු බුද්ධානුස්සති භාවනාව උපාසක පිරිසට භාවනාවට සූදානම්වීම සඳහා සීනුවක් නාද කරවතහොත් යහපති භාවනාකිරීමේ කාලය පැමිණිකල්හි සැම දෙනාම පෙළසෑදී එක්කෙනෙකු අනිකකුගේ ඇගේ නොහැ පෙනලෙස සතරගුලක් පමණවත් ඉඩ තබා උපාසක வருරුන් විසින් බද්ධ பර්යංකේந்த උපාසිකාවන් විසින් අර්ධ பරිියකேන්ந்த වාඩිවිය යුතුය උපාසිකාවන් බද්ධ பර්ියකேன் වාඩිවීම අශෝபනය. භාවනාව පූුවක් කෘතිය වාඩිවීමෙන් පසු දෙත එක්කොට සමතහෝ නලලෙහි හෝ තබාගෙන තෙරුවම් වැැදීම් ආදිය සඳහා සෑම දෙනාම එකට මෙසේ කියනු සෑම දෙනාම කීමට අසමත්නම් කෙනෙකුලාවා කියවාගත්යුතුය ඉතිපිසෝ බගවා අරහං සම්මා සම්බුද්ධෝ වි්්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදුූ අනුත්තරෝ පරිසදම්ම සාරතිී සත්තා දේවමනුස්සානං බුද්ධෝ භගවාතිී ඉමේහි නවහිගුණේහි සමන්නගතං සම්මා සම්බුද්ධං සරනංගච්ඡාමි සම්මා සම්බුද්ධං සිරසානමාමි ස්වාකාතෝ භගවතාදම්මෝ සන්දිිට්ටිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තම් වේදිතබ්බෝ වි්ඥෝහිීති ඉමේහි චහිගුණේහි සමන්නාගතන් දම්මං සරණංගච්චාමී දම්මංසිෙරසානමාමි සපින්න භගවත සාාවක සங்கෝ ಉජ පටිಪන්නෝ භගවතോ සාාවක සங்க ඥාය පටිಪන්න භගවතോ සාාවක සங்கෝ සාමಚ පටිಪන්නෝ භගවතോ සාාවක සග යදිದංචත්್ತරි පருසಯුගනි අපුரிස පුගලා ඒස භගවතෝ සාාවක සංගෝ ආහුනෙෝ පාහුනയෝ දක්කිනෙයෝ අංජලි කරනීෝ අනුත්තරං පු්ඥ්‍යෙතං ලෝකස්සාති ඉමේහි නවහිගුණේහි සමන්නාගතං සංගං සරණංගච්ඡාමි සංගන් සිරසා නමාමී ස්වාමීණී භාග්‍යවතුන් වහන්ස මාගේ අනුවනකමින් මාගේ දුබලකමින් මාගේ කායාදිී ද्වාරත්‍රයෙන් නුබවහන්සේට සිදුවී ඇති වරදක්වේනම් අසරණ වූ මාහට සමාවන සේක්වා මාගේ අනුවනකමින් මාගේ දුබලකමින් ධර්මරත්නයට හා සංගරත්නයට වරත සිදුවී ඇත්නම් ධර්මරත්නය හා සංකරත්නේද මාහට සමාවනසේක්වා මාගේ අනුවනකමින් මාගේ දුබලකමින් ආර්යන් වහන්සේලාට වරදක් සිදුවී ඇත්නම් සියලු ආරයන් වහන්සේලා මහට සමාාවනසේක්වා මහාකාරුනිකවූ භාග්‍යවතුන් වහන්ස මාගේහර්ද නුමවහන්සේට ගඳකිලියයක්ක් කොට පූජාකරමි එහි වැඩවසමින් මාහට නිවන් මගදක්වනසේක්වා බුද්ධානුභාවයෙන් දම්මානුභාවයෙන් සංගානුභාවයෙන් මාවිසින් කරඇති කුසලානුභාවයෙන් මගේසිත සමාදිවේවා මාකරෙන්නේ වරණයෝ දුරුවෙත්වා ගේ ආරක්ෂක දේවතා වෝද ලෝකපාලක දේවතා වෝද වරනැත්තෝවෙවා නිදුක්වෙත්වා සපත්වෙවා මාගේ මාපිය ගුරුවරයෝද උපකාරකයෝද වරනැත්තෝවෙත්වා නිදුක්වෙවා සපත්වෙවා සකල සත්වයෝම වරනැත්තෝවෙත්වා නිදවෙත්වා සුවපර්වෙත්වා මෙසේ භාවනාවේ පූර්රකෘත්්‍යයනිම කොට දෙයත් පහත දමා උකුල මත තබා මම බුද්ධාදී මහෝත්තමයන් ගිය මගයෙමින් නිවන් මගයෙමියයි සිත්්හී ප්‍රීතිය ඇතිකරගෙන ඇස්වසාගෙන බුදුරජාණන් වහන්සේ තමා ඉදිරියේ අහසේ හෝ අසුනක හෝ වැඩසිටින ආකාරයෙන් සිතා බුදුරුව හොඳින් සිතටගෙන මෙසේ භාාවනා කරන්න මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අරහත් මාර්ගඥාණයෙන් සකල කලේෂයන් න්නසා කෙලෙසුන් කෙරින් දුර වූ හෙන්ந்து කෙලෙස් සතුරන් නැසූ හෙයින්ந்து அரහமார் கட்ஞானேன் சசார் சக்ரயாගේ அரசிந்த லூகேந்து දෙவியன் சහිத்த லோக்கயா விසිன் பிரிணமன பிரக்්‍යන්திலிගனීමට சுது சுஹேயின்ந்த அரහங நம் மோசேக මේவாக்கேன் දැක්වෙන්නේ புුதுகுண நவேன் பலமு வண்ணவ அரහன் குணையைයි විස්සර වශයෙන් තේරුම් ගැනීමටද උත්සහ කරන්න භාවනාකිරීමේදී ප්‍රසාදය වැඩෙන්නේ බුද්ධ ගුණාරම්මණයෙහි සිත සමාදිවන්නේ තමාසිහිකරන ගුණේ ගැන තේරුම් තිබූ තරමටය බුදුගුණ විස්සර වශයෙන් තේරුම් ගැනීමට සූවිසි මහාගුණේ නැමති පොත කියවීම ප්‍රයෝජනය බුද්ද ගුණ නවයම භාවනා කිරීම හොඳය එහෙත් එය අපහුසු බැවින් මෙහි අරහන් ගුණ භාවනාව පවනක් දක්වන ලදී මේ භාවනාව පාලි වචනවලින් කරතහොත් ඉතිපිසෝ බගවා අරහං කියා භාවනා කරනු එසේ කිරීම එතරම් සාර්ථක නොවිය හැකිය භාවනාව පටන් ගැනීමේදී මෙපමන වෙලාවක් භාවනා කර මීයයි කාලේනියම කරගෙන භාවනා කරනු එක් වරකට අඩුගණනේ පැයභාගයක්වත් භාවනා කළ යුතුය දවසේ භාවනා කරන සෑම වාරයකදී පූර්වෘත්්‍යය නොකලාට වරද නැත පළමුවාරයේදී පූර්වක් කෘත්්‍යෙකොට පසුව භාවනාව පමණක් කරනු යන එනවිටද මේ භාවනාව කළ හැකිය බුද්ධා අනුස්සති භාවනාවේ අනුසස් බුද්ධා අනුස්සති භාවනාවේ අනුසස් බොහෝය කලක් කළහොත් එහි අනුසස් තමාටම දැකිය හැකිවනු ඇත බගුණ නිතර මිනිහි කිරීම බුදුරදුන් හාවා සේ කිරීමක් වැෙනිය බුදුගුණ සිහිකරන කල්හි සිතෙහි රාගේ නැගී නොසිටි වේශය නගී නොසිට මෝහේ නගී නොසිටි ඒ නිසා බුදුරදුන් අරභයා ඔහුගේ සිත රජුව පවති නීවරණයෝ යටපත්වෙති භාවනාව කරන සමහරුන්ට බුදුරජාණන් වහන්සේ පියවි ඇසින් පෙනෙන්නක් මෙන් පෙනෙන්නට වෙයි. එයින් ඔහුට ඉමහත්පීතියක් ලැබේ. නිතර බුදුගුණ සහිකරන්න වූ පින්වතාගේ ශරීරය සර්වඥ්‍යධාතුන් වහන්සේලා වැඩසිටින චෛත්‍යයක් කරඩුවක් බඳුවේ. එබවින් ඒ භාවනාව කරන සත්පුරුෂයා ගරු බුහුමන් කිරීමට සුදුසු පුද්ගලයෙක් වේ පූජාසත්කාර ලැබෙන පුද්ගලයෙක් වේ මේ භාවනාවෙන් ඒ ඒ පුද්ගලයන්ට උත්පත්තියෙන් හිමිවී ඇති අවාසනාවන්ත් ගති ක්‍රමයෙන් දුරුවේ ග්‍රහාපල දුරුවේ රස්සාාවක් කරන්නකුට නම් එදියුණුවේ ඔහුගේ අහස් ඉෂ්ටවේ ඒ දම්මෝ භික්කවේ භාවිතෝ බහුලී කතෝ ඒකන්තනි්බිදාය විරාගාය නිරෝදාය උපසමාය අභිඥාය සම්බෝදාය නිබ්බාණය සංවත්තති කතමෝ ඒකෝ දම්මෝ බුද්ධානුස්සති අයංකෝබික්කවේ ඒකෝදම්මෝ භාවිතෝ බහුලී කතෝ ඒන්තනිබදාය විරාගාය නිරෝධය උපසමාය අභ්ඥාය සම්බෝධය නි්බාණය සංවත්තති මේ තාතාගතයන් වහන්සේ විසින් බුද්ධ විසති භාවනාවහි අනුසස්දක්වා වදාළ පාටයකි එහි තේරුම මෙසේය මහනනි එක් ධර්මයක් භාවනා කරන ලද්දේ නැවත නැවත භාවනා කරන ලද්දෙ, ඒකාන්තෙන් සසරට කලකිරීම පිණිස, සසරට ඇති ඇලීම නැතිවීම පිණිස. දුක්නිවීම පිණිස, කෙලෙස්කිනි නිවීම පිණිස. විශිෂ්ඨ ඥානයෙන් ලෝතතු දැනගැනීම පිණිස. චතුසත්‍ය අවබෝධ වීම පිණිස නිර්වාණය පිණිස පවතිී. කිනම් එක් ධර්මයක් දෙයක්, පුද්ධානුස්සතියයි මහණෙන මේ එක ධර්මය භාවනා කරන ලද්දේ නැවත නැවත භාවනා කරන ලද්දී ඒ කාන්තෙන් සසරට කලකරීම් පිණිස සසරට ඇති ඇල්ම නැතිවීම පිණිස දුග්ගිනිි නිවීම පිණිස කෙලෙස් ගිනි නිවීම පිණිස විශිෂ්ඨඥානයෙන් ලෝතතු දැනගැනීම පිණිස සතු සත්‍යය අවබෝධවීම පිස නිවන පිණිස පවතිී භාවයහි බුද්ධානුස්සතින් භාවනාන මනුත්තරං ඉමංසතින් භාවයිත්වා පුරයිස්සසි මානසං සුභූති තේරාපධන තේරුම භාවනාවන් අතුරෙන් සියල්ලට උතුම් බුද්ධානුස්සති භාවනාව කරව මේ භාවනාව කොට අදහස් සම්පූර්ණ කර ගනුව මුදුන් පත්කර ගනුව බුදුගුණ නවයම එකවර භාවනා කරනු කැමැතියන් විසින් මේ වාක්‍ය නවය පාඩම් කරගෙන භාවනා කළ යුතුය නවගුණ භාවනාවා්‍ය එක අරහංගුණය ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අරහත් මාර්ගඥානයෙන් සවාසනා සකළක්ලේශ ප්‍රහණයෙන් පාරිශුද්ධ වන සේක මනුෂ්‍ය දිව්‍ය බ්‍ර්මයන ලෝකත්‍රය වාසීන් විසින් කරන පූජා සත්කාරයන් පිළිගැනීමට සුදුසුවන සේක දෙක සම්මා සම්බුද්ධ ගුණය ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අතේතනාගත වර්තමාන යන කාලත්‍රයට අයත් වූද කාලට අයත් නෝද සියල්ල අනිකගේ උපදෙස් නැතිව තමන් වහන්සේ විසින් මැනවින් දැන සිටිය සේක වි්‍යාචරණ සම්පන්න ගුණය ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විදර්ශනාඥානාදී අෂ්ටවිද්‍යාවන්ගෙන් හා සීලාදී පංච දශචරණයන්ගෙන්ද යුක්ත වන සේක හතර සුගත ගුණය ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ. ශාස්්‍රූවරයන්සේ නොමග ගමන්නොකොට ආය අෂ්ාංගික මාර්ගය නැමති නියම මාර්ගයෙන් පරම සුන්දර් නිර්වාණයට ගිය සේක පහ ලෝක විදුූ ගුණය ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කාම රූප අරූප සංඛ්‍යාත ලෝකත්‍රයහි කිසිවත් ඉතිරි නොකර සියල්ල දැන වදාළ සේක ඇය අනුත්තර පුරිස දම්ම සාරතී ගුණය ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ජාතිමාන බලමාන ධනමානාදෙන් මත්ව මුලාව නුමගයන ජනයා දමනය කිරීමට අන් සැමටම වඩා සමත් වෙන සේක අත සත්තාදේව මනුස්සානං ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දෙවි මිනිසුන්ගේ ශ්‍රේෂ්ඨ අනුශාසකයන් වහන්සේ වනසේක අට බුද්ධ ගුණය ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පරම ගම්වීර චතු සත්‍ය ධර්මය ලෝකයා හට අවබෝධ කරවන සේක නමය භගවා ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අනන්තඥාන අනන්ත ඉරිදි අනන්ත බලයෙන් යුක්ත බැවින් සකළ ලෝක වාසයෙන් විසිම් ගරු කළ යුතු වන සේක අනුලෝම ප්‍රතිලෝම භාවනාව බුදුගුණ පාටය අනුලෝම ප්‍රතිලෝම වශයෙන්ද සජජායනා කරති එයි මෙලොවට බොහෝ ගුණ ඇති බව කියති. ඒ මෙසේය. ඉතිපි සෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ, විච්චාචරණ සම්පන්නෝ, සුගතෝ, ලෝකවිදු, අනුත්තරෝ පොරිස දම්මසාරති, සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති බගවා බුද්ධෝ, සත්තා දේව මනුස්සානං අනුත්තරෝ පුොරිස දම්මසාරති, ලෝකවිදු, සුගතෝ, වි්‍යාචරණ සම්පන්නෝ සම්මා සම්බුද්ධෝ අරහං සෝ භගවා ඉතිපි මෛත්‍රී භාවනාව මෛත්‍රී භාවනාවද සැමදනා විසින්ම කළයුතු භාවනාවකි. නවාංග උපෝසත සීලය සමාධනුවන් විසින් ය විශේෂයෙන් කළයුතුය. නොකළහොත් නවාංගශීලය සම්පූර්ණ නොවේ. මෛත්‍රිය සැමටම තිබිය යුතුය මෙත් සිත් ඇත්තෝම මෙත් අදහස් ඇත්තෝම සත්පුරුෂයෝය ඒවා නැත්තෝ ත් පුරුෂයෝය මෛත්‍රී භාවනාව කරන කල්හි පළමුකොට තමාටම මෙත් වඩාගෙන තමාගැනම මෙත් සිත උපදවාගෙන පසුව සෙස්සන් ගැන මෛත්‍රිය කළය තුය. තමාට මෛත්‍රී කරගැනීම භාවනාව පටන් ගැනීමේදී පමණක් කිරීම ප්‍රමාවත්ය. දිගට භාවනාව අන්‍යසත්වයන්, අන්‍ය පුද්ගලයන් ගැනම කළයතුය මෛත්‍රී භාවනාව ගැන වැඩි දුරට කරුණු දැනගැනීමට බෞද්ධයාගේ අත්පොද එකසිය හැත්තෑ වැනි පිටුව පටන් ශාසනාවතරණය තුන්සිය අසූ පස්වනි පිටුවේ පටන්ද කියවීම ප්‍රයෝජනය මතු දැක්කෙන වා්‍ය පාඩම් කරගෙන මෛත්‍රී භාවනාව කරත්වා මෛත්‍රී භාවනා වා්‍යෝ මම වෛර නැත්තේවිම්වා අනුන්ගේ යහපද කැමැත්තේවිම්වා අනුන් පහත්කොට නොසිතන්නෙක්වම්වා දුක් නැති එක්වම්වා සුවපත්වම්වා මාගේ හිතවත් වූ වෛරනැත්තෝ වෙත්වා අනුන්ගේ යහපත කැමැත්තෝ වෙවා අනුන් පහත් කොට නොසි අන්නෝ වෙත්වා දුක්නැත්තෝ වෙත්වා සුවපත්වෙත්වා මාගේ සතුරෝ වෛරනැත්තෝ වෙත්වා අනුන්ගේ යහපත කැමැත්තෝ වෙත්වා අනුන් පහත් කොට නොසිත අන්නෝවෙත්වා දුක්නැත්තෝ වෙත්වා සුවපත්වෙවා ප්‍රදේශ වශයෙන් මෙත්වැඩීම මතු දැක්වෙන වචනවලට වෛර නැත්තෝ වෙත්වා යනාදීවා්‍ය පස යොදා භාවනා කරත්වා මේ ආරාමයේ සකල සත්වයෝ මේ ගමේ සකල සත්වයෝ මේ රටේ සකළ සත්වයෝ මේ දිවයිනේ ඔබ වෙසෙන සකලසත්වයූ වරනැත්තෝ වෙත්වා අනුන්ගේ යහපත කැමැත්තෝ වෙත්වා දිශා වශයෙන් භාවනා කිරීම නැගෙනහිර දිග සකළ සත්වයෝ වෛරනැත්තෝ වෙත්වා අනුන්ගේ යහපත කැමැත්තෝ වෙත්වා අනුන් පහත් කොට නොසිතන්නෝ වෙත්වා දුක්නැත්තෝ වෙත්වා සුවපත් වෙත්වා දකුණු දිග සකළ සත්වයෝ පෙයාළ බටහෙරදිග සකළ සත්වයෝ පෙයාලං උතුරුදිග සකළසත්වයෝ පෙයාලං යටසිටිනා සකළ සත්වයෝ පෙයාළං උඩ සිටින සකළ සත්වයෝ පෙයාල සදිසාවේ සකළ සත්වයෝ පெයාළං මෛත්‍රී භාවනාව ගැන දතයුතු කරුණු. මෛත්‍රී භාවනාව කිරීම සඳහා යොදාගත හැකි වචන බොහෝ ඇත්තේය න පොත්වල නොෙක් ආකාරයට භාවනාවාක්‍ය ඇත්තේ ඒ නිසාය කවර වචනයකින් කවර ආකාරේකින් මෛත්‍රී භාවනාව කළද වරදක් නැත. ඒ නිසා පොත්වල වෙනස් වෙනස් ආකාරවලට භාවනාවාක්‍ය තිබීම ගැන විමතියක් ඇති කර නොගත යුතුය. මෙහි මෛත්‍රී භාවනාවාක්‍ය යොදා ඇත්තේ ඉතාහොඳ ක්‍රමයකටය. මේ භාවනාව කරන තැනැත්තා විසින් අවංකව අනුන්ට යහපතක්කිරීමේ අදහසින්ම භාවනා කළ යුතුය එබඳු අදහසක් නැතිව භාවනා වාක්‍ය කීවාට ඉන් එතරම් ප්‍රයෝජනයක් නොවේ. අවංකව තමාගේ සිත අන්‍ය පුද්ගලයන්ට යොමු කරගෙන ඒ ඒ වා්‍යයෙන් කියවෙන දෙය අ්‍යයන්ට සිදුකරදීමේ බලාපොරොත්තුවෙන්ම භාවනා කරනු. වෛරනැත්තෝවෙවා යන වැකයෙන් කියවෙන කරුණු දෙකක් ඇත්තේය. භාවනාවට ලක්වන භාවනාවට හසුකරගන්නා සත්වයන් කෙරෙහි, අන්‍යන් ගැන වෛර ඇති නොවීම එක්කරුණකි. භාවනාවට හසුවන පුද්ගලයන්ට අන්‍යන් වෛරනුකිරීම එක්කරුණකි. මේ දෙකරුණම සලකාගෙන ඒ දෙකම නොවීම පිණිස භාවනා කරන්න. මෛත්‍රී භාවනාව භාවනා කරන තැනත්තාගේ හපත පමණක් නොව ඒට හසුවන අන්‍ය සත්වයන්ගේ යහපතද සිදුවන භාවනාවකි. එය උසස් භාවනාවක් වන්නේ ඒ නිසාය භාවනා කරන කල්හි තමා කියන දෙය ඒත් හසුවන සත්වයනට සිදුවන පරිදිම භාවනාව කළ යුතුය. මෙහි භාවනාවාක්‍ය යුදා ඇත්තේ අනුන්ගේ යහපතද සිදුවන්නා වූ ආකාරයටය එය ගැඹුරු කරුණිකි ඒ ගැන විස්තරයක් කළහොත් මෙ කියවන බොහෝ දෙනෙකුන්ට තේරුම් ගත නොහි කියවීමට අප්‍රිය විය හැකි බැවින් ඒ ගැන විස්තරයක් නොකරනු ලැබේ ශාසනාව තරණය නැමති පොතේ සඳහන් මෛත්‍රී භාවනා විස්තරය කියවූහොත් ඒ ගැෙන දැනුමක් ලැබිය හැකිවනු ඇත මෙහි දක්වා ඇති මෛත්‍රී භාවනාවේ කොටස් තුනක් ඇත්තේය හිතා අහිත මධ්‍යස්ත සත්වනට මෙත් වැඩීම පළමුුවන කොටසය තමා සිටින තැන සිට ප්‍රදේශ වශයෙන් මෙත් වැඩීම දෙවන කොටසය දිශා වශයෙන් මෙත් වැඩීම තුන්වන කොටසය කොටස් තුනම පාඩම් කරගෙන තුන් ආකාරයෙන්ම භාවනා කළ හැකිය එක් කොටසක් හෝ දෙකක් පාඩම් කරගෙන භාවනා කිරීමද සුදුසුය. දිශා වශයෙන් කරන භාවනාව වඩාත් හොඳය එය සදිසාාව ගැනම පිළිවෙලින්ந்த භාවනාව කිරීම සුදුසුය එක් දිශාවක සත්වේනටම බොහෝ වේලාවක් මෙත්කිරීම වඩාත් හොඳය. එසේ කරන තැනැත්තා භාවනාවට ලක්කරගන්නා දිශාවට හැරී වාඩිවී සිත ඒ දිශාවට යොමුකොට ඒ දිශාවේ සත්වනටම බොහෝ වේලාවක් මෙත්වැඩිය යුතුය. එයින් ඒ දිශාවේ සත්වෙනට ගුණ ලැබේ. මෛත්‍රී භාවනාවේ ගුණය වඩා ලැබෙන්නේ ඒ දිශාවේ භාවනාව කරන්නා සමීපේ සිටින සත්වනටය. දුරයත් ගුණය මදවේ. මෛත්‍රී භාවනාවේ අනුසස්. අංගුත්තර නිකායේ ඒකාදසක නිපාතයේ අනුස්සති වග්ගයේ සූත්‍රේක මෙත්තා චේතෝ විමුක්තිය. அனுස එකළහ වதாரா ඇත්த்தேය ඒ அனுச එකලச මෙසே එක ගெரවீம் தசபீம் கெந்திரீம் நந்தெடවம் ஏமே அத்து பெரரீம் வலிம் தொடவ சசே நிந்தம දෙක கெந்திரீம் äänனுும் அரீம் எங்க மலிகடிீம் ஆதியின் தொடவ පත්මයක් පුබුදුුවන්නාගමෙන් සැපසේණින් දෙෙන් අවදිවීම. තුන සර්පයනට සොරුන්ට ඇතුන්ට සතුරන්ට හසුවීම් ආදී බයානක සිහින නොපෙනීම. හතර දකින දකින සැමටම ප්‍රියවීම පහ මිනිසුන්ට පමණක් නොව දෙවියන්ටද ප්‍රියවීම ය දෙවියන් විසින් ආදරෙන් ආරක්‍ෂා කරනු ලැබීම හත ගින්නෙන් විෂෙන් හා ආයුதවලින්ந்த අනතුරු නොවීම අට වහාසිත සමාධවීම නමය මුහුණ පැහපත්වී බැබලීම දහය නොමුලාව කාල ක්‍රයාකරන්නට ලැබීම එොළහා ඒ ජාතියේම රහත් නුවහොත් බ්‍රහ්මලෝකයේ ඉපදීම මෙත්තා චේතෝ විමුත්තිය යනු මෛත්‍රී ධ්‍යානයයි ඉහතකී අනුසස් ලැබෙන්නේ මෛත්‍රී භාවනාවෙන් ධ්‍යන ලබාගත් අයටය සාමාන්‍ය මෛත්‍රියෙන් ඒ අනුසස් ලැබෙන්නේ ස්වල්ප වශයනිී මදවේලාවක් මෛත්‍රී භාවනාකොට ඉහතකි අනුසස් නොලබෙන කල්හි කියන අනුසස් මෛත්‍රියෙන් නොල බේයැයි වරදවා නොසිතා ගතයුතුය. ඒකම්පිච්චේ පාන මදු්ටජිත්තෝ බෙත්තායති කුසලෝ තේන හෝතී සබ්බේව පානේ මනුසානු කම්පං, පහෝත මරියෝ පකරෝති පු්ඥං ඉතියුත්තක තේරුම ඉදින් අදෘෂ්ට වූ සිතින් එක්සත්වයකුට වුවද මෙත් වඩාද එයින් බොහෝ කුසැල් ඇතිවේ. සකරසත්වයින්ටම මෛත්‍රී වඩන්නා වූ ආරය පුද්ගල තිෙමේ ඉතා මහත් පිනක් කරයි. මෙත් වැඩිය යුතු ආකාරය මාතා යතාානියන් පුත්තන් ආයුසා ඒක පුත්ත මනුරක්කේ ඒවම්පි සබ්භභූතේසු මානසම් භාවයේ අපරි මානං මෙත් වැඩියයුතු ආකාරය දක්වා තතාගතයන් වහන්සේ විසින් වදාරා ඇතිමේ ගාතාව සිහිකරනු එක් දරුවකු ඇති මව ඒ දරුවා හමාගේ ජීවිතයට දෙවනි නොකොට රකිින් න්නේීද ඒ මව තමාට ඇති එකම දරුවා කෙරෙහි යම්බදු මෛත්‍රයක් පවත්වන්නේද මෙත් වඩන සත්පුරුෂයා විසින් සියලු සත්වයන් කෙරෙහි එබඳ මෛත්‍රයක් පැවැත්විය යුතුවය යනු එහි අදහසයි. සමාදන් වුවන් විසින් නොකළ යුතු කතා. සිල් සමාදන් වූ සත්පුරුෂයන් විසින් ඒ දිනය තමා අතින් කිසිම පාපයක් සිදු නොවන ලෙස ගත කිරීමට උත්සාහ කළ යුතුය. සිහියෙන් යුක්ත විය යුතුය. ඇතැම් හු සිල් සමාදන් වී රාජ කතාදී තිරශ්්‍රීන කතාවල යෙදී සීලය කිලිටි කර ගනිති සිල්ගත්දිනයේදී දේශපාලන කතා මැති ඇමතිවරුන් පිළිබඳ කතා ආවාහා විවාහ පිළිබඳ කතා නැන්දලා ලේලිය පිළිබඳ කතා රැකී රක්‍ෂා පිළිබඳ කතා ඉඩකඩම්වල අයිතිවාසිකම් පිළිබඳ කතා බූදල් බෙදීම් පිළිබඳ කතා වතු කුඹුරු පිළිබඳ කතා රටේ සරු බව නිසරු බව පිළිබඳ කතා දූදරුවන් දියුණු කරගැනීම පිළිබඳ කතා වීරයන් පිළිබඳ කතා නළුවන් පිළිබඳ කතා නැටුම් ගැයුම් වැයුම් පිළිබඳ කතා ආහාර පාන පිළිබඳ කතා ඇඳුම් පැරදුුම් පිළිබඳ කතා ගෙවල් පිළිබඳ කතා යානවාහන පිළිබඳ කතා අනුන්ගේ අඩු පාඩුකම් පිළිබඳ කතා අනුන්ගේ වැරණ පිළිබඳ කතා යනාදී කෙලෙස් වැඩීමට හේතුවන කතාවලින් වැලකී විසිය යුතුය ධර්ම සාකච්ඡාව කාලේන දම්ම සාකච්ඡා ඒ தම් මගලමුத்தමං යනුවෙන් සුදුසු කාලේහි ධර්ම සාකච්ඡා පැවැත්වීම උතුම් මංගලයකැයි භාග්‍යවතුන් වහන්සේ වදාරා ඇත්තේය උපාසකෝ උපාසිකාවන් එක්රැස්වන පොහෝදිනය ධර්මසාකච්ඡාවට සුදුසුදිනයකි. එබැවින් ඒ දිනයෙහි සුදුසුකල් බලා ධර්මසාකච්ඡාව පවත්වන්න. එසේ කිරීමෙන් ධර්මදේශනාමය කුසලය සිදුකරගත හැකිය. ධර්මසාකච්ඡාව කළයුත්තේ මෙසේය. ධර්මය පිළිබඳ වූ යම්කිසි කරුණක් උපාසක පිරිසෙන් අහන්න ඒට ලැබෙන පිළිතුර හරි පිළිතුරක් නම් එ එසේම පිළිගන්න ලැබෙන පිළිතුර වැරදිනම් ඒ වැරදිිය කියයා පිළිතුරුදුන් තැනැත්තාගේ සිත රිදෙන පරිදි කතා නොකරන්න එය එසේමද කියයා සෙස්සන්ගෙන් අහන්න හටත් ප්‍රශ්නයට නිසි පිළිතුරු දිය හැකි නොවී නම් ඒ කාරණය තමා සෙස්සන්ට කියා දෙන්න. කියාදී ඔවුන්ගේ සිත්්හී ඒ කරුණ හොඳට පිහිටවන්නට නැවත නැවත ප්‍රශ්න කරන්න ඔවුන්ගේ දැනු මේ වරදක්හු අඩුවක් ඇතිනම් එය නැවත නැවතත් කියා දෙන්න තමා නොදත් කරුණු දැනගැනීම සඳහාද පර සැකදුරු කරගැනීම සඳහා සැකෑති කරුණු ගැන ප්‍රශ්න කරන්න. පොහෝ දිනකාල සටහන් සියල් ලෙහිම ධර්මසාකච්ඡාවට කාලයක් වෙන් කර තිබෙනු දක්නාා ලැබේ එහෙත් උපාසකු පවාසිකාවු ධර්මසාකච්ඡා නොකරති ඒට හේතුව බොහෝ දෙනාට සාකච්ඡාවට ඉදිරිපත් කිරීමට කරුණු නැතිකමය සාකච්ඡාවට සුදුසු කරුණු මෙහි දක්වනු ලැබේ ඒ කරුණු ගැන සාකච්ඡා කෙරෙත්වා මෙහි වරහන්තුළ ඇත්තේ ඒ කරුණු බලාහ ගත හැකි තැන්ිය සාකච්ඡාවට ගතයුතු කරුණු එක. සරණ සීලය යනු කුමක්ද තෙරුවන ලෝකයට පිහිටවන්නේ කෙසේද තෙරුවන පිහිට ලබන්නේ කෙසේ ද සීලයේ පිහිටන්නේ කෙසේ ද ඒ කෙලිටි වන්නේ කෙසේද බිඳෙන්නේ කෙසේද දෙක පෝය යනු කුමක්ද මසකට පෝය දවස් කෙතෙක්ද වා ගණන්ගන්නේ කෙසේද පෝය දැනගැනීමේ ලකුණු මොනවාද පෝය නොවන දිනයක සිල්ගැනීම ගැන කිය යුත්තේ කුමක්ද තුන සර්වත්ඥන් වහන්සේගේ ශ්‍රීදේහය ආදාහනය කිරීමෙන් පසු ඉතිරිවූධාතු වහන්සේලා ගැන සාකච්ඡා කරනු අසම්බින්න ධාතුූන් වහන්සේලා කවරහුද. කුඩාධාතුූන් වහන්සේලා කොපමනද ඒවායේ ප්‍රමාණ කොපමනද ඒවායේ වර්ණ කෙසේද යන කරුණු ගැන සාකච්ඡා කරනු පුුණ්්‍යෝපදේශය අනුහත හත්තපහ පිටු හතර ලක්තිව ඇති සර්වඥධාතුවන් වහන්සේ ගැන හා පාරිභෝගික වස්තුවන් ගැන සාකච්ඡා කරන්න බෞද්ධයාගේ අත්පොත අතලිස් හත අතලිහ පිටු. පහා චෛත්‍යවර්ග කොතෙක්ද කවරහුද පුුණ්්‍යෝපදේශය හැටහය පනස්හත ය ශ්‍ර්‍රී පාද බුදුරදුන්ගේ පියසටහැන් පිහිටුවා ඇති තැන් පුුණ්ෝපදේශය එකය එක අසූ දෙක පිටු. හත වැනි මේ අනුසස්කවරේද පුුණ්්‍යෝපදේශය එකසය හය අසූ පහ පිටු. අට පූජාව හා දානය ගැන සාකච්චා කරනු. පුුණ්්‍යෝපදේශය එකසේ විසි හත එක එක පිටු නමය දේව පූජා බලිතොවිල් කිෙරීමෙන් කරවීමෙන් බෞද්ධයන්ගේ සරණ සීලයට කුමක් වේද බෞද්ධ්‍යයාගේ අත්පොද තිස් පහ තිස් එක පිටු දහය බුද්ධ පූජාවට කුමක් කළ යුතු ද එය යමෙකු තමාගේ ප්‍රයෝජනයට ගතහොත් කුමක් වේද පු්ෝපදේශ එකසිය තිස්තුන එක සය පහ පිටු එොළහා සඟසතු ඉඩංවල පළතුරු කඩාගන්නා ගිහිියන්ට කුමක් වේද දොළහා තුන්තරා බෝධිය කවරේද එක්කෙක් බෝධයට පැමිණීමට පෙරුම්දම් පිරියුතු කාලය කොතෙක් ද පාරමිතා ප්‍රකරණය හතලිස් පහ තිස්නමය පිටු දහතුண பாාரமிதானம் கவரரேது அப்ப කரணா சෑம பிணක්ம பாාரமிதாාවට அயත්வேது පාරமிිතා්‍රකරණය விසිහத்த விසිිட்டு தாහතර දச පාரமிිතාගන සාකච්ச்சா කරන්න පலவ பிண கலවිට பிராார்த்தனාවக் කළ யුතුத புෝපදේශය එකසිය අසූ පහ එකසිය හතලිස්තුන පිටු. දාසය උපාසක ප්‍රබේද ගැන සාකච්ඡා කරන්න බෞද්ධයාගේ අත්පොද හතලිස් නමය හතරිස් දෙක පිටු. දහත උපාසක ගුණ දශය බෞද්ධයාගේ අත්පොද පනස් දෙක හතරිස් හතර පිටු. දහට, භික්‍ෂූන් වහන්සේලා විසින් නොයා යුතු ගේය බෞද්ධයාගේ අත්පුොත හතලිස් හය පිටුව. දහනමය පත්ත නික්කුජ්ජන කර්මය බෞද්ධයාගේ අත්පුොද පනස් හය හතලිහත පිටු. විස මධධම ප්‍රතිපදාව යන කුමක්ද විසික චතුරාරය සත්‍ය ගැන සාකච්ඡා කරන්න විසි දෙක පංචස්කන්දය චතුාර සත්‍ය පොත. විසිතුන දවා දසායතනය අභිධර්ම මාර්ගය තුන්සිය පහ දෙසයහත ලිහ පිටු. විසිහතර නීවරණ පස අපිධර්ම මාර්ගය දෙය හත්තහත දෙය දහට. විසි පහ සප්තාර් ධනය බෞද්ධයාගේ අත්පොත දෙසිය හැටයක දෙය පහපිටු විසිහය පින් කිරීමට අනවකාශ කල් අට බෞද්ධයාගේ අත්පොත දෙසිය හැත්තෑව දෙසිය එකොළ හපිටු. විසිහත අෂ්ටලෝක ධර්මය බෞද්ධයාගේ අත්පොත දෙසිය හැත්තේක දෙසිය දොළ හපිටු. විසි අට ඇමදීමේ අනුසස් පුුණ්ෝපදේශය සිය හැත්ත එක එකසියතිස්තුන පිටු. විසිනමය කැඳ පිදීමේ අනුසස් පුුණ්්‍යෝපදේශය එකසිය හැටතුන එකසේ විසි හත පිටු. තිහ මෙලොව විපාක දෙන දානය බෞද්ධයාගේ අත්පත එකසිහතලිස් අට එකසි හැත්තහත පිටු. තිස් එක ප්‍රාණගාතාදයෙන් වැලකීමේ බලාපොරොත්තුව නැතිව ල් දෙන තැන්වලදී නිකම්ම සිකපදකීම සිල් සමාදම් වීමක්ද. සිල්වත් ගුණමත් තරනමක් ඉදිරියේ බොරුවට සිකපදකීමෙන් වන්නේ පිනක්ද පවක්ද. තිස්තුන සර්වඥ ධාතුූන් හැඳන ගන්නේ කසේද තිස්තුන සර්වඥ ධාතූය කියයා තිබෙන ධාතු නොවන දේවලට වැදුම් පිදුම් කිරීමෙන් පිනක්වේද කරුණු ගැද සාකච්ඡා කරන්න සූවිසි මහාගුණය පොතෙන් චතුර් විශාරධඥානය, දස බලඥානය බුදුරජාණන් වහන්සේගේ කාය බලය බුද්ධ ඥාන තුදුස ත්‍රවිද්‍යාව, අෂ්ටවිද්‍යාව, පසලුස් චරණ ධර්ම, සව්පෙලිසිම්බියහෙවත් පටිසම්බිධාඥාන ප්‍රාණගාතයේ අංග ප්‍රාණගාතයේ ප්‍රයෝග සය අදත්තා දානයේ අංග දුකින්මි දෙවීමට සතුන් මැරීම සියදිවි නසා ගැනීම පස්විසි අවහාරය විකාල භෝජනය හා ගිලන් පස නච්ච ගීත සිකපදය උච්චාසයන මහාසයන ධර්ම විනිශ්චය නැමති ග්‍රන්ථේහි ප්‍රශ්නසිය යක්කා ඒවාට පිළිතුරුද ඇත. ඒවාද සාකච්ඡාවට සුදුසුය. සිල් සමාදන්වන්නට එන පින්වතුන් විසින් සාකච්ඡාවට කරුණක් දෙකක් ද සූදාන කරගෙන ඒමට උත්සාහ කළ යුතුය. දහවල් දහයයි තිහේ සිට එොළහ දක්වා ආහාර පූජා පැවැත්වීම උදය සිල් සමාධන්වීමෙන් පසු සීලය මෙනෙහි කිරීම භාවනා කිරීම දහම් ඇසීම බනපොත් කියවීම ධර්මසාකච්ඡාව යන මේවායින් කල්ගෙවා දහ ඇතිහට බුද්ධ පූජාව පිළියළ කළ යුතුය බුද්ධ පූජාව ඉතා පිරිිස්දුලෙස පිළියල කළ යුතුය කතා කරමින් පූජාව පිළියල කළහොත් අප විත්‍ර විය හැකිය එබැවින් කිසි කතාවක් නොකරමින් පූජාව පිළියල කළ යුතුය කතාකිරීමට වුවමනාවහොත් ආහාර භාජනවලින් ඇත්වී කතා කළ යුතුය බුද්ධ පූජාව විහාරයට ගෙනයාමේදී එසේම පිළිපැදිය යුතුය බුද්ධ පූජාව සමහර විට උපාසක පිරිස් අතිෙන් අතට ගැෙනඇති එසේකිරීමේදී ආහාරභාජන හොඳින් වසානැති නම් සාධකාරදීම ගාතාකීම් නොකළ යුතුය ඒවන් අචින්තියා බුද්ධා බුද්ධගුණා අචන්තියා අචන්තියේ සු පසන්නානං විපහකෝහෝති අින්තිෝ ද් පූජා පිළියල කිරීමේදීද ගෙනයෑමේදීද පූජාකිරීමට සැරසන අවස්ථාවේදීද පූජා කිරීමෙන් පසුද මේ ගාතාව සිහිකරනු එහිතේරුම බුදුවරයෝ මෙසේය කියා සිතාගතනු හැක්කෝය බුදුවරයන්ගේ ස්වභාවයමසේයයි සිතාගතනු හැක්க்கේය අචින්තය වූ බුද්ධුවරයන් වහන්සේලා කෙරෙහි ප්‍රසන්න වූ පින්වතුන්ට අචන්තිය විපාක ලැබෙන්නේය මෙහිදී ද මල් පහන් පූජා කිරී මෙහිදීද විහාර චෛත්‍ය බෝධීන් වත් පෙළිවෙත් කිරී මෙහිදීද මේ ගාථාව සිහි කරන්න. ගාතා කියමින් හෝ ඒවා කරන්න මේ මහාඩු භාව සම්පන්න ගාථාවකි සකලාර්ථ සිද්ධියටම උපයෝගයේ කරගත හැකි ගාථාවකි. ගුරුමේ විශාල වැඩකරන උසස් තනතුරු දරණ ඇතැම් හෝ තමතමන්ගේ අභිමතාර්ථ සිද්ධිය සඳහා නොෙ ක්‍රමවලින් මේ ගාතාව භාවිතා කරති. ආහාර බුද්ධ පූජා කිරීමේදී බත් වයන්ජන කැවිලි පලතුරු කිරි තැබිලි යනද්‍රව්‍ය රාශ්ියයක්ම ගණති. ඒ ඒ දේවල් වෙනවෙනම ගාතා කියා පූජා කරන්නට යතහොත් බොහෝ කාලයක් ගතවන දීර්ක වැඩක් වේ. එබැවින් ආහාරවලට අයිතිවන සියල්ල ආහාරවශයෙන් එක් ගාතාවකින් එකවර පූජාකිරීම පහසුය සුදුසුය පැන් හා දැහැත් ආහාරවලට අයිති නැත. පළමුකොට පැන් පූජාව කරන්න ඉන් පසු ආහාර පූජාව කරන්න ඉන් පසු දහැත් පූජාව කරන්න. පූජාව කිරී මේදී පූජා කරන්නට සූධනක්කර ඇතිස්සි අල්ල පූජාසනය තබා පසඟ පිහිටුවා වැද ඉක්බිති ධනෙන් හිද දොත් එක්කොට වැද වීවාක්‍ය කියන්න ආහාර පූජාවේදී කියන වන්දනා වාක්‍ය ගිලන්පස පූජාවහිදීද මෙය කියනු. සාරා සංක්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි පිරු සමතිස්පාරමිතා කුසල බලයෙන් අධිගමනය කරන අරහත් මාර්ගඥානයෙන් සෞ කෙලිසුන්නසා සියලු පෞසූදාහර පවිත්‍රූ මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ආකාසය සේ අනන්ත ගුණ ඇතිසේක මහමිරසේ උස් වූ ගුණ ඇතිසේක මහාසාගරේසේ ගැඹුරු වූ ගුණ ඇතිසේක මහාපොලොවසේ මහත් වූ ගුණ ඇතිසේක පූජා සක්කාර කරන්න වු සැදහවතුන්ගේ ප්‍රාර්ථනා මුදුන් පත්කිරීමට සමත් මහාගුණ ස්කන්ධයක් ඇති භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට මාගේ කායාදී දවාත්‍රයෙන් වඳමි මේවා කෙකයා පසඟ පිහිටුවා තුන්වරක් වඳනු ඉක්බිති පැන්පූෂාවට මේ ගාතාව කියන්න. දම්මෝදකේන සත්තානං, පාප මල විසෝධකං පානයේනාහිපූජේමී ලෝකනාතං දයාලයන් ධර්මය නැමති ජලයෙන් සත්වයන්ගේ පෞසෝදා හරින්නා වූ කරුණාටවා සස්ථානය වූ ලෝකනාතයන් වහන්සේට මේ පැන් පූජා කරමි පූජාවේවා ආහාර පූජාව සත්්දම්ම මාමත දානේන සුකා පෙන්තං බහුච්ජනං මහාකාරුනිිකං බුද්තං පූජේමි ආහාරනහං ශ්‍රී සද්ධර්මය නැමැත්ති අමුෘර්ථය ප්‍රධානී කිරීමින් බොහෝ ජනයා සපතට පමුණුවන්නා වූ මහාකාරුණික වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට පවිත්‍ර වූද ප්‍රණීත වූද මේ ආහාරය පූජාකරමි පූජාවේවා දැහැත් පූජාව යතාවාදී තතාකාරී දම්මවාදී මහා යසෝ තාම්බූලං පතිගන්හාතුූ සත්තා ලෝකයේ අනුත්තරෝ වෙනසක් නොකොට කියන පරිදිම කරන්නා වූ පරම ගම්බීර චතුසත්‍ය ධර්මය ප්‍රකාශ කරන්නා වූ මහත් යසස් ඇත්තා වූ ලෝකෙහි සැමටම උතුම් වූ භාගෙවත් බුදුරජාණන් වහන්සේ මේ තාම්භූලය පිළිගෙන වදාරණ සේවා දෙවියන්ට පින්දීම කතම් අම්මිහෙහි මං පුුණ්nyaං සබ්්‍ය සම්පත්ති සාධකං සබබේදේවා අනුමෝදන්තුූ අම්හේරක්කන්තු සබබදා මියගේ නෑයන්ට පින්දීම කතං අම්හේහිමං පු්ඥං සබ්බ සම්පත්ති සාධකං ඥාතයෝ අනුමෝදන්තු පරලෝකමිතෝ ගතා සියලු සත්වෑන්ට පින්දීම කතම් අම්හේහිමං පු්nyaං සබ්ග සම්පත්ති සාධකං සබ්බේ සත්තා අනුහෝදන්තු සුකිතාහුන් තුතේ සද ප්‍රාර්ථන ඉමිනාපුං්ඥකම් මේේන සුකාය පටිපත්තියා පාපුනීයාමිනි බානං අජරං අමරං වරං ඉමිනාපුං්ඥකම් මේේන ජාවප්පෝ මිනි්බුතිං තාව සබ්බ භවේ ස්වාහං ප්ඥවා සීලවා බවේ මහද්ධනෝ මහායසෝ අල්පලෝබෝ අමච්චරී සදාදානේ රතෝ සද්ද සන්නවාවෝ බවාමිහං මෙතචිත්තෝ කාරුුණකෝ සද පරහිතෝ රතෝ ගුණ්‍යූගුණවන්තානං තේ සංසක්කාරකෝ බවේ මහබ්බලෝ නිරාතංකෝ දක්හෝ සබ්බත්සාධනේ සුමිත්තෝචිරජී වීච භාාවීයං දම්විකෝ සදා දවල්දාානය ගැනීම දුොළහට කලින් දවල්දානය වළදා අවසන් කළයුතුය දහම්හල්වල පිරිස්මැද හිඳ දානය ගන්නා කල්හිී සෙස්සන්ට කරදර නොවන පරිදි පරිසමින් ආහාර වලඳීම කළයුතුය සෙස්සන්ට පිළිකුල් වන පරිදි කෑරීම සොටසීරීම නොකළයුතුය ු ගැසීම සුරුසුරුගා ඉරීම් නොකළ යුතුය කලබල නැතිව බත්හුළු වලඳන තැන නොවැටන පරිදි පරිස්සමින් වැලඳිය යුතුය. කරපංචා කොළ මුරුංගාපොතු ආදී ඉවතලන ද්‍රව්‍ය වලදන තැන බිමදමා ස්ථානය අප විත්‍ර නුකළ යුතුය. ඒවා වලඳන පිගානයේ කොනක හෝ එකතුකොට ඉවතලන වතුර පරිස්සමින් පාවිච්චි කළ යුතුය ශාලාව ඇතුළොහෝ දොරකඩවල්වල හෝ දොරකඩ සමි පේහෝ වතුරෙන් අප විත්‍රනොකරනු ආහාර වැලඳීම කළ යුතු අයුරු මෙහි හැටතුල් මිනිපිටුවේ කියා ඇත දහාවල් වන්දනාව සිල්සමාතන් වූ දිනයේ තෙවරක් වන්දනා කළ යුතුය. දවල්දාානය ගැනීමෙන් පසු බුලත් සැපීම කරනවා නම් එයද අවසන්කොට මූ සෝදා පිරිසිදු කරගෙන විහාරයට ගොස් ආහාර පූජාව ඉවත් කර විහාරය පිරිසිදුකොට වන්දනා කළ යුතුය. දවාලෙහි උෂ්ණය අධික බැවින්. චෛත්‍යදිය වන්දනා කිරීම අපහසුය එබැවින් විහාරයහි පමණක් වන්දනා කළ යුතුය දවල් වන්දනාවේදී මතු දැක්වෙනගාතා භාවිතා කරනු බුදුන් මැදීම ඉතිපිසෝ බගවා අරහං සම්මා සම්බුද්ධෝ විච්චාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදූ අනුත්තරු පුරිසදම්ම සාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාතිී බුද්ධංජීවිත පරියන්තන් සරනංගච්ඡාමී ඒචබුද්ධ අතීතාච ஏචබුද්ධා අනාගතා පච්චුප පන්නාච ඒ බුද්ධ අහංවන්දාමි සබ්බදා නත්තිමේ සරනං අnyaං බුද්ධෝ මේ සරණං වරං, ඒතේන සච්ච වච්චේන, හෝතු මේජය මංගලං උත්ත මංගේන වන්දේහං, පාද පන්සු වරුත්තමං බුද්ධේෝ කලිතෝදෝසෝ, බුද්ධෝ කමතු තං මමං. ධර්මය වැදීම ස්වාක්කාතෝ භගවතාදම්මෝ, සදිිට්ටිකෝ අකාලිකෝ ඒහි පස්සකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විнюු හීති දම්මන්ජීවිත පරියන්තන් සරනංගච්ඡාමී ඒචදම්මා අතීතාච ඒචදම්මා අනාගත පච්චුපපන්නා චයේ දම්මා අහංවන්දාමි සබ්බද නත්ති මේ සරණං අnyaං දම්මෝ මේ සරනං වරං ඒතේන සච්ච වච්ජේන හෝතු මේ ජය මංගලං උත්තු මංගේනවන් දේහං දම්මාංච තිවිදංවරං දම්මේයෝ කලිතෝ දෝසෝ දම්මෝ කමතු තම්මමං සංඝයා වැඳීම සපටි පන්නෝ භගවතෝ සාාවක සංගෝ ಉජපටිපන්නෝ භගවතෝ සාාවක සගෝ ඥාය පටිපන්නෝ භගවතෝ සාාවක සගෝ සාමීචි පටිපන්නෝ භගවතෝ සාාවක සගෝ යදිදං චත්තාාරි පரிසයුගානි අත්තපුරිසපුග්ගලා ඒසභගවත සාාවක සංගෝ ආහුනෙയෝ පාහනෙയෝ දක්खනയෝ අජලි කරනීയෝ අනුත්තරං පු්ഞකෙතං ලෝකස්සාතිී සංගංජීවිත පරියන්තං සරනංග්ඡාමී ඒජ සංගා අතීතාච ච සංගා අනාගතා ප්චුපන්නා යේ සගා අහංවන්දාමි සබබදා නත්ති මේ සරනං අං සංගෝමේ සරනං වරං ඒතේන සච්ච වච්චේන හෝතු මේජය මංගලං උත්ත මංගේනවන්දේහං සංගංචතිවිධෝතමං සගෝයෝ කලිතෝ දෝසු සංගෝ කමතුතංමමං තෙරුවන් ගුණහා පසේබුදුවරයන් වහන්සේලාගේ ගුණ හිස පිහිටුවා ගැනීම බුද්ධ දම්මාච පච්චේක බුද්ධ සංගා්ච සාමිකා දාසු හමස්මි මේ තේසං ගුණං ධාතු සිරේ සදා තිලක්க்கනු පෙක්කං නිබ්බාන මන්තිමං சුකංස්ුවන්දේ සිරසා நிච්චං ලබාමි තිවිදා මහං තිසරණංච සිරේදාාතු සිරේදාාතු තිලක්க்கනන් උපෙக்காච සිරේදාාතු නිබ්බානං ධාතු මේ සිරේ බුද්ධේ සකරුණේ වන්දේ දම් මේ පච්චේක සම්බුද්ධේ සංගේච සිරසායේච තිදා නිච්චානමා හමහන්. බුදුරජාණන් වහන්සේ දවල්දානය වළඳා මද වේලාවක් විවේක ගැනීම සඳහා ගඳකිලියට පිවිසනට සූදානම් වනවෙලෙහි උන්වහන්සේ වඳන්නට බොහෝ ශ්‍රාවකයෝ එතනට පැමිණෙන් නාහ. තතාගතයන් වහන්සේ ගඳකෙළියේ පඩිය මත සිටගෙන ඔවුන්ගේ වන්දනාව පිළිගෙන ඕනට ඒ අවස්ථාවහිදී දිනපතාම කරන අවවාදයක් ඇත්තේය. දිවාවන්දනාව කළ ඔබට ඒ අවවාදය කිරීමට තාගතයන් වහන්සේ ජීවමානව නැති බැවින් මේ අවස්ථාවේදී ඔබ විසින් ඒ අවවාදය සිහි කළ යුතුය. ඒ සිහිකිරීමක් වශයෙන් ඉහත දැක්කු ගාතා කියා අවසානයහි මේ බුද්ධාවවාදයත් බුදුරුවට වැඳගෙනම සජ්ජායනා කරන්න. බුදුන් වහන්සේ දිනපතා දවාලෙහි කරන අවවාදය අප මාදේන බික්කවේ සම්පාදේත දුල්ලබෝ ගුද්දුපාදූ ලෝකස්මිං දුල්ලබෝ මනුස්සත්ත පටිලාබෝ දුල්ලබා කන සම්පත්ති දුල්ලබා ප්බජ්ජා දුල්ලබං සදදම්ම සවනං ඉක්බිති මේ ගාතාද කියා වදින්න සොළස්මස්ථානේවැදීම මහියංගනං නාගදීපං කල්යානං පදලාංචනං දිවාගුහං දීගවාපී චේතිියං මුතිියං ගනං තිස්ස මහාවිහාරංච බෝධං මරිස ව්ටියං සොන්නමාලී මහාචේතිං தූපාරාම බයාගිරිං තවනන් සේලචේතිං තතාකාචරගාමකං ඒතේ සෝලසටානානිී අහම්වන්දාමි සබ්බදා සියල්ල එකවරවැදීම වන්දාමි චේතියන් සබ්බං සබ්බතානේ සු පතිට්ටිතං ශාරීරිකධාතු මහාබෝධී බුද්ධරූපන් සකළං සදා පින්දීම සබ්බී සත්තාච බූතාච හිතාච අහිතාචම අනුමෝදිත්වා ඉමංපු්nyaන් පාපුුනන්තු සිවං පදං බවක්ගූ පාදාය අවිීචී හෙට්ටතෝ ර සත්තකායුපන්නා රූපී අරූපීච අස්ී සඥිනෝ දුක්කා පමුච්චන්තු පුසන්තුනිබ්බුතිං අස්මින් විහාර ගර පබ්බත රුක්කගාමේ සබ්බේසු දීප නගරේ සුච චක්කවාලේ දේවා සුරා ගරුඩ රක්කසනාගයක්කා රක්කන්තුමං සකලනුභාව බලේනනිච්චං ප්‍රාර්ථන එමිනාපු්ඥකම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාාවනිබ්බාන පතියා ඉමිනාපු්්‍යකම්මේන සුකාය පටිපත්්තියා පාපුනෙයාමි නිබ්බානං, අචරං අමරං වරං විවේක කාලය දවල් වැඳීමෙන් පසු දෙක දක්වා හෝ දෙකයිතිහ දක්වා හෝ විවේක ගන්න මුළු දවසම වාඩිවීමෙන් හා සිටගෙන සිටීමෙන් ගතකිරීම අපහසු බැවින් විවේක කාලයේ හාන්සිවී හෝ වැතිරගෙන හෝ සිටින්න. එසේ සිටින කාලයේ කාම විතර්කාදයෙන් තොරව යම්කිසි කමටහනක් මෙනෙහි කරන්න. සමහර විට එසේ සිටින ඔබට නින්ද යන්නට ද පිළිවන. නින්දයමෙන් ඔබේශීලයට හානියක් වනු ඇත නින්ද ගියහොත් වෙලාවට නැගිට මුහුණ සෝදාගෙන වැඩපටන් ගන්න. දවල් දෙකේසිට පහදක්වා විවේක කාලයෙන් පසු ගිලන් පස ඇතිනම් වලදා පහවනතුරු දහම් පොත් කියවීම දහම් ඇසීම භාවනා කිරීම, ධර්ම සාකච්ඡා කිරීම යන මේ කටයුතුල සුදුසු පරිදිය දෙන්න. දහම් පොත් කියවීම ධර්මසාකච්ඡා කිරීම යන වැඩ දෙක එක වරද කළ හැක. කියවීමට සමත් කෙනෙකු විසින් උපාසක පිරිසට අසාගෙන සිටීම සඳහා දහම් පොතාක් කියවන්න. මේ අතර පොතේ කරුණු ගැන සාකච්ඡා කරන්න සාකච්ඡා කරමින්ම දහම්පොත් කියවීම වඩා ප්‍රයෝජනය පහේ සිට හය දක්වා මේ වත් පිළිවෙත් කරන කාලයයි මේ කාලයේදී මලසුන්වල ඇති උදේ පූජා කළමල් ඉවත්කොට ඒවා පිරිසිුදු කරන්න. විහාරගේ චෛත්‍යෙමළුව බෝමළුව හැමද පිරිසිදු කරන්න. විහාරස්ථානයේ අපවිත්‍රව ඇති අනෙක් තැද හැමද කසල ඉවත් කොට පිරිසුදු කරන්න. මිදුල්වලතන පළවී ඇතිනම් ඒවා උදුරා ඉවත් කරන්න. මේ දවසේදී, උදලුපාවිච්චිනොකිරීම වඩා හොඳය. තවද මේ කාලයේදී සවස පූෂාව සඳහා මල් පහන්, සුවද දහැත් ගිලන් පස පිළියල කරන්න. ඒවා පිළියල කර තබා සවසහයට නැවතද සිල් සමාදන් වන්න. උදේ සමාදන්නුව සීලය නොබිදී නිර්මලව ඇතිනම් සවසසිල් සමාදන්නු වද වරද නැත. වත් පිළිවෙත් කිරීමේ දී මේ ගාතාවසිහි කරමින් ඒවා කිරීම හපති. බුද්ධෝති කිත්තයන් තස්ස යස්සකායේ භවති යාපීතිී වරවේ හි සාපීති කසින්නපි ජම්බුදී පස්ස. බුද්ධයන වචනය කියන්න වූ යමෙකුගේ කයහි යම්බුද්ධා ලම්බන ප්‍රීතියක් ඇතිවේද ඒ ප්‍රීතිය අපමන දෙව් මිනිස් සැපසම්පත් ලැබීමට හේතුවන ප්‍රීතියක් වන බැවින් මුළු තබදිවටද වඩා උතුම්ය යනු එහි තේරුමයි. සවස පූජාව සහ වන්දනාව. සවස සිල් සමාධන්වීමෙන් පසු සිල්දුන් ස්වාමීන් වහන්සේගෙන් කිසියම් ධර්මාාවවාදයක් ලැබතහොත් ඒද අසා සවස පූජාවට සූදානම් විය යුතුය. පූජාව සඳහා පහන් සුදුසු තැන්වල කලින් දැල්විය යුතුය. පොල්තෙල් පහන් ඉටි පන්ඩම් සුවදකූරු යන මේවා දැල්වීම පූජනය ස්ථානවලට හානියක් නොවන පරිදි නුවනින් කළයුතුය. විහාරගෙවල බොහෝ පහන් දැල්වීමෙන් ගේරත්වී ඒවායේ සායම්වලට හානිවෙේ. දුම්වැදීමෙන් ඒස්ථාන කළුවේ මේවා ගැන සැලකිෙල්ලක් නොකොට පමණික්මවා පහන් සුවදකූරු කපුරු දල්වා ඇතැම්හූ සිද්ධස්ථාන විනාශ කෙරෙති සිද්ධස්ථාන විනාශ කිරීමේ පාපයට අසුනොවන පරිදි පැවැත්විය යුතු බව විශේෂයෙන් සිත තබාගත යුතුය. සෙල්සමාදැන් වීමෙන් පසු ගිලන් පසහා මල් හිස තබාගෙන හෝ දෝතින් ඔසවාගෙන හෝ ඉතා ගෞරවයෙන් විහාරයට ගෙනගොස් පූජාසනයහි තබා සැම දෙනා එකතුව පසඟ පිහිටුවා වැඳ මේ ගාතා කියා පූජා කරන්න. පොත බලාගෙන හෝ පූජා කරන්න. නැතහොත් භික්ෂූන් වහන්සේ නමක් ලවා හෝ උපාසක පිරිසෙන්ම කෙනෙකු ලවා හෝ කියවාගෙන පූජාවහා වන්දනාව කරන්න. පළමුවෙන් මෙසේ පහන් පූජාව කරන්න. වේනීය හදයේ මෝහං, කන්්ඩ විනෝදකං දීපේනේ තේන පූජේමි ප්ඥාදීප දරංජිනං ඉමිනාපුං්ඥකම් මේේන ප්ඥවා සීලවා සදා භවිත්වාන ලබේ සීගං දම්ම චක්කුම් අනුත්තරං වනයේ ජනයාගේ හරදෙහි හටගත් හන්ද කාරස්කන්දය දුරු කරන්නාඕ ප්‍ර්ඥා නැමති ප්‍රදීපය දරන්නා ඕ පස්මරුන් ඩිනූහෙන් ජින නම්මෝ භාග්‍යවතුන් වහන්සේට මේ ප්‍රදීපය පූජා කරමි පූජා වේවා මේ පින්කමින් සැමකල්හි නුවනැත්තේද සිල්ඇත්තේද වී අනුත්තර ධර්ම චක්ෂෂ ව අරහත් මාර්ගඥානය ලබවා මල් පූජාව අනන්ත ගුණවන්නස්ස සුද්ධ සීල සුගන්දිිනෝ ලෝකනාතස්ස පූජේමී පොප්පමේතං මනෝරමං ඉමිනාපුං්ඥකම්මේන භවිත්වා සීලවා සදා පප්පෝමි පරමන් සන්තිං නිබ්බානං බුද්ධ වන්නේිතං අනන්ත ගුණනමති වර්ණයන් ඇත්තා වූ ශුද්ධ වූ සීල සුගන්ධය ඇත්තා වූ ලෝකනාතයන් වහන්සේට මේ මනරම්මල් පෝජා කරමි පූජා වේවා. මේ පින්කමින් සෑමකල්හි සිල්ඇත්තේවී බුදුරජාණන් වහන්සේ විසින් වර්ණනා කළ පරමශාන්තිය වූ නිවනට වහා පැමිණින්වා ජ දම්මෝදකේන සත්තාානං පාපමල විසෝධකං පානයේනාහිපූජමි ලෝකනාතං දයාලයං ධර්මය නැමැති පවිත්‍රජලයෙන් සත්වයන්ගේ පවසෝදා හරින්නා වූ කරුණාවට වාසස්ථාන වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට මේ පැන් පූජා කරමි පූජාවේවා ගිලන් පස පූජාව තිදෝස සමනං දේහ බලදං ආයු ව්ඩනං ගිලාන ප්ச்சයං ඒතං පනීතං මදුරං සுින් මහාදයස්ස පූජයේමි கிලේසාමය හාරිනෝ ප්නේතේන පප්පෝමි ස්ප ස්ඥෝජනක්කයං තුන්ද සමනය කරන්නා ව කායබලය ඇති කරන්නා වූ ආයු වඩන්නා වූ ප්‍රනීත වූ මිහිරි වූ පවිත්‍ර වූ මේ ගිලන් පස කෙලෙස්රෝග දුරු කරන්නා වූ මහා කාරුණිකයන් වහන්සේට පූජා කරමි පූජාවේවා මේ පිණෙන් සකළ සංයෝජනයන් ශයකොට ලබන්නා වූ නිර්වාණයට වහා පැමිණෙෙන්වා දැහැත් පූජාව යථවාදී තතාකාරි දම්මවාදී මහා යසෝ තාම්බූලං පතිගන්හාතු සත්තාලෝකේ අනුත්තරෝ වෙනසක් නොකොට කියන පරිදිම කරන්නා වූ ලෝකයාට ධර්මය පවසන්නා වූ මහත් යසස් ඇත්තා තමන් වහන්සේට වඩා උතුම් පුද්ගලයකු නැත්තා වූ භාගෙවතුන් වහන්සේට මේ තාම්භූලය පිළිගෙන වදාරන සෙක්වා සුවඳ දුම් පූජාව දේසත්වා පවරං දම්මං පාපා මගන්දනාසකං සුගන්දිනා හංදූ පේන පූජේමි ලෝකනායකං උතුම්ම ධර්මය දේශනාකොට සත්ත්වයන්ගේ පවනෙමති කුණුගඳ දුරු කරන්නා වූ ලෝකනාතයන් වහන්සේට මේ සුවඳදුමින් පුදමි මෙසේ පූජා පවත්වා අනතුරුව ස්තුති පූජා වශයෙන් තෙරුවන් ගුණ කියා වන්දනා කළයුතුය මෙහි උදේවන්දනාව සඳහා එක් වන්දනාක්‍රමයක්ද දවල් වන්දනාව සඳහා එක් වන්දනාක්‍රමයක්ද දක්වා ඇත. ඒවායින්ම සවසවන්දනාව කිරීමත් සුදුසුය කැමති අයට භාවිතන කිරීම සඳහා සවසවන්දනාවට විශේෂ වන්දනා ක්‍රමයක් මෙහි දක්වනු ලැබෙ තෙරුවන් වැදීම නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුදධස බුද්ධ වන්දනාව තංකෝ පන භගවන්තන් ගෝතමං ඒවන් කල්්‍යයානෝ කිත්ති සද්දෝ අබ්බුගතුෝ ඉතිපිසෝ බගවා අරහං සම්මා සම්බුද්ධෝ විච්චාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදුූ අනුත්තරෝ පුරිස දම්මසාරතිී සත්තා දේව මනුස්සානං බුද්ධ භගවාතිී සෝයිමංලෝකං සදේවකං සමාරකං සබ්‍රක්්මකං සස්සමනක් බ්‍රාක්්මනින් පජං සදේව මනුස්සියං අභිஞ්ඥා සච්චිකත්වා පවේදේතිී සෝදම්මං දේසේති ආධිකල්්‍යයානං ම්ජේ කල්්‍යයානං පරිියෝසාන කල්්‍යයානං සාත්තං සව්‍යන්ජනං කේවල පරිපුන්නං සුද්දං බ්‍රක්්මචරියන් පකාසේතිී තංභගවන්තං අරහන්තං සම්මා සම්බුද්ධං සරනංගච්චාමී සම්මා සම්බුද්ධන් සිරසානමාමී ඒ භාග්‍යවත් ගෞතම බුදුරජාණන් වහන්සේගේ යහපත්තුූ කීල්ති ගෝෂය ලෝකේහි මෙසේ පැනනැන්ගේය ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සාරා සංක්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි රැස්කල පාරමිතා කුසල බලයෙන් ලත් අරහත්මාර්ග ඥාණයෙන් සවාසනා සකළ ලේෂ ප්‍රහණයෙන් පරිශුද්ධව අර්වඥත්වාදී අපරමිත ගුණයෙන් යුක්තව මනුෂ්‍ය දිව්‍ය බ්‍රක්්ම යන ලෝකත්‍රවාසීන් විසින් කරන ජා පිළිගැනීමට සුදු සුවසිටිනෙහෙයින් අරහංනම් වන සේක ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සංස්කාර විකාර ලක්ෂණ නිර්වාණ ප්‍රඥප්ති සංඛ්‍යාත පංචවිද ඥධර්ම පරෝපදේශ රහිතව තමන් වහන්සේගේ ඥානෙන් නිරවශේෂයෙන් මැනවි දන වදාළ බැවින් සම්මා සම්බුද්ධනම් වනසේක ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ත්‍රිවිද්‍යා අෂ්ටවිද්‍යා පසළුස්චරණ ධර්මයන්ගේෙන් සමන්වාගත බැවින් වි්‍යාචරණ සම්පන්නනම් වනසේක ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ශාස්වත උච්සේද දෘෂ්ටි සංඛ්‍යාත ලාමක අන්ටද්ට නොබැස මධ්‍යම ප්‍රතිපදාව වූ අෂ්ඨාංගික මාර්ගෙල්න් පරම සුන්දර නිර්වාණයට පැමිණ වදාළ බැවින් සුගත නම් වන සේක ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කාම රූප අරූප සංඛ්‍යාත ලෝකත්‍රය නිරවශේෂයෙන් දැන වදාළ හෙයින් ලෝක විදූ නම් වන සේක ඒ බගවත් බුදුරජාණන් වහන්සේ ජාතිමාන පුුණ්්‍යමාන බලමාන ප්‍රඥාමාන ගුණමාන ඉර්දිමානාදී අනේක මානයෙන් උඩගූ නන්දෝපනන්ද අංගුලිමාල සච්චක බකබ්‍රහ්මාදී එඩිතර පුද්ගලයන් පවා දමනයකොට හික්මවීමහි සමත් බැවින් අනුත්තර පුරිස දම්ම සාරතී නම් වෙනසේක. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ, මනුෂ්‍ය, දිව්‍ය, බ්‍රහ්ම යන ලෝකත්‍ර වාසීන්ට, තිවග සම්පත් පිණිස අනුශාසනා කරනෙහෙයින්, දේව මනුෂ්‍යන්ට ශාස්රනම් වෙනසේක. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පරම ගම්බීර චතුසත්‍ය ධර්මය ජනයාට අවබෝධ කරවන හෙයින් බුද්ධ නම්වන සේක ඒ බා ගෙවත් බුදුරජාණන් වහන්සේ සකළ ලෝකවාසීෙන් විසින් ගරු කළයුතු හෙයින්ද. ආශ්්‍යාරය ධර්ම යසස් ශ්‍රී කාමප්‍රයත් සංඛ්‍යාත ෂට් භාග්ගෙන් යුක්ත වන හෙයින්ද භාගවානම් වනසේක. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දෙවියන් සහිත වූ මරුල් සහිත වූ, බ්‍රහ්මයන් සහිත වූ ශ්‍රමණ බ්‍රාක්්මණයන් සහිත වූ මේ ලෝකය දෙවි මිනිසුන් සහිත වූ සත්්‍ය සමූහය අනිකකුගේ උපදෙස්වලින් තොරව තමන් වහන්සේ විසින්ම ඇති කරගත් නුවනින් පත්්‍යක්ෂ වශයෙන් දැන ප්‍රකාශ කරන සේක ඒ භාග්‍යවතුන් වහන්සේ මුල යහපත් වද මැද යහපත් වූද අගයහපත් වූද අර්ථ සහිත වූ ව්‍යංජන සම්පත්තියෙන් යුක්ත වූ අඩුවැඩි නැතිව සියල්ල සම්පූර්ණ වූ ධර්මය දේශනා කරන සේක ඒ කාන්තෙන් නිවනට පමුණුවන්නා වූ පරිශයුද්ධ වූ ප්‍රතිපදාවක් ප්‍රකාශ කරන සේක ඒ භාග්‍යෙවත් අරහත් සම්මයක් සම්බුද්ධයන් වහන්සේ මම දිවිහිමියෙන් සරණයෙමි ඒ භාග්‍යෙවත් අරහත් සම්මයක් සම්බුද්ධයන් වහන්සේ මාගේ ශීර්ෂයෙන්, අත්‍යාදර ගෞරවයෙන් වදිමි ධර්ම වන්දනාව ස්වාකාතෝ භගවතා දම්මෝ සන්දිිට්ටිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ වි්්‍යුහිීති ඉමේහි චහිගුණේහි සමන්නාගතං දම්මරතනං සරනංගච්චාමී දම්මරතනං සිරසානමාමි භාග්‍යවතුන් වහන්සේ විසින් සපාර්්‍යාප්තික නවලෝකෝත්තර ශ්‍රී සද්ධර්මය අඩුවැඩි නැතිව මුල මැද අග යන සෑම තැනම යහපත් කොට දේශනා කරන ලද්දේය. ඒ නවලෝකෝත්තර ධර්මය, තමා විසින්ම දැක ප්‍රත්‍යක්ෂ කරගත හැකි ධර්මයක් වන්නේය. ෝකෝත්තර මාර්ග ධර්මය දින මාස වර්ෂ ගත නොවී, ස්වසන්තානයහි උපදවා ගත් කෙනෙහිම පලදන ධර්මයක් වන්නේය. ඒ ධර්මය එන්නය මේ ධර්මය දකින්නය. එ අනුව පිළිපදින්නේයයි අන්‍යන්ට බලකිරීමට වුවද සුදුසු වන්නේය, අවලෝකෝත්තර ධර්මය අන්සියලු වැඩ නවතා ලබා ගැනීමට උත්සාහ කළ යුතු ධර්මයක් වන්නේය ඒ නවලෝකෝත්තර ධර්මය විං්ියන්ට ස්වයසන්තාානයෙන්ම ප්‍රත්තක්ෂ කරගත හැකි ධර්මයක් වන්නේය මේ සවැදරුම් ගුණෙන් යුක්ත වූ ධර්මරත්නය මම දිවිහිමියෙන් සරණයෙමි ධර්මරත්නයට මාගේශීෂයෙන් අත්‍යාදර ගෞරවෙන් වදිමින් සංග வந்தදනාව සුපටි පන්නෝ භගවතෝ සාාවක සගෝ උජු පටිපන්නෝ භගවතෝ සාාවක සංගෝ ඥාය පටිපන්නෝ භගවතෝ සාාවක සங்கෝ සාමීචි පටි පන්නෝ භගවතෝ සාාවක සග යදිದංචත්තාරි පரிසයුගානි අට්ட்டපුරිසපුග්ගලා ඒසභගවතෝ සාාවක සங்கෝ ආවුනெಯෝ පವනಯෝ දක්කිනெಯෝ අஞ்சලි කරණಯෝ අනුත්තරම් පඥක්க்கං ලෝකස්සාతී මේහි නවහි ගුණේහි සමන්නාගතං සංගරතනං සරනංගච්චාමී සංගරතනං සිරසානමාමි ඒ භාග්‍යවන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා වහන්සේ ඒ කාන්තෙන් නිවනට පමුණුව යහපත් ප්‍රතිපත්තියක් පුරණ සේක ආර අෂ්ටාංගික මාර්ග සංඛ්‍යද ජ ප්‍රතිපත්තිය පුරණ සේක ඒකාන්තෙන් නිවනට පමුණුවන අධිශීල අධිචිත්ත අධි ප්‍රඥා සංඛ්‍යාද ප්‍රතිපත්තිය පුරණ සේක දුොට්ටවිට හොනස්නෙන් නැගී සිටිමී ආදී සාමීචි කර්මේයට සුදු සුවනසේ පිළිපන් සේක යම් ඒ පුරුෂයුක්මයෝ සතර දෙනෙක් වෙද ෂ පුදගලයෝ අටදනෙක් වෙද්ද ඒ පුද්ගල සමූහය භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා වහන්සේය ඒ ශ්‍රාවක සංඝයා වහන්සේ ප්‍රත්්‍යය බුහෝදුර ගෙන ගොස් වුවද පිදීමට සුදුසුවන සේක ආගන්තුකයන් උදෙසා පිළියල කළදය වුවද පිදීමට සුදුසුවන සේක අනාගතයෙහි ලැබෙන පින් පල සඳහා දෙන දෙය පිරිනැමීමට සුදුසුවන සේක දෙයත් නගා වැඳීමට සුදුසුවන සේක මේ නවගුණයෙන් සමන්විත වූ සංගරත්නය මම දිවිහිමියෙන් සරණ යෙමි ඒ සංගරත්නයට මාගේ ශීර්ෂයෙන් අත්‍යදර ගෞරවයෙන් පඳමි සාධ සාධූසාධූ චෛත්‍ය වන්දනාවට හා බෝධිවන්දනාවට නොයන්නේ නම් විහාරයේ වැදුම්පිදුම් අවසානයේදී දෙවියන්ට මියගඥාතීන්ට හා සකළ සත්තුවෑන්ට පින්දිී ප්‍රාත්ථනා කොට රාත්‍රී වන්දනාව අවසන් කරනු. චෛත්‍ය බෝධිවන්දනාවලට යනවානම්, වන්දනාව අන්තිම කරන තැනදී පින්දීම් ආදිය කරනු රාත්‍රී වන්දනාවෙන් පසු ශීල ආවජනාකොට රාත්‍රී දහය දක්වා භාවනා දහම් ඇසීම් දහම් පොත් කියවීම ධර්ම සාකච්ඡා පැවැත්වීම සුදුසු පරිදි කරනු තවත් වදනා ක්‍රම මතු තැක්වෙන வந்தනා ක්‍රමது කැමතිනම් භාවිතා කරන්න ර්මකාය වන්දනා ක්‍රමය. ධර්මවලින්ම බුදුරුව තමන්ගේ සිතින් නිර්මාණය කරගෙන වන්දනාකරන මේ ක්‍රමය පැරණි පුස්කොළ පොතක තිබූ දුර්ලභ වන්දනා ක්‍රමයකි. මේ වන්දනාක්‍රමය ඉංගිරියේ මඩකට ආරන්න සේනාසනයහි වැඩවෙසෙන මාබෝ පිටියේ පං්ඥරතන ආයුෂ්මතුන් වහන්සේ නිතර නිතර භාවිතා කරති අපට මේ ලැබුණේ ඒ ආයුෂ්මතුන් ගෙන වන්දනා වාක්‍යෝ සබබංයුත ඥාන පවර සීසං නිබ්බාන රම්මන විලසිත කේසං චතුත්වජ්්‍යාන පවර ලලාටං වජරඥාන සමාපත්ති පවර උන්හා හාසං නීල කසින සෝභාතික්කන්ත පවර හමුයුගලං තිබ්බචක්කු ප්ඥා චක්කු සමන්තචක්කු බුද්ධ චක්කු ධම්මචක්කු පවරචක්කු දොයං තිබ්බ සෝතඥානං පවර සෝත දොයං ගෝත්‍රභූඥාන පවර උත්තුංග ගහනං මග්ග පල විමුතිඵල ඥාන පවර ගන්ද දොයං සත්තින්ස බෝධි පක්කිය ඥාන පවර සුබධන්තං ලෝකිය ලෝකුත්තර ඥාන පවර ඔට්ට දොයන් චතුමග්ග ඥාන පවර චතුදාටං චතුසච්ච ඥාන පවර ජිවහං අපපටිහ ඥාන පවර අනුකං අනුත්තර විමොක්කාදිගම ඥාන පවර කන්ටං ත්‍රලක්ෂණ ඥාන පවර ගීව විරාජිතං ස සච්ච ඥාන පවර බාහු දොයන් දසානුස්සති ඥාන පවර වටංගුලි සේබං සත්ත සම්බෝජ්ජංග පවර උරතලං ආසයානුසය ඥාන පවර තන යුගළං දසබල ඥාන පවර මජ්ජිමංගං පටච සමුපාද ඥාන පවර නාබං පංචින්ද්‍රිය පංච බල පවර ජගනං ස්ච ඥාන පවර ஊර් දොයං දස කුසල කර්ම පත පවර ජංঘාදොයං චතු ඉර්ධ පාද පවර පාද දොයං සීල සමාධි ප්ඥා පවර සංගාටිං හිරෝතප්ප පවර පාංසුකූල චීවරං අට්ठංගික මගගඥාන පවර අන්තර වාසකං චතු සටිපට්ඨාන පවර කාය බන්ධනං සං දේව වනුස්සානං යස්ස තමක්ගාදී ඥාන සබ්බංයුත ඥානාදී දම්මකාය මනං තම් බුද්ධන් නමේහං ලෝකනායකං තේරුම සියල්ල දත් නුවන නැමති උතුම් හිස ඇත්තා වූ නිවන් අරමුණ නැමති ලෙල දෙන කේෂයන් ඇත්තා වූ දහන් නැමති උතුම් නලල ඇත්තා වූ වජර ඥාන සමාපත්ති නැමති උතුම් ඌර්ණ රෝම ශෝභා ඇත්තා වූ නීල කසිනයාගේ අලංකාරය ඉක්මවා සිටින උතුම් බැමයුවල ඇත්තාා වූ තිබ්බචක්කූ ප්ඥාචක්කු සමන්තචක්කූ බුද්ධචක්කූ දම්ම චක්කු යන පංචඥාන නෙමති උතුම් නෙත්තිවල ඇත්තා වූ දිවශෝත්‍රඥාන නෙමති උතුම් ක්යුවල ඇත්තා වූ ගෝතඥ ඥානනමති උතුම් උස්නා සේ ඇත්තා වූ මාර්ග පලවිමුක්ති පලඥාන නෙමති උතුම් දෙකන් මුල් ඇත්තා වූ සතිස්බෝධි පාක්ෂික ධර්ම නැමති උතුම් දන්තයන් ඇත්තාා වූ ලෞකික ලෝකෝත්තර ඥාන නෙමති උතුම් තොල් සඟල ඇත්තා වූ සතර මාර්ගඥාන නෙමති උතුම් දාටා ඇත්තාා වූ චතු සත්්‍යඥාන නැමති උතුම්දිව ඇත්තාා වූ අප්‍රතිහතඥාන නෙමති උතුම් හනු ඇත්තාා වූ අනුත්තර විමෝක්ෂාධිගමනඥාන නෙමති උතුම් කන්ටය ඇත්තා වූ ත්‍රීලක්ෂණඥාන නෙමති උතුම් ග්‍රීවය ඇත්තා වූ චතුසක්තිඥාන නෙමති උත්තම බාහු ඇත්තා වූ දශානුස්මතිඥාන නෙමති උතුම් වට ඇගිලි ශෝභාව ඇත්තා වූ සප්තබෝධ්‍යාංග නෙමති උතුම්ලය ඇත්තා වූ ආසයානු සේඥානය නෙමති පනයෝල ඇත්තා වූ දසබලඥාන නෙමති උතුම් මධ්‍ය ශරීරය ඇත්තා වූ ප්‍රතිීත්්‍ය සමප පන්නඥාන නෙමති උතුම් නැබ ඇත්තා වූ පංච ඉන්ද්‍රිය පංච බල නමති උතුම් උකළ ඇත්තා වූ චතුසත්‍යයක් ඥාන නෙමති කලවායුවල ඇත්තා වූ දසකුසල කර්ම පත නමති උතුම් කෙන්ඩා ඇත්තා වූ සතර ඉර්දිිපාදනෙමති උතුම් පායෝල ඇත්තා වූ සීල සමාධී ප්‍රඥානමති උතුම් සගල සවර ඇත්තා වූ හිරි ඔතප නැමති පාන්සකූල චීවරය ඇත්තා වූ අෂ්ඨාංගික මාර්ගඥාන නෙමති උතුම් අඳනසිවර ඇත්තා වූ සතර සති පට්ටාන නෙමති පටිය ඇත්තා වූ අන් දෙවි මිනිසුන්ට වඩා අතිශයයිෙන් බබලන්නා වූ සර්ව්‍යතාඥානාදී ධර්මකායචිත්තයන් ඇත්තා වූ ලෝකනායකයන් වූ ඒ බුදුරජාණන් වහන්සේ මම වඳමි බුරුම වන්දනා ගාතා මේ වන්දනා ගාතා පෙළ බුරුමයේ බාලයන්ට අකුරු ඉගැන්වීමේදීම උගන්වති එබැවින් බුරුම ජාතිකයන් වැඩි දෙනෙකුට මෙයින් ගාතා කීපයක්වත් සන්න සහිතව පාඩම් තිබේ බුදුන් වදින්නේ මේ ගාතා කීමණි මේ ගාතා සියල්ලම වෙන්වෙන් වූගාතා බැවින් කැමති පමණක් ගාතා පාඩම් කරගෙන වන්දනා කළ හැකිය අමාට කැමතිගාතා තැනින් තැනතෝරා පාඩම් කරගෙන වුවද வந்தනා කළහැකය. මේඒ ගාතා පෙළයි. සුගතං සුගතං සෙට්ටං කුසලාකුසලං ජහං අමතං අමතන් සන්තං අසමං අසමං දදං සරනං සරනං ලෝකං අරන அරනං කර අයං අබයං තානං නායකංනායකං නමේ තේරුම සුන්දර කතා ඇත්තා වූ සුදර නිර්වාණයට යන්නාවූ ශ්‍රේෂ්ට වූ කුසලා කුසලයන් ප්‍රහණය කලා වූ මරණයක් නැත්තාාවූ අමුර්තයක්හෝ ශාන්ත වූ අසෘෂ වූ අසදෘෂ මාර්ග පල නිර්වාණයන් දෙන්නා වූ ලෝකත්‍රයට පිළිසරන වූ ලෝකය දන්නා වූ රාගාදී කෙලෙස් සහිත වූ විනය ජනසන්තානයහි රාගාදී කෙලෙසුන් ඇැති කරන්නා වූ ජාති පයාදිය ඉක්මවා සිටිනැබැවින් නිර්්බය වූ ජාති භයාදිය නැතිහෙයින්, අභස්ථානය වූ නිවනට විනයජනයන් පමුණුවන්නා වූ, ලෝකයට නායක වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වඳමි. නයන සුභග කායංගං, මදුරවර සරෝපේතං අමිතගුණ ගුණධාරං, දස බල මතුලංවන්දේ සකළ සත්වයන්ගේම නේත්‍රයන්ට ශෝභන වූ කායාංග ඇත්තා වූ මිහිරි වූ උත්තමස්වරය ඇත්තා වූ ප්‍රමාණ කළ නොහෙන ගුණ සමූහයට ස්ථාන වූ අතුල්ිය වූ දසබලධාරීන් වහන්සේ වඳිමි. යෝබුද්ධෝ දෙති මා්්‍යධාරකෝ සංසාරයේ අනුබෝසි කායිකං දුක්කං චේත සිකංචලෝ කතවෝ තංවන්දේ නරදේව මංගලං තේරුම ස්තිරව පිහිටි සමාධි ඇත්තා වූ අරහත් පලනැමති චත්‍රය දරන්නා වූ යම්බුදු කෙනෙකුන් වහන්සේ සත්වයන් නිසා සංසාරයේ කායික වූද මානසික වූද බොහෝදුක් අනු භව කලසේක්ද දෙවි මිනිසුන්ට මංගල වූ ඒ භාග්‍යවතුන් වහන්සේ වඳමි. බත්තිං සතිලක්ෂණ චිත්‍රදේහං දේ හජජුති නික්ගත පච්චලන්තං ප්ඥාදීති සීල ගුණු ගවින්දං වන්දේමුණ මන්තිම ජාති යුත්තං තේරුම දෙතිස් මහාපුරුෂ ලක්ෂණයෙන් විචිත්‍ර වූ දේහය ඇත්තා වූ ශ්‍රීදේහෙන් නික්මෙන ශඩ්වන්න රශ්මයෙන් දිලිසෙන්න්නා වූ ප්‍රඥා සමාධශීල ගුණසමෝහය ලබා ඇත්තා වූ අන්තිමජා තියෙන් යුක්ත වූ භාග්‍යවතුන් වහන්සේ වඳමි පාතෝදයන් බාල දිවාකරංව මච්චේ යතිීනං ලසිතන් සිරීහි පන්නින්දු සංකාස මකම් අනේජන් වන්දාමි සබ්බ්нюු මහා මොනින්දං තේරුම උද කාලයේ උදාවන බාලසූර්යාමෙන් භික්ෂු සමූහය මැද ශ්‍රීෙන් ලීලෝපිත වන්නා වූ පූර්ණ චන්ද්‍රයා බඳු මොහ ඇත්තා වූ තෘෂ්ණා විරහිත වූ සියල්ල දන්නා වූ මොනීන්ද්‍රයන් වහන්සේ මම වඳමි. උපේත පුං්ඥෝ වරබෝධිමූලේ, සසේන මාරන් සුගතෝ ජිනිත්වා අබුං්්‍ය බෝධිං අරුනෝදයම්හි නමාමිතංමාරජිනං අභාංගම් තේරුම සාරා සංකය කල්ප ලක්ෂයෙහි රැස්කළ පාරමිතා කුසලස්කන්දයෙන් යුක්ත වූ සුගතයන් වහන්සේ උත්තම වූ බෝධිමූලේදී සේනා සහිත වසවර්ති මාරයා පරදවා. වයිශාක්‍ය පෞරනමී දිනයේදී. අරුනෝදයේදී සම්යයක් බෝධිය අධිගමනය කළ සේක. පස්මරුද්දිනු මාරයන් විසින් පැරදවිය නොහැකිවූ ඒ භාගෙවතුන් වහන්සේ වඳමි. රාගාදි ජේද මලඥාන කක්්ගං, සතිී සම්්‍ය පලකාබි ගාහං සීලෝග ලංකාර විභූ සිතංතං නමාමි බං්ඥා වරවිද්දූ පේතන් තේරුම රාගාදී කෙලෙසුන් සිඳින නිර්මල වූ අරහත් මාර්ගඥාන සංඛ්‍යයාත කඩුව ඇත්තා වූ සම්මා සතිනම්හු පලිහගෙන සිටින්නා වූ ශීලරාශය නැමති අලංකාරයෙන් සැරසී සිටින්නා වූ අභ්ඥානම් උත්තම ඉර්දි ඇත්තා වූ භාග්‍යවතුන් වහන්සේ වඳමි. දයාලයං සබ්බදී දුක්කරං කරං බවන්නවා තික්කම මග්ගතංගතන් ිලෝකනාතං සුසමාහිතං හිතං සමන්තචක්කුම් පනමාමිතං මිතං තේරුම කරුණා මෛත්‍රේ ගුණයන්ට වාසස්ථාන වූ සියලු භවයන්හි සම්බෝධිය පිණිස නොෙක් දෘෂ්කර ක්‍රියා කලා වූ කාම රූප අරූප සංඛ්‍යාත භවත්‍රය නැමති සාගරය ඉක්මවා ලෝකෙහි අග්‍රභාවයට පැමිණ වදාලා වූ තුන්ලොවට පිහිට වූ ලාබා අලාබාදී ලෝක ධර්මයන් නිසා නොසැලෙන සමාධිය ඇත්තා වූ ලෝකවාසීන්ට හිත වූ සියල්ල දන්නා නුව නැස ඇත්තා වූ ප්‍රමාණ කළ නොහෙෙන්න්නා වූ ඒ භාංගෙවතුන් වහන්සේ වඳමින් තහිං පාරමී සංචයං යං ගතන් ගතං සබ්හි සුකපපදං පදං නරානරානං සුක සම්බවං බවං නමා නමානං ජින පුංගවං ගවන් තේරුම ඒඒ ආත්ම භවයහි දානාදී පාරමි ධර්ම සමූහය රැස් කලා වූ සත්පුරුෂයන් විසින් සෙවනා ලද්දා වූ සුකයට හේතු වූ නිර්වාණයට පැමිණ වදාල වූ දෙවිමිනිස්සුන්ට සැප ඇතිකර දෙන්නා වූ ගරු කළ යුත්තන්ට ධර්මයට නොනමැන්නා වූ ගවයන්වැනි අන්්‍යාන ජනයා දිනු පුරුෂෝත්තමයන් වහන්සේට වඳිමි මක්ගංග නාවන් මනිදක්ක නාවිකෝ ඊහාපියංඥාන කරේන ගාහකෝ ආරුයිහයෝතයෝ බහු බවන්නවා තාරේසි තංබුද්ධ මගප්පහං නමේ තේරුම වීර නැමැති හබල නුවන නැමති අතින් ගත්තා වූ දක්ෂනාාවක වූ යම් මනීන්ද්‍රයන් වහන්සේ කෙනෙක් මාර්ගාංග නැමැති නැවට නැග බොහෝ සත්වයන් සංසාරසාගරයෙන් එතර කලසේක්ද සත්වයන්ගේ දුක් දුරු කරන්නා වූ ඒ බාගෙවතුන් වහන්සේ වඳමි. සමතිං සති පරමිතම්බරණං වරබෝධිමූලේ චතු සච්ච දසං පරමිද්දිගතන් නරදේවහිතන් තිබඌූපසමං පනමාමිජනම් තේරුම සමත්‍රීංක්ෂයත් පාරමිතාවන් රැස්කලාෝ උත්තම වූ බෝධි මූලේදී සිවසස් දැක වදාලා වෝ පරම ඉර්දියට පැමිණ ඇත්තාඕූ දෙව මිනිසුන්ට හිත වූ බවත්‍රයෙන් මිදනා වූ ජිනයන් වහන්සේ වඳමි සතපුං්ඥජ ලක්කනිිකං විරජං ගගනූප මදිින් දිති මේරු සමං ජලපූපම සීතල සීල යුතං පටවී සහනං පනමාමි ජිනං බොහෝ කුසලයන්ගෙන් හටගන්නා වූ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ඇත්තා වූ රාගාදී කෙලෙස් රජස් නැත්තා වූ ආකාශය බඳු නුවන ඇත්තා වූ මහාමේරු පාර්තසේ අකම්පය සමාධි ඇත්තා වූ පියුම්සේ සිසිල් වූ සීලේ නුක්ත වූ පෘතුවිය බඳු ඉවසීම ඇත්තා වූ ජිනයන් වහන්සේ වඳමී ය බුද්ධෝ සුමති දිවේ දිවාකරෝව සෝබන්තේ ප්‍රතිජනනේ සිලාසනම්හි ආසිනෝ සිව සුකදන් අදේසිං දම්මං දේවානං තමසදිසන් නවාමිනිච්චං තේරුම සුන්දර ප්‍රඥාව ඇත්තා වූ යම් බුදුවරයන් වහන්සේ කෙනෙක් දිවාකාලේ දිවාකරයාමෙන් බැබලෙමින් රතිජනක වූ පාණ්ඩු කම්බල සයිලාසනයහි වැඩහුන් සේක් නිවන්සුව ගෙන දෙන්නා වූ අභිධර්මය දෙවියන්ට දේශනා කළසේක්ද අසද්‍රශ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ නිත්‍යයෙන් වඳමි යෝපාද පංකජ මුදතල රාජිකේහි ලෝකේහි තීහි විකලේහි නිරාකුලෙහි සම්පාපුුණේ නිරුපමේය තමේ වනාතෝ තං සබ්බ ලෝක මහිතං අසමං නමාමි තේරුම යම් බුදුරයන් වහන්සේ කෙනෙක් අවිකළ වූද නිරාකළ වූද පාද පත්ම නැමති මරුදු තලයෙහි හටගත්තා වූ එකසිය අටක් චස්ත්‍ර ලක්ෂණයෙන් කරනකොට තුන්ලෝ වැසියන් හා උපමා නොකළ යුතු බවට පැමිණිසේක්මය සකල ලෝකවාසීන් විසින් පුදන ලද්දා වූ අසම ූලෝ කනාතයන් වහන්සේ වඳමි. බුද්ධං නරනං සමෝසරණදිචිත්තං ප්ඥාපදීප ජුතියා විහතන්ද කාරං අත්තාබිකාමනරදේව හිතාවනන් தං වදාමිකාරනිික මක්ග මනන්තඥානං ේරමදවි මිනිසුන් එක්්‍රැස් වන ස්ථානය වූ ස්තිරසිත් ඇත්තා ප්‍රඥඥා නැමති ප්‍රධීපා ලෝකයෙන් නැසූ මෝහන්දකාර ඇත්තාූ දෙවි විිනිසුන්ගේ යහපද අතිශයෙන් කැමතිවන්නා දෙවි මිනිසුන්ට යහපද සිදු කරන්න කාරනිික වූ උත්තම වූ අනන්තඥාන ඇත්තා ඒභාග්‍යවතුන් වහන්සේ වන්දිමී අකිල ගුණ නිධානෝ යෝමොනින්දෝ පගත්නවා වනමිසි පතනව්හං සඥාතානං නිකේතන් තහිමකුසල ජේතන් දම්මචක්කං පවත්තෝ තම තුළ මහිකාන්තන් වන්ධනියං නමාමි තේරුම සකළ ලෞකික ලෝකෝත්තර ගුණයන්ගේ පිහිටි ස්ථානය වූ යම් මනීන්ද්‍රයන් වහන්සේ කෙනෙක් කායචිත්තයන් ඉක්මවා සිටිනා යතිීන්ගේ වාසස්ථාන වූ ඉසි පතන නම් වූ වනයට එළඹ එහි අකුසල් නසන්නා වූ ධර්මචක්්‍රය පැවැත්වූ සේක්ද ඉතා යහපත්තුූ අසම වූ වැඳීමට සුදුසු ා ගෙවතුන් වහන්සේ වඳමි. සුucciි පරිවාරිතං සුරචීර්ප භාගී රත්තං සිරි විසයාලයං ගුපිත මින්ද්‍රියහු පේතං රවිසසි මණ්ඩලපුබූති ලක්කනෝ පචිත්තං සුරනර පූජිතං සුගත මාදරං තමාමී තේරුම රාගාදී කෙලෙස්මල නැතිහෙයින් ශුද්‍ර වූ අන්‍යන් විසින් පිරිවරණ ලද්දා වූ අතිශෙන් ශෝභාවත්තු වූ ශරීරකාන්තියෙන් රංජිත වූ ප්‍රඥඥාපු්ඥ සංඛ්‍යාත ශ්‍රී සමූහයාට වාසස්ථාන වූ ආරක්ෂා කරනලද චක්ෂරාදී ඉන්ද්‍රයන්ගෙන් යුක්ත වූ සූරය ම්ඩල චන්ද්‍ර මණ්ඩලාදී ලක්ෂිණවලින් වෙචිත්‍ර වූ පතුල්ලත්තා වූ දෙවිමිනිසුන්මසින් පුදන ලද්දා වූ සුගතයන් වහන්සේ ආදරයෙන් වඳමි. මක්ගෝ ලුම්පේන මහ පටිගාසාදී උල්ලෝල වීවිං සංසාරෝගං තරිත මබයං පාර පත්තං පජානං තානං ලේනං අසම සරනං ඒක තිත්තං පති්ටං පු්ඥ කෙත්තං පරම සුකදං දම්රාජනමාමී තේරුම ආය අෂ්ඨාංගික මාර්ගනමති පසුරෙන් බ දවේශ මෝහාදී මහාරල කුඩාරල ඇත්තා වූ සංසාර සාගරය එතර කලා වූ ජාත්‍යයාදී බයරහිත වූ සංසාර සාගරයාගේ පරතරට පැමිනවදාලා වූ සත්වේනට ආරක්ෂාවක් වූද බයට පත්වුවන් සැඟවීමට ස්ථානයක් වූද අසහාය පිළිසරනක් වූද නිවන නැමති පරතරට යෑමට එකමතීර්තය වූද සත්වනට පිහිට වූ පුුණ්‍යක් ක්ෂේෂ්‍රය වූද පරමසුකය දෙන්නා වද ධර්මරාජයන් වහන්සේ වඳමි. කන්ඩබමූලේ පරහිතකරෝ යෝමනින්දෝ නිසින්නෝ. அச்சේරං සීසං නயන සුභගං ආකුලන්නගිජාලං. දුජාලදදංසං முනහි ජාහිතං පටபேරං அக்காසිී වන්දේතං செ්ட்ட පරම රතිජං இදි දම්මහු பேේත தேේரு පරහිතකර වූ යම් முනද්‍රයන් වහන්සේ කනෙක් கண்டனම් ව அம்பருக்குுல වැහිඳ ජனையන් විශ්මේයට පත්කරන්නා වූ දෙවමිනිසුන්ගේනේ ත්‍රයන්ට යහපත්තු ව ජලෙන් ආකුල ගිනිදලින් යුක්ත වූ දෘෂ්ටි ජාලයෙන් විද්වන්සනය කරන්නා වූ සකල සර්වඥන් වහන්සේලා විසින් නොහරණ ලද්දා වූ ප්‍රාතිහාර සීක්‍රන්් කළසේක්ද ශ්‍රේෂ්ට වූ පරම රතිජනක වූ ති ධර්මයන්ගේ යුක්ත වූ ඒ මනීන්ද්‍රයන් වහන්සේ වඳමි මුනින් දක්කෝ යවේ කොද යුද යරුණෝ ඥාන විතන්න බිම්බෝ වින අ්පා නෝගං කමල කතිකාන් දම්මරන්සී වරයහි සුබ්බෝදේසි සුද්දේ තිහව කුහරේ ව්‍යාපත්ති කිත්ති නංච තිලොක්ක චක්කෝ දුකම සහනං තන් මහේසිං නමාමි. තේරුම මහාකරුණා සංඛ්‍යාත අරුණාලෝකය ඇත්තා වූ ඥාන සංඛ්‍යාත පුළුල් මඩුළු ඇත්තා වූ අසහාය වූ යම් මොනීන්ද්‍ර නැමති සූ්‍ර මණ්ඩලයක් භවත්‍රය නැමති විලෙහි ශුද්ධ වූ පදම නැමති විනේය ජන සමූහය උත්තම වූ ශ්‍රී සද්ධර්ම රශ්මයෙන් ප්‍රබෝධ කළසේක්ද පතලා වූ කීර්ති ඇති තුන්ලොවට අසහාය නේත්‍රයක් වූ සෙස්සන්ට ඉවසය නොහෙන කරුණු ඉවසීමට සමත් වූ මහේශීන් වහන්සේ වඳමි යෝජිනෝ අනේක ජාතියන් සපුත්තධාර මංග ජීවිතම්පී බෝධි පේමතෝ අලග්ග මානසෝ අදාසියේව අතිකස්ස දානපාරමින් තතෝ පරමං අපූරී සීල පාරමාදික්කම්පී තාස මිද්ධියෝ පායාත මග්ගතං තමේක දීපකන් නමාමී. තේරුම පස්මරුන් දිනු හෙයි ජිනනම්ගූ යම්බුදෝරයන් වහන්සේ කෙනෙක් සම්බෝධිය කෙරෙහි ප්‍රමயின் අம்பුදරුවන් සහිත වූ ශරීරාවවයந்த ජීවිතේද ඒවා කරෙහි ඇල්මක් නැතිව ඒවායි ුවමනා தැනத்தට දුන්සේක්ද ධන පාරමිතාාවද නැවත සීල පාරමිතාදියද පිරසේක්ද ඒ පාරමීන්ගේ සமෘர்දෙන් ලෝකෙහි අක්‍රබවට පැමිණිසේක්ද ලෝකයා අසහාය පිළිසරණක් වු ඒ භාග්‍යවතුන් වහන්සේ වඳමි. දේවා දේවාති දේවන් නිධන වපුදරං මාරභංගං, අබංගං, දීපං දීපං පජානං, ජයවර සයනේ බෝධි පත්තං දීපත්තං බ්‍රක්්මා බ්‍රක්්මාගතානං වරගිර කතිත්තං, පාපහීනං පහිනං ලෝකාබිරාමං සතත්ත මහිනමේ තං මනින්දං මනින්දම්. තේරුම සම්මුති දේව පත්ති දේවයන්ට උත්තමැහෙයින් අතිදේව වූ අන්තිම දේහය දරන්නා වූ මාරයන් බංග කරන්නා වූ මාරයන්ට හිංසා කළ නොහෙන්න්නා වූ සත්වයන්ට ප්‍රඥාව නැමති පහන දල්වන්නා වූ උතම වූ බෝධි පාරයන්කහි සම්බෝධයට පැමිණ වදාලාූද නිවනට පැමිණ වදාලාද තමන් වහන්සේ වෙත පැමිණෙන මනුෂ්‍ය දෙව්‍ය බ්‍රක්්මයන්ට උත්තම වූ ධර්මය වදාරන්නාූ හීන වූ පාපයන් අරහත් මාර්ගයෙන් දුරු කලා වූ මනුෂ්‍ය දේව බ්‍රක්්මයන් ඇලුම් කරන්නා වූ ං විද මොනීන්ට ඊශ්වර වූ මනීන්ද්‍රයන් වහන්සේ සැමකල්හිී වඳමි. බුද්ධෝ නිග්‍රෝධ බිම්බෝ මුදුකරචරනෝ බ්‍රක්්ම සෝසයේනි ජංගෝ කෝසච්චද ජාතෝ පුනරපි සුගතෝ සුප්පතිට්ටිත පාදෝ මුදෝ ධාතුන්න ලෝමෝ අතමාපි සුගතෝ, බ්‍රක්්මෝ උජුගතබාවෝ, නීලක්කී දීග පන්හි සුකුම මලච්චවි, තෝමර රසග්ග සග්ගී. තේරුම බුදුරජාණන් වහන්සේ උසින්හා මණ්ඩලයේ සම වන නුගරුකසේ උසට සමාන වූ බඹයෙන් යුක්ත වෙන සේක. ලදරුවකුගේ අතුළ පතුලසේ මොලොක් අතුල් පතුල් ඇතිසේක බ්්‍රක්්මයන්ගේ හඬ බඳු අෂ්ටාංග සමන්වාගත ස්වරයෙන් යුක්ත වනසේක ඒනිම් රුගයන්ගේ ජංගාසයින් මසින් හාත්පසින් පිරුණු වටහූ ජංගා ඇතිසේක රුෂබාධීන්ගේමෙන් කෝෂයෙන් වැසුණු පුරුෂව්‍යන්ජනයන් ඇතිසේක වතද සුගතයන් වහන්සේ සැම තනක්ම බෝමියහි ස්පර්ශවන සම වූ පතුල් ඇතිසේක දෙබව අතරහි පිහිටි මුරුදු වූ සුද වූ ඌර්ණ රෝමය ඇතිසේක නැවත සුගතයන් වහන්සේ බ්‍රක්්මයාගේ මෙන් රජුව පිහිටි ශ්‍රීදේහය ඇතිසේක. නේත්‍රයන්හි නිල් පැහය ඇතිවිය යුතුතැන්හි දිය බෙරය මලට බඳු මනානිල් පැහැයේ නියුත් නේත්‍ර ඇතිසේක සුදුසුසේ දික්කු විලුම් ඇතිසේක දූලිහෝ වැලි හෝ නොවැලෙන සියුම් සිවිය ඇතිසේක වර්ණනා කළයුතු අක් උඩුකුරුව පිහිටි රසනහර ඇතිසේක චත්තාලි සග්ග ධන්තෝ සමක ලපනජෝ ර ස්ීනෝ චක්කක නංකිත පාදෝ අචිරල දසනෝ මාරපුූ සංකපාදෝ තිට්ටන්තෝ නෝන මන්තෝ බය කරමුදුනා ජන්නුකා නාම සන්තෝ ව්ටක් කඳෝ ජිනෝ ගෝ තරුණ පකුමකෝ සීහ පුබ්බද්ධ කාายෝ තේරුම උත්තම හු සතලිහක් දත් ඇතිසේක කපා මට්ටම් කලාක්මෙන් සමව පිහිටි දත් ඇතිසේක පරිපූර්ණව පිට ඇතිසේක චක්්‍රලක්ෂණයන් ගෙන්යුත් පා ඇතිසේක අතුරු සිදුරු නැතිව මැනවින් පිහිටි දත් ඇතිසේක පස්මරුන්ඩිනු තතාගතයන් වහන්සේ උස්ව පිහිටී ගුල් පේයුත් ඇතිසක මොලොක්කු අතියුවලින් සිටගෙන නොනමී දෙදන පිරිමදිනාසේක මනාකොට වටකළ කලයක කරසේ වට වූගෙල ඇතිසේක එකනෙහි උපන් රතුවස්සකුගේ ඇස්මෙන් විප්්‍රසන්න ඇස් ඇතිසේක සිංහයාගේ පූර්ව කයිසයින් සෑම තැනම පිුණු කය ඇති සේක සත්තප්පි නෝච දිගංගුලි මත සුගතෝ ලෝම කූපේක ලෝමෝ සම්පන් නෝදාාතදාට්ටෝ කනක සමතචෝ නීල මුංගග්ග ලෝමෝ සම්බුද්ධෝ තුූල ජිව්හෝ අත සියහනුකෝ ජාලි කප්පාද හත්තෝ උන්හිස සීසෝ ඉතිගුණ සහිතන්තන් මහෙසින් නමාමි. තේරුම තතාගතයන් වහන්සේ දෙයත් පිටය දෙපාපිටය අංශකූට දෙකය පිටය යන සත්තැන්හි ඇට නහර නොපෙනෙන්නේ සේ පිරුණු මස් ඇතිසේක දෙගින් සම වූ අත්පා ඇගිලි ඇතිසේ එක්ෙ කරෝමකූපයක් එ ලෝමය බැගින් ඇතිසේක මැනවින් සුදුස වූ දාටා ඇතිසේක ඔපදමූ රන් පිළිමයක් සේ රන්වන් වූ සිවි පැහැ ඇතිසේක දක්ෂිනාව උත්තව අග උඩ බලාසිටින අංජනවර්ණ රෝමයෙන් යුක්ත වන සේක සම්බුද්ධයන් වහන්සේ වර්ණ සම්පන්න වූ දිග පුළු ලැති ජිවහායෙන් යුක්ත වන සේක. සිංහයන්ගේ හනුසයින් ස්ථූල හනු ඇතිසේක දක්ෂ වඩුවකු විසින් නිමවන ලද දැවල් කවුලුවක් බඳු අත්පා ඇතිසේක. ලෝක නාපයන් වහන්සේ නලල් පටක්ෂේ පිහිටි මාශ්‍ය පටලයකින් යුක්ත හිස ඇතිසක ද්වත්තිං ශත්වර මහා පොරිසලක්ෂණ සංඛ්‍යාත මේ ගුණයෙන් යුක්ත වූ ඒ මහයර්ශීන් වහන්සේ වඳමි. බුද්ධෝ බුද්දෝති ගෝසේ අති දුල්ලබතරෝ කා කතෝ බුද්ධ භාවෝ. ලෝකේ තස්මා විභාවි විවිධ හිතසුකං සාධවෝ පත්ත යන්තා. ඉටං අත්තාං වහන්තාං සුරනර මහිතං නිබ්භයං දක්කි නේයන් ලෝකානං නන්දි වඩ්ඩනං දසබල සමං තං නමස් සන්තු නිච්චාං. තේරුම බුද්ධ බුද්ධ යන ගෝෂේද අතේු දුර්ලබය බුදුභාව ගැන කියනු කිම එබැවින් ලෝකේ හිනුවනැත්තා වූ සත්පුරුෂය වූ නානා ප්‍රකාර හිත සුකයන් ප්‍රාත්ථනා කරමින් ඉෂ්ටාර්තිය සිදුකර දෙන්නා ව දෙව මිනිසුන් විසින් පුද්ධනු ලබන්නා වූ නිර්බය වූ දක්කිනෙය වූ ලෝකයාගේ සතුට වර්ධනය කරන්න අසම වූ ඒ ගසබලයන් වහන්සේට නිරන්තරයෙන් න මස්කාර කෙරෙත්තුවා. ප්‍රාර්ථනා ගාතා. නේතේන සෝහං නිපුන මති සතෝ සම්පරායේච තිත්තෝ. දක්හෝ දිිට්ටිජු ප්ෝ අවිකල විරියෝ භෝගවා සංවිභාගී. තිික්හෝ සුරෝධිතත්වෝ සරරහිතචරෝ දීගජීවි ආරෝගෝ. දනඥෝ වන්නෝ යසස්සි අතිබලවදරෝ කිත්තිමා භ්‍යත්ත වැැත්්්‍යත්තුූ පේතෝ. සගෝ දාතුංගු පේතෝ පරමසිදරෝ දිිට්ඨදම්මේ විරත්තෝ ලජ්ජි කල්්‍යයාන මිත්තෝ අභිරතකුසලෝ පංච සීලාදී රක්කෝ අපපිච්චෝ අපකෝදෝ අති උජුහදයෝ ඉද්ධිමා අප මෙයිෝ පාසංසෝ පේමවාචෝ සුජනගුණවිදු මාමකෝ සෝභවయම්. මේ පිණෙන් ඒ මම මතුහත්භාවේහි සියුම් නුවන ඇත්තේ ද සිහි ඇත්තේද ලදදන් තෘප්ති ඇත්තේද ක්‍රියාවන්හි දක්ෂේදද ජු දෘෂ්ටි සං්‍යාත ප්‍රඥාව ඇත්තේද අනලහෝ වීරය ඇත්තේද බෝගඇත්තේද දියයුත්තන්ට දෙනස්වභාවය ඇත්තේද තිියුණු නුවනැත්තේද ජනයා අතර சூற ஊயேது நோவனஸ்வன சித்தத்தேது ஆத்மார்த்த பரார்த்தயன் சிதுக்கரන්නේேது. தீர்காயூ அத்தேது ரோகணத்தேது ஸ்ரீமத் ஊயேது மனகுணவர்ன ஷரீரவர்ண அத்தேது பியவர அத்தேது அதிக காயபல ஞானபல அத்தேது கீர்த்தி அத்தேது இவசிம் அத்தேது. ශ්‍රද්ධ ඇත්තේද දානවස්තු ඇත්த்தේද පරම ශ්‍රී ඇத்தේද වර්තமான භවියෙහි කාමයන් කෙරෙහි නුවලන්නේද பௌකිරීමට ලචා ඇත්තේද කල්යාන මිත්‍රයන් ඇත්த்தේද කුසලේහි ඇලුනේද පංචශීලය ආරක්ෂා කරන්නේද ලෝබනැත්த்தේද க்ரோෝධ නැත්த்தේද ඉතා අවංකසිත් ඇත්த்தේද ඇத்தේද ගුණෙන් හා ධනேன் ප්‍රமான නොකන හැக்கේද சீලාදී ගුණෙන් නිසා ප්‍රශංශාවට සுදුසුුවූයේද පரேමණிய කතා ඇත්த்தේද සත්පුරුෂ ගුණදන්නේද බුද්ධාදීට ஆදර ඇத்தේද வவா රාත්‍රයේ දහයේ පටන් දොළහදක්වා. භාවන කරන්නට ගියත් නිදිමතවන මේ මධධිම රාත්‍රීිය තතාගතයන් වහන්සේ විසිින්දේශිත ධර්මයන් සජ්ජායනා කිරීමට සුදුසුකාලයයි. ධර්ම සජජායනය භාවනාමය කුසලයට ද අයත්්‍යය. තේවරුමක් නොදැන නිකම්ම සූත්‍ර ධර්ම සජ්ජානයෙන්. ම් ප්‍රයෝජනයක් දැයි ප්‍රශ්නයක් ඇතිවිය හැකය තේරුම නොදනවුවද තතාගත වචන ගෞරවෙන් සජ්ජානව කරන සත්පුරුෂයාට එයින් මහා පිනක් අයත්වේ ඒ එක් ප්‍රයෝජනයකි සූත්‍ර ධර්ම සජ්ජායනයෙන් ඒවායේ වචන හුරුපුරුදු වේ. වචන හුරුපුරුදු වීමේද ඒවායේ අර්ථය තේරුම් ගැනීමට උපකාරවේ සූත්‍රවල වචන පුරුද වී ඇති තැනැත්තාට යම් කිසි විටක ඒ ධර්මතේරුම් කරදනවා ඇසුනහොත් ධර්මය පහසුවෙන් තේරුම් ගත හැකිවේ. එයද ධර්මසජ්‍යායනයෙන් ලැබෙන වටිනා ප්‍රයෝජනයකි. දම්සක් පැවතුම් සූත්‍රය අප බුදුරජාණන් වහන්සේ වෙසක් මස පුර පසලොස්වක පුහෝ දිනයේදී, පස්මරුම් පරදවා සියල්ල දැන ලෝතුරා බුදු බවට පැමිණීමෙන් පසු සත් සතියක් ගතකොට අටවන සතියේ මහා බ්‍ර්මයාගේ ආරාධනාව පෙළිගෙන වදාරා බරණස ඉසි පතනයට වැඩමකොට දස දහසක් සක්වරින් පැමිණි දේව බ්‍රක්්මගණයා පිරිවරා සිටියදී අන්ඥා කොන්න්ඥාදී තවසන් පස් දෙනා අමතා දම්සක් පැවතුම් සූත්‍රය වදාළ සේක. එය තතාගතයන් වහන්සේගේ ප්‍රථම ධර්මදේශනාවයි. ඒ සූත්‍ර ධර්මය ශ්‍රවණය කිරීමෙන් අන්්‍යා කොන්න්‍ය තවසානෝ සෝ අන් පලයට පැමිණියහ අටලුස් ස්කෝටයක් දේව බ්‍රක්්මයෝද ධර්මය අවබෝධ කර ගත්හ තතාගතයන් වහන්සේගේ මංගල ධර්මදේශනාව වන ඒ සූත්‍රය රාත්‍රී කාලයේ සජ්ජායනයට ඉතායෝග්‍ය ධර්මයකි මෙය ඉතා ගෞරවෙන් සජ්ජායනා කළයුතුය ආරම්භයේදී මුව පිරිසිුදු කරගෙන සුදුසු තැනක වාඩිවී පොතද සුදුසු තැනක තබාගෙන සජ්ජායනාව පටන් ගතයුතුය සූත්‍රයේ ස්ජානා කරන අතර අන් කතානො කළ යුතුය සූත්‍රේකයා අවසන්නකුට සජ්ජායනාව නොනවෙත්විය යුතුය. මේ දෙවියන්ට ප්‍රිය දෙවියන් ගරු කරන අසනු කැමති සූත්‍රයකයි එබවින් දේවතාරාධනාවද කොට සූත්‍රය සජ්ජායනය කළ යුතුය. දේවතාරාධනාව මෙසේ කරනු ඒ සන්තා සන්තචිත්තා තිසරන සරණා එත්තලෝ කන්තරේවා බුම්මා බුම්මාචදේවා ගුණගනගහන්‍යාවට සබ්කාලං ඒතේ ආයන්තුදේවා වර කනකමයේ මේරුරාජයේ වසන්තෝ සන්තෝ සන්තෝ සහේතුම් මුනිවර වචනං සාධවෝ මේ සුනන්තු මෙය ලක්කුණු යොදා ඇති තැන්වල නවත්වමින් තුන්වරක්කයා අනතුරුව නමස්කාරපාටයද තුන්වරක්කයා සූත්‍රේ ස්ජායනා කරන්න උපාසක පිරිසේ ඉන්නා කාටත් සජ්ජායනා කළ හැකිනම් සෑම දෙනාම සජ්්‍යායනය කරනු එසේ කරන කල්හිීද එක්කෙක් කෙනා තමතමන්ට ඕනෑ සැටියකට නොකයා වගන්තියක් පාසාම එකවර කියන්නට පටන් ගනිමින් එකවර අවසන්කිරීමෙන්ද සජ්ජායනා කරනු. සෑම් දෙනාම සජ්ජායනාවට අසමත්නාම් සෙස්සන්ට අසාගෙන සිටීමට කෙනෙකු දෙදෙනෙකු විසින් සජ්ජායනා කළයුතුය සෙස්සන් සාධකාර දෙමින් ශ්‍රවනය කළයුතුය න තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස ඒවන් මේ සුතන් ඒකං සමයම් භගවා බාරාණසියන් විහරති ඉසිපතනේ මිගදායේ තත්‍රකෝ භගවා පංචවගගයේ බික්කු ආමන්තේසිී දවේ මේ භික්කවේ අන්ත පබ්බ ජිතේන නසේවිතප්පා සෝචායං කාමේසු කාම සුකල්ලි කානුයෝගෝ හිනෝගම්මෝ පෝදු්ජනිකෝ අනරියෝ අනත්ත සංහිතෝ යෝජායං අත්තගිලම තානු යෝගෝ දුක අනරියෝ අනත් සංහිතෝ ඒතේ තේ බික්කවේ උබෝ අන්තේ අනුපගම්ම මජ්ජිම පටිපදා තතාාගතේන අभි සම්බුද්ධ චක්කු කරණී ඥාන කරණී උපසමාය අභ්ඥාය, සම්බෝධාය නිබ්බානාය සංවත්තති කතමාචසාභිකවේ මච්චිම පටිපදල් තතාගතන අපි සම්බුද්ධා චක්කු කරණී ඥානකරණී උපසමාය අභ්ඥාය. sambodaya nibbānāya samvattati ayameva ariyo attangiko maggo seyyati dang sammā ditthi sammā saṅkappo sammā vācā ājīvo sammā සම්මා සතිී සම්මා සමාදී අයංකෝසාභිකවේ මජිමා පටිපදා තතාගතේන අපි සම්බුද්ධා චක්කු කරනී ඥාන කරනී උපසමාය අභිං්ඥාය සම්බෝධාය නි්පානාය සංවත්ත්‍රති. इदं कोपणबिक्वे दुःखम् अर्यसच्चं जातिपि दुःख जरापि दुःख व्याधिपि दुःखो मरणंपि दुःखम् अप्प्येहि सम्पयोगो दुःखो प्येहि विप्रयोगो दुःखो यं पिचं न लभति तंपि दुःखम् සංකිත්තේන පංචුපාදාන කන්දාා දුක්කා ඉදංකෝපනභික්කවේ දුක්ක සමුදයන් අරිය සච්චං යායං තන්හාපෝනෝ භවිකා නන්දිරාග සහගතා තත්‍රතත්‍රාබිනන්දිනී සෙයති දං කාමතන්හා භවතන්හා විභවතන්හා ඉදංකෝපන භික්කවේ දුක්කනිරෝදං අරිය සච්චං යෝ තස්සායේව තන්හාය අසේස විරාගනිරෝදෝජාගූ පටිනිසග්ගෝ මුත්ති අනාලයෝ දංකෝ පන භික්කවේ දුක්කනිරෝධ ගාමිණී පටිපදා අරිය සච්චං අය මේව අරියෝ අ්ටංගිකෝ මක්්ගෝ සයතිීදං සම්මාදිට්ටි සම්මා සංකප්ப்பෝ සම්මාවාචා සම්මාකම්මන්තෝ සම්මාආජීവෝ සම්මාවායාමෝ සම්මාසති සම්මා සමාදී ඉදන්දුख අරිය සච්චන්ති මේ භිකවේ පුක්බේ අනනුස්සු තේසු දම්මේසු චක්කුන් උද පාදී ඥානං උදපාදී ප්ഞා උදපාදී විචා උදපාදී ආලෝකෝ උදපාදී තංකෝ පනිදං දුुක්කං அறிිය සச்சං පරි්ஞයන්ති මේ බිකවේ පුुබ්බේ අනනුස්සුතේසු දම්මේසු சකුං උදපාදී ඥානං උදපාදී පഞා උදපාදී විච්චා උදපාදී ආලෝකෝ උදපාදී தංකෝ පනිදං දුुකං அறிරිය සச்சං පරි්ඥා තන්තිමේ පිකවේ පුुබ්බේ අනනුස්සු තේසු දම්මේසු චකුං උදපාදී ඥානං උදපාදී පഞා උදපාදී විච්චා උදපාදී ආලෝකෝ උදපාදී ඉදංදුක්க்க සමුදයං அறிිය ස්චන්තිී මේබික්කවේ පුබ්බේ අනනුස්සුතේසු දම්මේසු චක්කුම් උදපාදී ඥානං උදපාදී පഞා උදපාදී විචා උදපාදී ආලෝකෝ උදපාදී තංහෝ පනිදංදුක්ක සමුදයන් අරිය සච්චං පහත්බන්ති මේ බික්කවේ පුබ්බේ අනනුසු තේසු දම්මේසු චක්කුං උදපාදී ඥානං උදපාදී පඥා උදපාදී විච්චා උදපාදී ආලෝකෝ උදපාදී තංකෝ පනිදං දුක්ක සමුදයං අරිය ස්චං පහිනන්ති මේබික්කවේ පුබ්බේ අනනුස්සු තේසු දම්මේසු චකුං උදපාදී ඥානං උදපාදී ප්ඥා උදපාදී විච්චා උදපාදී ආලෝකෝ උදපාදී ඉදං දුुක්ක නිරෝධං අරිය ස්චන්ති මේ බිකවේ පුබ්බේ අනනුස්සුතේ සු දම්මේසු චක්කුම් උදපාදී ඥානං උදපාදී ප්ഞා උදපාදී විච්චා උදපාදී ආලෝකෝ උදපාදී තංකෝ පනිදං දුක්කනිරෝධං අරිය සච්චං සච්චිකා තබ්බන්ති මේ බික්කවේ පුබ්බේ අනනු සුතේසු දම්මේසු චක්කුම් උද පාදී ඥානං උදපාදී ප්ඥා උදපාදී विजा उदपादी आलोको उदपादी तंको पनिधं दुख निरोधं अरिय सच्चं सच्चे कतंति बिकवे पुब्बे अनेनुसुते सुदम्मे सु चक्कुं उदपादी ज्ञानं उदपादी ප්ඥා උදපාදී විචා උදපාදී ආලෝකෝ උදපාදී ඉදන්දුක්ක නිරෝධගාමිනිී පටිපදා අරිය සච්චන්තිමේ බික්කවේ පොබ්බේ අනනුස්සු තේසු දම්මේසු චක්කුන් උදපාදී ඥානං උදපාදී ා උදපාදී විච්චා උදපාදී ආලෝකෝ උදපාදී තංකෝ පනිදං දුක්කනිරෝධගාමිණී පටිපදා අරිය සචචං බාවේ තබ්බන්තිමි බික්හවේ පුබ්බේ අනනුස්සු තේසු දම්මේසු චක්කුම් උදපාදී ානං උදපාදී ප්ඥා උදපාදී විච්චා උදපාදී ආලෝකෝ උදපාදී තංකෝ පනිදං දුක්කනිරෝධගාමිණී පටිපදා අරිය සච්චංවාවිතන්ති මේ බෙක්කවේ පුුබ්බේ අනනුස්සුතේසු දම්මේසුූ සක්කුං උදපාදී ඥානං උදපාදී පඥා උදපාදී විච්චා උදපාදී ආලෝකෝ උදපාදී යාවකී වංච මේ බික්හවේ ඉමේසු චතුසු අරිය සච්చේසු ඒවන්ති පරි වට්ටන් ද්වාදසාකාරං यताभूतं ज्ञानदर्शनं न सुविशुद्धम् अहोसि तावाहं विक्रवे सदेवके लोके समारके सब्रह्मके समनप्राक्मणीयापजाय सदैव मनुस्साय अनुत्तरं समासम्बोधिं අभි සම්බුද්ධ ප්චඥාසිං යතෝච කෝමේ බික්කවේ ඉමේසු චතුසු අරිය සච්చේසු ඒවන් තිපරි වට්ටං තුවාදසාකාරං යතාභූතංඥානදස්සනං සුවිසුද්ධං අහෝසී අතාහංභික්කවේ සදේව කියේලෝ කේ සමාරකේ සබ්‍රක්්මකේ සස්සමන ග්‍රාක්්මණයා පජාය සදේවමනුස්සාය අනුත්තරං සම්මා සම්බෝධින් අබිසම්බුද්ධෝ පච්චඥාසිං. යා නංච පනමේ දස්සනං උදෙපාදී අකුප්පා මේ චේතෝ විමුත්ති අයමන්තිමාජාති නත්තිධානී පුනබ්බවූතිී ඉදම වෝච බගවා අත්තමන පංච වගගිය බික්කු බගවතු බාසිතං අබිනන්දුන්ති ඉමස්මිංච පන මේේ වෙයා කරනස්මින් භං්ජමානේ ආයස්මතෝ කොන්්ඩഞස්ස විරජං වීත මලං දම්මචක්කුන් උදපාදී යංකංචි සමුදය දම්මන් සබ්බන්තන් නිරෝධ දම්මන්තිී පවත්ති තේච පනභගවතා දම්ම චක්කේ බුම්මාදේවා සද්ධ මනුස්සාවේසුම් ඒතන් භගවතා භාරාණසියන් ඉසිපතනේමිගදායේ අනුත්තරං දම්ම චක්කං පවත්තිතං අපපතිවත්තිියං සමනේනවා බ්‍රාක්්මනේනවා දේවනවා මාරේනවා බ්‍රක්්මුණවා කේනචීවාලෝ කස්මින්තිී බුම්මානං දේවානං සද්ධං සුත්වා चातुं महाराजिका देवा सद्दमनुस्सा वेसु एतं भगवता बारानसियं पेयाळं चातुं महाराजिकानां देवानां सद्दं सुत्वा तावतीं सा देवा सद्मनुस्सा वेसु पेयालं तावतिंसानं देवानं सद्दं सुत्वा यामादेवा सद्यमनुषा वेसुं पेयालं यामानं देवानां सद्दं सुत्वा तुषिता देवा सद्य मनुस्सा සිතාානං දේවානං සද්ධං සුත්වා නිම්මාන රති දේවා සද්ධ මනුස්සාවේසුන් පෙයාං නෙම්මාන රතිීනං දේවානං සද්ධන් සුතුවා පරණම්මිත වසවත්තිනෝ දේවා සද්ද මනුස්සාවේසුන් පෙයාළං පරනම්මිත වසවත්තිීනං දේවානං සද්දං සුතුවා බ්‍රක්්ම පාරි සජ්ජා දේවා සද්ධ මනුසාවේසුම් පෙයාළ බ්‍රක්්ම පාරි සජ්ජානං තේවානං සද්දං සුත්වා බ්‍රක්්ම පුරෝහිතා දේවා සද්ධ මනුස්සාවේසුම් पेयालं ब्रह्मपुरोहितानं देवानं सद्दं सुत्वा महाब्रह्मादेवा सद्यमनुस्सा वेसुं पेयालं महाब्रह्मानं देवानं सद्दं सुत्वा परिताभादेवा सद्यमनुस्सा वेसुं पेयालम् परिताभां देवानं सद्ं सुत्वा अपमानाभादेवा सद्यमनुस्सा वेसु अपमानाभां देवानं सद्दं सुत्वा आबसरा देवा सद्यमनुस्सा वेसुं पेयालम् අබසරනங දේවාන සදද சුතුවා පරිත සුබා දේවා සද්ධමனுුසාവේசුം பெயா පරිත සුබානங දේවානங සදද சුතුවා අපමාන සුබා දේවා සදදමனுුසාവේசුම්ெ අපමාන සුභානங දේවානං සදදං සුවා සුබකින්නකා දේවා සද්ද මනුසා വේසුන් පெයා සුබකින්නකානங බේවානං සදදං සුවා වේහപලා දේවා සදද මනුසා වේසුන් පෙයා वेहप्पलानं देवानं सद्ं सुत्वा अविहादेवा सद्यमनुस्सा वेसुं पेयालम् अविहानं देवानं सद्यं सुत्वा अथप्पा देवा सद्यमनुस्सा वेसुं पेयालम् अतप्पानं देवानां सद्दं सुत्वा सुदस्सादेवा सद्यमनुस्सा वेशुं पेयालं सुदस्सानं देवानं सद्दं सुत्वा सुदस्सी देवा सद्यमनुषा वेसुं पेयालं सुदर्सीनां देवानां सद्दं सुत्वा නෙට්ටකා දේවා සද්ධ මනුස්සාවේසුම් පේයාලං ඉතිහතේන කනේන තේන හොත්තේන යාව ප්‍රක්්මලෝකා සද්දෝ අබගගංජී අයංශ දස සහස්සී ලෝකධාතු සංකම්පී සම්පකම්පී සම්පවේදී අපමානෝච උලාරෝෝබසූළු කේපාතුරහෝසී අතිකම්ම දේවානං දේවානු භාවන්තී අතකෝ බගවා උදාන උදානේසිී අ්ඥාසි වතබෝ කෝඩഞෝ අඥාසි වතබෝ කොන්්ඩഞෝතී ഇതද ආස්තോ கொඩഞස அኛ கொඩഞවവනාම அസٿ. තතාගතයන් වහන්සේ විසින් දේශිත සූත්‍ර ධර්මයන් අතරෙන් මේ චචක්ක සූත්‍රය ඉතා උසස්ථැනක් ගන්නා සූත්‍රයකි. තතාගතයන් වහන්සේ පළමුවෙන් මේ සූත්‍රය දෙවරම් වෙහෙරෙහි දේශනා කළ අවස්ථාවෙහි ඒ අසා හැටනමක් භික්‍ෂූන් වහන්සේලා සෞ් කෙලෙසුන්නසා අරහත්වයට පත් වූහ. බුදුරදුන්ගෙන් දහම් අසා අරහත්වයට පත්වීම එපමන අරුමයක් නොවෙයි. බුදුරජාණන් වහන්සේ පිරිණිවිමින් පසු මලියදේවනම් තෙරුන් වහන්සේ මේ සූත්‍රය අනුරාධ පුරයෙහිදී ලෝවා මහාපායේ යටමාලයේදී දේශනා කළහ. එදාද සූත්‍රධර්මය අසා සටනමක් භික්‍ෂූන් වහන්සේලා අරහත්වයට පැමිණියහ. තෙරුන් වහන්සේ ලෝවා මහාපායේ නික්ම ඒ ප්‍රාසාදය ඉදිරිපිට මහා මණ්ඩලේහි ඒ සූත්‍රය දේශනා කළහ. එතනදීද සටනමක් භික්‍ෂූන් වහන්සේ රහත් වූහ. තෙරුන් වහන්සේ මහාවිහාරය නික්ම සෑගිරියට වැඩමකොට එහිදීද මේ සූත්‍රය දේශනා කළහ ඉන් පසු ශාක්‍ය වංශ විහාරය, කුටාලී විහාරය, අන්තර සොබ්ය මුතිියංගනය, වාතක පබ්බතය පාචීන ගරකය, දීගවාපය, ලෝකන්දරය ගාමෙන්න්ඩල වාලය යනස්ථාන වලදීද මේ සූත්‍රය දේශනා කළහ ඒ සෑම තැනකදීම ඒ සූත්‍රය අසා සටනම බැගින් භික්‍ෂූන් වහන්සේලා රහත් වූහ තෙරුණුහන්සේ සිතුල් පව්වට වැඩම කළකල් හි සැටවස් ඉක්මවාගිය මහතර නමකගේ ආරාධනාවෙන් ක්ස්ථානයකදී මේ සූත්‍රදේශනය කළකල් හිී අසා සැටවස් පිරුණු මහතෙරුන් වහන්සේලාම සට නමක් අරහත්වයට පත් වූහ. ඉක්බිති මලියදේවතෙරුන් වහන්සේ තිස්ස මහා විහාරයට වැඩමකොට ඒ ධර්මය දේශනා කළ කල්හි සටනමක් භික්‍ෂූහූ රහත් වූහ. ඉක්බිති තෙරුන් වහන්සේ කැලනට වැඩමකොට නග මහා විහාරෙහිදී කාලච්ච නම් ගමහිදීද මේ සූත්‍රයදේශනා කළහ සටනම්බගින් භික්‍ෂූන් වහන්සේ රහත් වූහ. ඉක්බිති තෙරුන් වහන්සේ තුදුස්වක්දිනයේදී එහිම ප්‍රාසාදයක යටමාලයේ මේ සූත්‍රයදේශනා කළහ. පොහෝදිනයේදී පහය මත මේ සුත්‍රයදේශනා කළහ දෙවාරයේදීම සට නමබැගින් රහත් වූහ. මෙසේ මලිය දේව තෙරුන් වහන්සේ විසින් මේ සූත්‍ර ධර්මය දේශනා කළ සට තැනකදීම සට නම බැගින් භික්‍ෂූහූ රහත් වූහ. එක් වරක ත්‍රිපිටක චූලනාග තෙරුන් වහන්සේ විසින් මේ සූත්‍රය දේශනා කරනු අසා දහසක් භික්ෂූහූ අරහත්වයට පැමිණියහ. සූත්‍රය නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒවන් මේසුතන් ඒකං සමයන් බගවා සාවත්්‍යයන් විහරති ජේතවනේ අනාත පින්ඩිකස්ස ආරාමේ තත්‍රකෝ බගවා බික්කූ ආමන්තේසී ති බදන්තේතිී තේබිකු බගවතോ ප්චසෝසු බගවා ඒතද වෝච දම්මං හිවෝ බික්කවේ දේසිසාමී ආද කල්්‍යනං මජේ කල්්‍යානං පරිියෝසාන කල්්‍යානං සාත ස්‍යන්ජන වල පරිපුන්නං පරිසුද්ධංග්‍රක්්ම චරියන් පකා සෙසාමී යදිදංචචක්කානී තංසුනාත සාදුුකංමනසි කරෝත බාසිස්සාමීතිී ඒවන් බන්තේති කෝතේ බික්හු බගවතෝ පච්චසෝසුම් भगवा वोच च अजात्तिकानि आयतनानि वेदितब्बानि च बाहिराणि आयतनानि वेदितब्बानि च विज्ञानकाया वेदितब्बा च पस्काया वेदितब्बा च वेदनाकाया वेदितब्बा චතන්හා කායාවේදි තබ්බා ච අජ්ජත්ති කානීආයතනානීවේදි තබ්බානීතිී ඉතිකෝපනේ තංවුත්තං කින්චේතං පටිච්ච වුත්තං ශක්කා එතනං සෝතා එතනං ගානා එතනං ජවහා එතනං කායායතනං මනායතනං ച අජත්තිකානී ආයතනානී වේදි තබබානීතිී ඉතිියං තංවත්තං ඉද මේතං පටිච්ച උත්තං ඉधං පටමං சක්කං බාහිරණී යතනනීේදිතබබානී ඉතිකෝ පනේතං උත්තං කංචේතං පටච්චවුත්තං රූපායතනං සද්ධායතනං ගන්දාායතනං රසායතනං පෝටබායතන බම්මායතනං බාහිරාණී ආයතනානීේදි තබ්බානීතිී ඉතිියංතං උත්තං ඉද මේතං පටිච්ච වුත්තං ඉදංදුතියං ශක්ං චවි්ඥාන කායාවේදි තබබානීතිී ඉතිකෝ පනේතං උත්තං කින්චේතං පටිච්චවත්තං චක්කුංච පටිච්ච රූපේච උපපච්චතී චක්කු විഞ්ඥානං සෝතංච පටිච්ච සද්ධේච උපපච්ච තී සෝත විഞඥාන ගානංච පටිච්ච ගන්දේච උපපච්ච තීගාන විഞ්ඥානං ජව්හංච පටිච්ච රසේජ උපපජ්ජතී ජවහා විഞ්ඥානං කායංශ පටිච්ච පොට්ට බේච උපපජ්ජතීකාය විഞ්ඥාන මනංච පටිච්ච දම්මේච උපපජ්ජතීමනෝ විඤ්ඥානං විඤ්ඥාන කායාවේදි තබබාතිී ඉතිියං තංුත්තං ඉද මේතං පටිච්ුත්තං ඉදං තතිියන් චක්කං පස්ස කායාවේදි තබ්බාතිී ඉතිකෝ පනේතං ුත්තංින්චේතං පටිච්චුත්තං චකුංච පටිච්ච රූපේච උපපජ්ජතීචක්කු විഞ්ඥානං තින්නං සංගති පස්ස සෝතංච පටිච්ච සද්‍යේච උපපජ්ජතී සෝත වි්ඥානං තින්නං සංගති පස්ස ගානංශ පටිච්ච ගන්දේച උප්පජ්ජතීගාන විഞඥාන තින්නං සංගති පස්සෝ ජවහංච පටිච්ච රසේච උප්පජ්ජතිී ජවහා විഞ්ඥානං තිනං සංගති පස්සෝ කායංච පටච්ච පොට්ට බේච උපපජ්ජතීකාය විഞ්ඥානං තින්නං සංගති පස්සෝ මනංච පටිච්ච දම්මේච උපපජ්ජතීමනෝ විඤ්ඥානං තින්නං සංගති පස්සෝ ച පස්ස කායවේදි තබ්භාතිී ඉතිියං තං උත්තං ඉද මේතං පටිච්ച වත්තං ඉදං චතුත්තං චක්කං වේදන කායාවේදි තබ්ාතිී ඉතිකෝ පනේතං உත්තං කින්చේතං පටච්ත්ත சකුංచ පටිච් රූපේච උපචචතිී சක්කු විஞ්ඥානං තින්නන් සංගති පස්සෝ පස්ස පච්చයා வேේදன සෝතං පටිච්ච සදදේච උපජ්ජතී සෝත විഞඥානங ගානංච පටච්ച ගන්දේച උපජ්ජතීගාන වි්ඥානං ජවහංච පටිච්ච රසේච උපජජතිී ජවහා විഞඥානங කායංච පටිච්ച පොට්ටබේච උපපජ්ජතීකාය විഞ්ඥානං මනංච පටිච්ච දම්මේච උපච්චතීමනෝ විഞ්ඥානங තන්නං සංගති පස්සෝ පස්ස පච්චයා වේදනා චවේදනාකායාවේදි තබාතිී ඉතිියතං උත්තං ඉදේතං පටිච්ച உත්තං ඉදං පංචමං చක්ang තහාකායාේදි තබभाාති ඉතිකෝ පනේතංවත්තං கிංචතං පටච්చත්තං చකුංచ පටච්చ රූපේච උප්ජතීක්කු විஞඥානං තින්නං සංගති පස්සෝ පස්ස පච්చයා වේදෙන වේදන පච්చයා තන්හා සෝතංచ පටිචච සද්දේච උපජ්ජතිී සෝත විഞ්ඥානං ගානංచ පටිච්ච ගන්දේച උපජ්ජතීගාන වි්ඥානං ජවහංච පටිච්ච රසේච උපපජ්ජතිී ජවහා විஞ්ඥානං කායංච පටිච්ච පොට්ටබේච උපච්චතීකාය විඤ්ඥානං මනංච පටිච්ච දම්මේච උපච්චතීමනෝ විඤ්ඥානං තින්නං සංගති පස්සු පස්ස පච්චයාවේදෙන වේදන පච්චයා තන්හා තන්හාකායාවේදිතබාතිී ඉතියතං තං ඉ තං පටච්චතං ඉදංට්ட்டං சක්කං சකු අත්තානියෝ වදය தංනං උපපචතී සකුස්ස උප්පාදෝපී වයෝපි ප්ഞායතිී යස්සකෝපන උප්පාදෝපී වයෝපි පഞායතිී අත්තා මේ උපපජ්ජතීച චේතිචාතිී ඉච්චස්ස ඒවමාගතංහෝතී තස්මාතංන උපපජ්ජතී Chakkum attāti yo vadheya iti chakkum anatta. Rūpā attāti yo vadheya tāngna upajjati rūpānāng upādopi vayopi paññāyati yasakopana upādopi vayam panyayati atta me upajati cha cheti chati eva magatam hoti tasma tam na upajati Rūpā attāti ti yo vadeya iti chakkum anatta rupa anatta cakku viññānam attāti yovadeyya taṃ na uppajjati cakku viññānas uppādopī vayopī paṇyāyati yasse kōpane uppādopī වයෝපි පഞායතිී අත්තා මේ උපපජ්ජතීച ජේතීචාතිී ඉච්චස්ස ඒව මාගතං හෝතී තස්මාතන උප්ප්ජතිී චක්හු විഞ්ඥානං අත්තාතී යොව දෙය ඉති චක්කුම් අනතාරූපා අනතා චකු විඤ්ඥානං අනතාති චක්කු සම්පස්සෝ අතාතයෝව දෙය තන උප්පජතිී චක්කු සම්පස්ස උපාදෝපී වයෝපි ප්ඥායතිී යස්සකෝපන උපාදෝපී වයෝපි ප්ඥායතිී අත්තා මේ උප්පජ්ජතිී චචේති චාති ඉච්චස්ස ඒවමාගතංහෝතී තස්මාතංන උප්පජ්ජතිී චක්කු සම්පස්සෝ අත්තාතියෝවදය ති சක්කුം අනතා රූප අනතා சක්කු විஞ්ඥානං අනතා சකු සම්පස්සෝ අනතා වේදනා අතාතිී යෝවදය තන උපප්‍යතිී වේදනය උපාදෝපී වයෝපි ප්ഞායති න්න උපජ්ජතිී වේදනය උපපාදෝපී වයෝපී පායතිී යස්සකෝපන උපපාදෝපී වයෝපි ප්ායතිී අත්තා මේ උපජ්ජතිී වේදන අත්තාතියෝ වදය ඉතිචක්කුං අනතා රූපං අනත්තා ක්කු වි්ඥානං අනතා චක්කු සම්පස්සු අනතා වේදන අනතා තන්හා අත්තාතිී යෝවදය තන උපප්ජතිී තන්හාය උපපාදෝපී වයෝපි ප්ඥායතිී යස්සකෝ පන පාදෝපී වයෝපි ප්ඥායතිී අත්තා මේේ උපප්ජතිී චචේතීචාතිී ඉච්චස්ස ඒව මාගතං හෝතී තස්මාතං නඋප්පච්චතිී තන්හා අත්තාතයෝ වදෙය ඉතිචක්කුන් අනත්තාරූ පං අනත්තා chakku vinyanam anatta chakku sampasso anatta vedana anatta tanha anatta sotan atta ti yo vadeya peyalan ganam anatta ti yo vadeya peyalan jiva atta yuvadeya peyalam kayo attati yuvadeya peyalam mano attati yuvadeya tanam uppajjati manas uppado pi vayo pi panyayati yasse kopane uppado යි පഞායති අත්තාේ උපජතිී චතීජාතිී ච්චස්ස ඒව මාගතංහෝතී තස්මතන්න උපජතී මනෝ අත්තාතයෝවදയ ඉතිමනෝ අනත්තා දම්මා අත්තාතිී යෝවදෙය තන උප්පාජ්්‍යතිී දම්මානං උප්පාදෝපී වයෝපි ප්ഞායතිී යස්සකෝපන උප්පාදෝපී වයෝපි ප්ഞායතිී අත්තාමි උප්ප්ජතිී චතීචාතිී ඉච්චස්ස ඒවමාගතංහෝතී තස්මාතංන උපපජ්ජතී දම්මා අත්තාතියෝවදය ඉතිමනෝ අනත්තා දම්මා අනතා මනෝවිஞ්ඥානං අතාතියෝවදය තන උපපජ්ජතී මනෝවි්ඥස්ස උපාදෝපී වයෝපි ප්ഞායතිී යස්සකෝපන උප්පාදෝපී වයෝපි ප්ഞායතිී අත්තා මේ උප්ප්ජතීചචේතීචාතිී ඉච්චස්ස ඒව මාගතංහෝතිී තස්මා තංන උප්ප්චතී මනവഞ්ඥාන අතාതയോ වදയ ඉතිමනോ අනතා දම්මා අනතා මනോവഞ්ഞානങ අනතා මන සම්පස්ස අතාതയോ වදയ තන ஒපජതി මනോ සම්පස්ස උපදോපීവയോපി පഞාയതി තස්සකෝපන උප්පාදෝපීවායෝපි ප්ඥායතිී අත්තා මේ උප්පජ්ජතීචචේතීචාතිී ඉච්චස්ස ඒව මාගතංහෝතී තස්මාතංන උප්පජ්ජතිී මනෝ සම්පස්සෝ අත්තාතියෝවදය. iti mano anatta dhamma anatta mano vinyanam anatta mano sampasso anatta vedana atta tiyo vadeya tanna uppajjati vedanaya uppado pi vayo pi yasse ko pane uppa do pi vayo pi panya yati atta ch cheti cha ti icchas eva magatang ho ti tasma tan ne uppa jati vedana atta yo vadeya ඉති මනු අනතා ධම්මා අනතා මනුවිஞ්ඥානං අනතා මනු සම්පස්සු අනතා வேදෙන අනතා තන්හා අතාതയ පදയ தං නෙhemපජති තන්හා උපපාදෝපී වයපි පഞාയති යස්සකෝපන උප්පාධෝපී වයෝපි ප්ഞායති අත්තාමේ උපපජ්ජතීච චේතීචාති ඉච්චස්ස ඒව මාගතං හෝතී තස්මාතන උපපජ්ජතිී තන්හා අත්තාතියෝ වදය ඉතිමානෝ අනත්තා දම්මා අනතා මනුවිஞ්ඥානං අනතා මනු සම්පස්සු අනතා வேදෙන අනතා තන්හා අනතා අයංකෝපනභික්खவேේ සක්க்காයේ සමුදය ගාමිණී පටිපදා. චකු ඒතං මම ඒසෝහමස්මී ඒසෝ මේේ අත්තාතිී සමනු පස්සතිී රූපං ඒතං මම ඒසෝහමස්මී ඒසෝ මේේ අතාතිී සමනුපස්සතිී ජක්කු වි්ඥානං ඒතං මම ඒසෝහමස්මී ඒසෝ මේ අතාතිී සමනු පස්සතිී චක්කු සම්පස්සං ඒතං මම ඒසෝ හමස්මේ ඒසෝ මේ අතාතිී සමනු පස්සතිී වේදනං ඒතං මම ඒසෝ හමස්මේ ඒසෝ මේ අතාතිී සමනු පස්සතිී

Manam etam mama, eso hamasmi, eso me atati, samanupasati. Damme etam mama, eso hamasmi, eso me atati, samanupasati. Mano vinyanam etam mama, eso hamasmi eso me attati samanu passeti mano sampassang etang mama eso hamasmi eso me attati samanu passeti vedanam etang mama eso hamasmi eso me attati samanu passeti අන්හං ඒතං මම ඒ සෝ හමස්මී ඒසුමේ අතාතිී සමනු පස්සති අයංකෝපන භික්කවේ සක්කාය නිරෝධ ගාමිණී පටිපදා චක්කුන් නේතන් මම නේසෝ හමස්මී නමේසු අත්තාාතිී සමනු පස්සතිී Rūpaṁ nītāṁ mam nīsū hamasmi na mīsū attāti samanu pasati Chakku viññānaṁ nītāṁ mam nīsū hamasmi na mīsū attāti samanu pasati Chakku sampasaṁ nītāṁ mam nīsū nami so attati samanu passati tanhang netang mam ne so hamasmi nami so attati samanu passati sodang netang mam peyalan gahanang netang mam peyalan jivhang peyalan kayan ne mama peyalan manan ne mama ne so hamasmi na meso ne me so atta ti samanu passati dhamman ne mama ne so hamasmi ne me so samanu passati මනෝවි්ඥානං නේත මම නස හමස්මී නම ස අතාത සමනු පසຕ මනෝ සම්පස්සං නේත මම නස හමස්මී නම ස අතාത සමනු පස්සതී වේදනං නේතං මම නේසූ හමස්මී නමේසෝ අත්තාතී සමනු පස්සතිී තන්හං නේතං මම නේසෝහමස්මී නමේසෝ අත්තාතිී සමනු පස්සති චක්කුංචභික්කවේ පටිච්චරු பேේච ஒප්පජ්ජතිී චක්කු විஞ්ඥානං තින්නං සංගති පස්සූ පස්ස පච්චයා ඔප්පජ්ජතී වේදහිතං සුකංවා දුुකංවා අදක්කම සුකංවා සෝ සුකාය වේදනය පුට්ටෝ සමානෝ අබිනන්දතිී අභිවදතිී ජෝසායතිට්ටතිී තස්සරාගානුසයෝ අනුසේතිී දුක්කාය වේදනාය පුට්ටෝ සමානෝ සෝචතී කළමතිී පරිදේවතිී උරත්තාලින්කන්දතිී සම්මෝහං ආපච්චතී තස්ස පටිගානුසයෝ අනුසේතිී අදුකම සුකාය වේදනයේ පු්ටෝ සමානෝ තස්සවේදෙනය සමුදයංච අත්තංග මංచ අසාධංච ආදීනවංච නිස්සරනංච යතාබූතං තස්ස අවිජානුසයෝ අනුසේතිී සෝවතභිකවේ සුකායවේදනය රාගානුසයන් අපහාය දුකායවේදනය පටිගානුසයන් අපපටිවිනෝදෙත්වා අ Kāpma sukāya vedanāya, avijānu sayāng, asamūha nithvā, avijāng appahāya, vijāng nūpā detvā, diteva dhamme dukkāsa āntakaro, bhavissati tītī, netāng tānaṁ vijatī. සෝතංච භික්කවේ පටිච්ච සද්දේච උපපච්චතී සෝතවි්ඥානං ගානංච භිකවේ පටිච්ච ගන්දේච උප්පජ්ජතිගාන විഞ්ඥානං ජවහංචභික්කවේ පටිච්චරසේච උප්පජ්චතී ජවහා විഞඥානං යංച බිහවේ පටිච්ച පොට්ටभේച උපපජජතිකාය විഞ්ඥානං මනංച බිखවේ පටචച දම්ේച උපපජජතී මනෝ වි්ඥාන තින්නං සංගති පස්ස පස්ස ප්චයා උපපජජතීවේදයිතං සුකංවා දුකංවා අ සුකංවා සෝසුකාය වේදනය පු්ටෝ සමානෝ අබිනන්දතිී අභිවදතිී අ්චෝසාය තිට්ටතිී තස්සරගානුසයෝ අනුසේතිී දුක්කාය වේදනය පුට්ටෝ සමානෝ ෝචතීකිළමති පරිදේවති උරත්තාලිින් කන්දතිී සම්මෝහං ආපච්චතිී තස්ස පටිගානුසයු අනුසේතිී අදුක්කම සුකායවේදනය පුට්ට සමානෝ Tass vedanāya samudayāñca attāṅga māñca, asādāñca ādīna vāñca nisaranañca, yathā bhūtāṅ nappajānāti, tass avijānusayō anusēti. Sōvata bhikkavē sukāya vedanāya, ්‍රාගානුසයන් අපහාය දුකාය වේදනය පටිගානුසයන් අප පටිවිනෝදෙත්වා අදුකම සුකාය වේදනයේ අවිජානුසයන් අසමූහනිත්වා අවිජන් අපහායේ විචං අනුපපා දෙෙතුවා දිට්ටේවදම්මේ දුක්ක සන්තකරෝ බවිසथීතිී නේතංතාානங විච්චතිී චක්හුංචකෝ භිකවේ පටිච්චරූපේච උප්පජ්ජතී චක්කුවිஞ්ඥානං තින්නං සංගති පස්සෝ පස පච්චයා උප්ජතිී වේදතං සුකම්වාදුකංවා අදක්කම සුකංවා සෝසුකාය වේදනාය පුට්ටෝසමානෝ නාබිනන්දතිී නාබිවදතිී නාජෝසායතිට්ටති තස්සරාගානුසයෝනානුසේතිී දුක්කායවේදනය පුට්ටෝ සමානෝ න සෝචතිී නකිලමති න පරිදේවේතිී න උරත්තාලින් කන්දතිී න සම්මෝහං ආප්ජතිී නස්ස පටිගානු සයෝනානු සේතිී අ සුකාය වේදනය පුට්ට සමානෝ තස්සවේදනය සමුදයංance අත්තංගමංచ අසාධංance ආදීන වංච නිස්සරනංance යතාභූතන් පජානාතිී තස්ස අවි්ජානු සයෝණනු සේතිී සෝවතභිකවේ සුකාය வேදනාය රගානුසයං පහය දුකාය වේදනාය පටිගානුසයන් පටිවිනෝදෙත්වා අදුකම සුකාය වදනායේ අවිචානුසයන් සමූහනිත්වා අවි්චං පහය vichang upadetva diteva dhamme dukkha santa karo bhavissati ti tāna metaṁ vijyati so tañca bhikkave paticca saddheca upajyati sota viññānaṁ ගානංചභිക്കවේ පටච්ച ගන්දේച උපචතී ගාන විഞඥාන ජවහංශභිക്കවේ පටිච්චරසේച උපපචති ජවහාවිഞ්ඥානං කායංചබිക്കවේ පටച්ച පෝටබේച උපජ්චතකාය විഞ්ඥානං මනංചබිക്കවේ පටිච්ච දම්මේච උප්පජ්ජතීමනෝ විஞ්ඥානං තින්නං සංගති පස්සෝ පස්ස පච්චයා උප්පජ්ජතී වේදතං සුකංවා දුක්කංවා අදුක්කම සුකංවා සෝ සුකාය වේදනය පු්ටෝ සමානෝ නාබිනන්දතිී නාබිවදතිී naṃ cho sāyatiṭṭati tasera gaṇusayo nānuṣeti so dukkāya vedanāya putto samāno kayyālaṃ dukkha santakaro bhavissati tāne me taṃ vijjati ඒවන් පස්සං මික්කවේ සුත්වා අරියසාාවකෝ චක්කුස්මං නිබ්බින්දතිී රූපේසු නිබ්බිින්දතිී චක්කුවිඤ්ඥානයේ නිබ්බිින්දතිී තන්හාය නිබ්බින්දතිී සෝතස්මිින් නිබ්බිින්දතිී සද්දේසු නිබ්බිින්දතිී ගානස්මින් නිබ්බින්දතිී gande nibbindati jivhaya nibbindati rase nibbindati kayasmin nibbindati pottabbe nibbindati manasmin nibbindati Dhammesu nibbindati mano vinyane nibbindati මන සම්පස්සේ නිබ්බින්දතිී වේදනාය නිබ්බිින්දතිී තන්හාය නිබ්බින්දතිී නිබ්බින්ඳං විරජ්චතිී විරාගා විමුච්චතිී විමුත්හස්මින් විමුත්තමීති ඥානං හෝතී කියීනාජාතිවසිතන් රක්්මචරියන් කතංකරණීයං නාපරං ඉත්තත්තායාතිී විජානාතීතිී ඉදම වෝච බගවා අත්තමන තේබික්හු භගවතෝ භාසිතන් අභිනන්දුන්තිී ඉමස්මිංචකෝ පනවෙයා කරනස්මිින් භංජමානේ සට්ටි මත්තා නං බික්කෝනං අනුපාදාය ආසවේහි චිත්තානී විමු්චිං සූති පිටුව එකසේ තිස් පාන්තර හතරේ පටන් හයදක්වා හාන්දර හතරේ පටන් හය දක්වා. මේ ඉතා වැදගත් කාලයකි. මේ වෙලාවට බ්‍රක්්මමූර්ථයයයිද කියති. මහාබෝධිසත්වයන් වහන්සේලා ලෝතුරා බුදුබවට පැමිණෙන්නේද. මහනදම් පුරණ බොහෝ භික්ෂූන් සෝවාන් වන්නේද සකදාගාමී අනාගාමී වන්නේ රහත් වන්නේද මේ වෙලා වෙහිය. න්යම් රාත්‍රියෙහි බන අසල සදහැවතුන් බෙහෙවන් මග පලවලට පැමිණෙන්නේද මේ කාලෙ. රාත්‍රීයේ පශ්ෂමයාමයේ අගකොටසවන මේ යහපත්කාලයේ සිල් සමාදන්වසිටින ඔබ නොනිදා වැඩ කරන්න. අප බුදුරජාණන් වහන්සේ ඒ වෙසක් පුන් පොහෝදා රාත්‍රීයේ ප්‍රථමයාමයේ ර්ුවේ නිවා සානුෂ්මති ඥානයද මධ්‍යමයාමයේ ලෝකයහි මැරිමැරී කර්මානුකූලව සුගති දුර්ගතිවලට පැමිණෙන සත්වයන් දක්නා දිව චක්කු අභිග්ඥාවද උපදවා පශ්මයාමයේ සවාසනා සකලක්ලේෂයන් ප්‍රහණයකොට ලෝතුරාබුදු බවලැබීම සඳහා පටිච්ච සමපපාද ධර්මය අනුලෝම ප්‍රතිලෝම වශයෙන් මෙෙන හි කළ සේක. සිල් සමාදන් වීසිටින ඔබ මේ වේලා වෙහිදී ඒ පටිච්ච සමුපපාද ධර්මය සජජායනා කරන්න. මෙසේ සජ්ජායනා කරනු. පටිච්ච සමුපපාද සජ්ජායනාව नमो तगव अरहतो अर्हत समस् नमो अरहतो अर्हत समुद्ध नमो अरहतो अर्हत समुद्ध අවි්‍ය පச்சයා සංකාර සංකාර පச்சයා விஞஞානங விஞஞාන පச்சයා நாම රூපං நாම රූප පச்சයා සලා எතන සලා எතන ප්ச்சයා පසු පස පச்சයා வேදன வேදන පச்சයා தහා තහා පச்சයා උපාදානங upadana pacchayo bhavo bhav pacchaya jati jati pacchaya jara maranam sukha parideva dukkha domana supaya sa sambhavanti eva me tasse kevalasse dukkham kandasse samudayo hoti අවිච්චා යත්වේව අසේස විරාග නිරෝදා සංකාර නිරෝධෝ සංකාර නිරෝධ විஞ්ඥාන නිරෝධෝ විஞ්ඥාන නිරෝදා නාමරූප නිරෝධෝ නාමරූප නිරෝදා සලායතන නිරෝධෝ සලායතන නිරෝදා පස්ස නිරෝධෝ පස්ස නිරෝදා වේදනානිරෝධෝ වේදනානිරෝධ තන්හානිරෝධෝ තන්හානිරෝදා උපාදාන නිරෝධෝ උපාධන නිරෝදා බවනිරෝධෝ බවනිරෝදා ජාතිනිරෝधෝ ජාති නිරෝදා ජරාමරනං සෝක පරිදේව දුක්කදෝමනස්සු පායාසානිරු්ජන්තිී ඒව මේීතස්ස කේවලස්ස දුක්කක් කන්දස්ස නිරෝදෝ හෝතී අනක ජාති සංසාරං සන්ඳා විස්සං අනි්බිසං ගහකාරක ගවෙස්සන්තෝ දුुක්කාජති පුනපුනං ගහකාරක දි්ටෝසිී පුනගේහං නකාහසී සබාතේ පසුකාබගගා ගහකුටන් විසංखතං විසංකාර ගතං චිත්තං තන්හානංකය මජ්ජගදැන් මේ භාවනාගාතා සජ්ජායනා කරන්න මෙත්තා භාවනා ගාතා පු්්‍යේනානනමයාවජීවන් සබ්බත්්‍ය සබ්භදා සුකීභාාවයං නිද්දුක්හෝ අව්‍යාපජජෝභාවෙයාහං මයි හංහිතාච වේරාච ම්ජත්තා සබ් පානිිනෝ සුකී අවේරා නිදුක්කා අ්‍යාප්ජාච හොන්තුතේ තතා අස්මංගරාරාමි ගාම පබ්බත පාදපේ රජ්ජේපි මස්සදී පස්ස ගාමක්කෙත්ත වනාදිසූ චखाවාලසි මසාපී මහාදීප චතුස්වපී දවී සහස්ස කුද්දදීපේසු තේසුගාමාදිකේසුച තතා සමන්තාණන්තේසු சක්वाලේ සුथේ සුපී හෙට්ටා අවිචිත යාව බවගගා දසදිසා සුපී කතියා බ්‍රාක්මනා වෙස්සා සුද්දාචන්්ඩාල පුක්කුසා මනුස්සා අමනුසාච සුපන්නාච අසේසකා සබ්බේ අපාද දීපාදා චතුපාද බහොප්පදා තේසුබූතේසු සේසු පूමා සභාපි ඉතිියෝ ස්බේදි්ටා අද්ඨාච සබේදගාච රස්සකා සබේසු කුමතුලාച න මජ්ජම උත්තමා දුරට්ටා පි අදුරට්ටා සන්තිකට්ඨච කේවලා ඒ පංච ගතිකා සත්තා සබේතේ චතුයෝනිකා ඒ සබබේ පනිනෝ ජීවා බූතා සත්තාච සබදා Sukhi avera ni dukkha Abhya pajja cha huntu te Naga cha sabbe pata le Asura cha sure pure Narake yamra jano Nirai ka gata sabbe ේත භවේසුච අසුරකායාච සේච සේචබූනිසිතාපිച සුකිතා හොන්තු නිදුखा අවේරාච අනාමයා දීගා යුකා අමnyaං පියාප්පොන්තු නිබ්බුතිං විහාරේ සුච සබ්බේසු චේතියේ පටිමාගරේ බෝධිරුක්කසු සබ්බේසු සේසරුක්කේ වනේසුච පබ් තේසුච සබ්බේසු කන්දරේ නිච්චරේතතා නදී ගංගා තටාකේසු වාපිපො karani sucha jala se yesu sabbe su samudde sucha devata sabbe sabbe satta jala se ya sukhita hontu niddukha avera cha anamaya දීග යුකා අ්‍යමഞං පියාපප්පොන්තු නිබ්බුතිං තලා සයාච සබ්බේහි සබ්බේසතා වනාසයා රක්කේ සුදේවතා සබබා විමානවන දේවතා සුකිතා හොන්තු නිද්දුකා අවේරාච අනාමයා දക යुකා අ्यමഞංപියපപන්තුു නිിබ්බുතිින් බുම්මට්ඨාදේവතා සබබා ආකා සට්ඨചදේവතා ചතුुം මහාරාජිකාച තාාවതසාച දේവතා යාමාചතුසිතාදේවා නිම්මානරතිනෝපිච පරේහි නිම්මිතා සබභ දේවාච වස වත්තිනු සබ්බේ බ්‍රහ්ම පාරිසජ්ජා තතාා බ්‍රහ්මපුරෝහිතා මහාබ්‍රක්්මා පරිතාබා අපමානහනාමකා ආබස්සරාච බ්‍රක්්මානෝ රි සුබනාමකා අපමාන සුභചේവ සුභකින්න කනාමකාവේහපලා සഞ සත්තා අවිහාත්පිකාපിച සුදසාච සුදസීച අකනිඨාච රූපිനෝ ආකාසානංചායතන விഞනചയതനനിച ആക്കචഞയතන නේവസഞനസഞനോപിച ස්‍යපිතെ බහු සත්තා පනಭታചපුുගලා സுகிතා හන්තුുനിදදුुखा അവරച අනාමയ ඒහියා සුක සම්පති අලද්ධානං ලබන්තුතේ தීරචහොන්තු ලද්ධාය සුක සම්පතියා සදා වි්චා සම්පතිබෝගේහි පව්ඩන්තු යසස්සිනෝ පරිවාර බලපපත්තා බයෝපද්ධව ව්ජිතා සුකිලා සුක සම්බාසා අ්‍යම්ඥං හිතේසිනෝ මෝදන්තු සුකිතා සබබේ මාකංචි පාපමාගමා සත්්දා පාමෝජ බහුලා දානසීල බහුස්සවා ගුණබූසිත සන්තානං ayum palentwa namaya samma ditthin purodaya saddhamma pati pattiya aradentu hito paya macchanta sukha sadanam iti satte suhita manasam mata ca හි පවත්ෙියං නිරත්තරං බවග්ගු පාදාය අවීචි හෙට්ටතෝ එත්තන්තරේ සත්කායුපන්නා රූපී අරූපීච අස්ී ස්ිනෝ දුක්කා පමු්චන්තුූ සන්තුु නිබ්බුතිං இමම්හි මෙත්තං පටිවාසර්ഞෝ භාවේති පතෝච දිවාච රත්තිං සුखං සුපච්చේ සුखං පබු්ජතිී සුතේ සුපාපං සුපිනන පස්සතිී පියෝච සෝහෝතිනරාමරනං rakkanti tam deva gana pi nicchan parappa ca visaggi sattang na tam pi kha cittam samadhin tu attan gatti vanno muko asya ca vipya අමුල්හකෝයේව කරෝති කාලං ආයුක්කයෝබ්‍රක්්මනිවාසගාමිනේ අස්මිං විහාරගර පබ්බතරුක ගාමේ සබ්බේ සුදීපනගරේ සුචක්ක වාලේ දේවා සුරාගරුන්ඩ රක්කසනාගයක්කා rakkantu man sakanu bhava balena nicchang Buddha anusmati bhavanava Buddha anusseti metta ce asubhang maranasati iti ima chatura rakka bhikkhu bhaveya silava Ananta vittara gunang gunato to nussa rang munin Bhaveya buddhi ma bhikkhu nussa ti ma dito Savasane kile so Eko sabbe nigatiya Aho susuddha santano santano පූජානංance සදාරහෝ සබ් කාල ගතේ දම්මා සබ්බේ සම්මා සයංමුණේ සබ්බාකාරනෙ බුංජිත්වා ඒකෝ සබ්බ්нюුතංගතෝ විපස්සනාදි වි්ජාහි සීලාදිචරනේහිച සුසමිද්දේහි සම්පන්නෝ ගගනබේහිනයකෝ සම්මාගතෝ සුභංටානං අමෝග වචනෝචසෝ තිවිදස්සාපිලෝකස ඥනානිරව සේසතෝ අනේ කේහි ගුණෝගේහි සබස තුමෝ අහෝ අනේ කේහි උපායේහි නරදම්මේ දමේසිച ඒකෝ සබ්බස්ස ලෝකස්ස සබ සත්තාානු සාසකෝ බාග්‍ය ඉස්සරයාදීනං ගුණානං පරමෝනිදී Panyasya sabbe dhammesu Karuna sabbe jantusu Atthattanam parattanam Sādhika guna cetteka Dayāya pārami citvā Panyāyantāna muddhari Uddhari sabbha dhammeche දයායන්නේච උද්දරී දිස්සමානෝ පිතාාවස රූපකායෝ අචින්තිියෝ අසාධාරනඥන්ඩේ දම්මකායේ කතාවකාතිී මෙත්තා භාවන attu pramaya sabbe sang sattanam sukha kamatam passitva kamato mettam sabba satte subhavaye sukhi bhaveyang niddukho aham nicchaṃ aham hitāca me sukhi hontu මජතාතචවരනෝ இමම්හිගමක්க்கෙතම්හි සතාහොන්තු සుක සදා තතോ පරංචරාජசු චහवाල සුජන්තුනෝ සමන්තා චக்கवाල සු සතානන්තේ සු පාපිනෝ सुखिनोपुगलाूता अथ भावता सियु तथा इतमा चरिया अनिया दश दिशा सुवाती अशुभ भावना avijñāna sugaṇīhaṃ savijñāna subhaṃ imaṃ khāyaṃ asubhato passaṃ asubhaṃ bhāvayē satī. vanna saṭṭāna gandehi asayo khāse to tathā paṭikkūlāni khāyēme kuna devi solis patitam hapi kuna pa jiguchchan kaya nissitan adaro hi kayo tu kuna petitan milhe kimi cha kayo yang asuchim hi samottito anto asuci sampunno punne vacci kuti viya asuci sandato nicchan yata talika nana kumikula vasu pakka chandanika viya ROGA rogabuto vane bhuto samusseyo ate kiccho tije guccho pahin kunu pupamo tin marana nusseti bhavanava pavate dipa tulyaya sayu santetiya පරූපමාය සම්පස්සං භාවයේ මරනස්සතින් මහා සම්පත්ති සම්පත්තා යතාසත්තා මතා ඉද තතා අහංමරිසාමි මරනං මම හෙසති උප්පතියා සහේවේදං මරනං ආගෙතංසදා මරනත්තාය ඕකාසං වදකෝවිය ඒසතිී ඊසකං අනිවත්තන් තං සතතංගම නුස්සුකං ජීවිතන් උදයා අත්තං සුරියෝවිය දාාවතී vichu bubbula usava jalaraji parikkayam gata kovari puttas sabbatta api avariyo suya sattama punnyaddi buddhi buddhi jinadvayam gatesi maranam kippam කාතුමාදිසකේ කතා පච්චයානංචවේ කල්යා බාහිරජ්ජත්තු පද්දවා මාරමෝරංනිස්නේසාපී මාරමානෝ අනුඛනන්තිී සම්වේග වත්තු අට භාවෙත්වා චතුරාරකා ආව්ජෙය අනන්තරං මහා සංවේග වත් වුණි අට්ට අත්්‍යිත වීලියෝ ජාතිී ජරව්‍යාදී චුති අපපායා අතීත අපපත්ථක ව්ට දුකං ඉදානි ආහාරගවෙෙට්ටි දුක්කං සංවේගවත් වූනිි ඉමානි අ්ට පාතෝචසායම් පිචේව ඉමං විදිඥ අසේවතේ සතතමත්ත හිතාබිලාසී පප්පෝති සෝතිවිපුුලං හත පාරි පන්තෝ මොක්කං සුකං මුණී විසට්ට මතං සුකනේ චාතිී කරණීය මෙත්ත සූත්‍රය කරණීය මත්ත කුසලේන යන්තං සන්තං පදන් අභිස මෙච්ච සක්කෝ උජූච සූජූච සුවචෝතස්සමුදු අනති මානී සන්තුुස්සකෝච සුබරෝce අප්කි්චෝච සල්ලහුක වෘත්තිී සන්තින්ද්‍රියෝච නිපකෝච අප්ගබ්බෝ කුලේසු අනනු ගිද්දෝ නචකුද්ද සමාචරේ කංචි යන වි්нюු පරේ උපවදෙුම් සුකිනෝවා කේමිනෝ හොන්තු සබේ සත්තා බවන්තු සුකිතත්තා ඒකේචිපාන බූතත්තිී තසාවාතාවරවා අනවසේසා දීගාවායේ මහන්තාවා මජිමාරස්සකානුක තුූලාා දික්්ටවායේව අදිිට්ටා චදූරේ වසන්ති අවිධූරේ බූතාවා සම්බවසීවා සබ්ේ සත්තා භවන්තු සුකි තත්තා නපරෝ පරනිිකුප බේට නාති ම්්‍යේත කත්ත චිනංකංචී බ්‍යාරෝසනා පටීග ස්ඥා නා්‍යම්ඥස්සදුක්ක මිච්ചේයේ මාතා යතා නියං පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්කේ ඒවම්පි සබ්භභූතේසූ මාන සම්භාවයේ අපරිමානං මෙත්තංච සබ්බලෝකස්මිං මාන සම්භාවයේ අපරිමානං උත්්දම් අදෝචතිරයංච අසම්භාදං අවේරං අස පත්තං තිට්ටං චරං නිසිනෝවා සයානෝවා යාවතස්ස විගතමිද්දෝ ඒතන් සතින් අදිි්ටෙය බ්‍රක්්මමේතන් විහාරං ඉදමාහෝ දිත්්තිංච අනුපගම්ම සීලවා දස්සනන සම්පන්නෝ කාමේසු විනේය ගේ දං nahi jati gabbe seyan punere ti ti pindima etta tace ammehi sambetan punya sampadan sabbe deva anumodantu sabbe sampatti siddhiya එතාාවතාace අම්මහි ස puഞ සම්පද සබ සtta අනුමූදන්තු ස සම්පത සිද්ධිය ස සතාaceබතා හිතාace අහිතාaceම අනුമදිtwa இමං punyaങ පපුනන්තු සිවං පදන් පුරත්ති මස්මින් දිසාභාගේ සන්තිභූතා මහිද්දිකා තේපි අම්හේනු රක්කන්තු ආරුග්ගේන සුකනච දක්කි නස්මින් දිසාභාගේ සන්තිීදේවා මහිද්දිිකා තේපි අම්හේනුරක්කන්තුූ ආරෝගේන සුකේන පච්චි මස්මිං දිසාභාගේ සන්තිනාගා මහිද්දිකා තේපි අම්හේනුරක්කන්තුූ ආරෝගේන සුකනච ඔත්ත රස්මිංදිසාභාගේ සන්තියක්කා මහිද්දිිකා තේපි අම්හේනු රක්කන්තු ආරෝගේන සුකේනච පුරත්ති මේන දතරට්ට දක්කිනේන විරුල්හකෝ පච්චි මේන විරූපක්කෝ රෝ උත්ත රංදිසං චතාරෝතේ මහරජ ලෝක පාලා යසස්සිනෝ තෙහි අම්හේනු රක්කන්තු ආරෝගේන සුකනച ඉද්දිමන්තෝචයේදේවා වසන්තා ඉදසාසනේ පි අම්හේනුරක්කන්තු ආරෝගේන සුකනච වින්හූච දේවෝකන්දෝ සුමනෝච විබීසනෝ ගාමරක්खේකදවාච අම්හේරක්කන්තු සබ්දා අ නැග උදේ පහටත් පහයි තිහටත් අතරකාලයේ අරුණ නැගන්නේය එය නැගෙන හිරදිග අහසහි දැකිය හැකිය. අරුණ නැගීමෙන් පසු සිල්ගත් අයට ආහාර ගත හැකිය. රාත්‍රයේ නිරහාරව පිළිවෙත්පිරු උපාසක උපාසිකාවන්ට මේ වේලාවේදී යම් කිසි කැඳ වර්ගයක් පානය කිරීම ඉතා හොඳය. මේ වෙලාවේදී උපාසකවරුන්ට කැඳපිස පිළිගැන්වීම ඉතා හොඳ පින් කමක් බව කිවයුතුය. උදේ පහයිතිහට පටන්ගෙන විහාරාධියෙහි කළයුතුවත් පිළිවෙකොට තෙරුවන්වැ පුදා දෙවියන්ට මියගියනෑදයන්ට සියලු සත්වයනට පින් අනුමෝදන් කොට ප්‍රාර්ථනාදකොට හයට සිල් පවාරණය කළ යුතුය. සිල් පවාරණය කිරීමනම් පොහොය දිනේහි සමාදන්වී සිටි සීලය අත්හැරීමය පංච සීලය සමාදන්වීමෙන් පසු සිල් පවාරණය සිදුවේ. පන්සල් රැකීම මෙකළ බොහෝ බෞද්ධයනට පිරිත්පොලේදීත් ොීත් ධන පොලේදීත් මරණපොලේදීත් විහාරයේදීත් චෛත්‍ය වෙතාදීත් තව නොයෙක් තැන්වලදීත් රැකීමී බලාපොරොත්තුවක් නැතිව පන්සල් සමාධන්විමයිකයා නිකම් සිකපදකීමක් පුරුද වී තිබේ. ඒ සිකපදකීමට පන්සිල් සමාධධන්වීමයයි කියතත් එය කීමක් මිස සමාධන්වීමක් නොවේ බෞද්ධයන්ට පන්සිල් රැකීම ගැන සැලකිල්ලක් නැතිවීෑමටද හේතුවක් වී තිබේ. පන් සමාධන්වීමය කියන්නේ පස් පවින් වැලකීමේ බලාපොරොත්වෙන් පස් පවි වැලකී සිටීමට අධිෂ්ඨානයක් කිරීමක් වශයෙන් හෝ පොරුන්දුවක්වීම් වශයෙන් හෝ සිකපදකීමය සඟනමක් ඉදිරියේ හෝ, විහාරයකදී හෝ චෛත්‍යයක් ළඟකදී හෝ රැකීමේ අදහසත් නැතිව බොරුවට සිකපදකීම පිනක්ද, පවක්ද කියා බෞද්ධයන් විසින් සිතා බැලිය යුතුය. පන්සු සමාදන්ව රැකී යුත්තේ මෙසේය. පස් පව් කිරීමේ ආදීනවය දුටුතැනැත්තා විසින් ඒවායින් වැලකී සිටීමේ අදහසින් යම් කිසි සිල්වත් ගුණවත් මහතරනමක් වෙත ගොස් පස් පවින් වැලකීමට අධිෂ්ඨාන කර ගැනීමක් වශයෙන් හෝ පොරුන්දුවීමක් වශයෙන් සිකපද කියවා ගතයුතුය ගුණවත් මහතරනමක් නොලැපිය හැකිකල්හි නවක සඟ නමකගෙන් වුවද සිල් සමාදන්වීම සුදුසුය සිල් සමාදැන්වීමට සුදුසු කෙනෙකු නැති විට විහාරයකටහෝ දාගභක් බෝධයක් වෙතහෝ ගුස් බුදුරජාණන් වහන්සේගෙන් සිල් ලබාගැනීමක් වශයෙන් තමාම සිකපද කියා සිල් සමාදන් විය යුතුය. සමාද වූ ශීලයහි පිහිටා සිටීමට තරම් ශක්තිය ඇති දුවනැති පුද්ගලයෝ සිකපදකඩනු කරති. සිල් කැඩෙන්නේ අනුවනකමත් දුබලකමත් නිසාය සමා සමාදන්නු සීලය කඩුවහුත් නැවත සිල් සමාදන් වූ මහතරුන් වහන්සේ වෙත ගොස් ස්වාමීණී මාගේ අනුවනකමත් දුබලකමත් නිසා මා සමාදන් වු සීලේ බිදීගියය මහතිුවේ වරදට නුබවහන්සේ සමාවන සේක්වා මෙසේ සමාවඉල්ලා පන්සිල් ලබාගත යුතුය පන්සිල් කඩවන සෑම වාරයකෙදීම එසේ කළ යුතුය. එසේ සිල්රක්නා සත්පුරුෂයාට ක්‍රමයෙන් ශීලය නොකඩවා පවත්වාගත හැකි ශක්තිය ලැබෙන්නේය. සිල් කැඩනු විට සිල් සමාදන්න වූ තෙරුන් වහන්සේ මන නොගැසුනහොත් අන් සඟනමක් වෙත හෝ ගොස්. ස්වාමීණී මාගේ අනුවනකමත් දුබලකමත් නිසා සමාදන් වු සීලය බිදීගියේය මාතින් සිදූ වරදට නුබවහන්සේ සමාාවන සේක්වාය කියයා සමාවගෙන සිල් ලබාගතයුතුය සඟනමක් නොලැබෙන කල්හි විහාරයකට හෝ දාගබක් බෝධිය වෙතහෝ ගොස් තෙරුවන් සමාකරවාගෙන නැවත සිල් සමාදන් වියයුතුය මේ පන්සිල් රැකීමේ නියම ක්‍රමයයි. පසලොස්සක පොහෝයි දිනට පසු ඔබ සමාධංවන පංච සීලය ඊළඟ පසලොස්සක පුහය දිනය පැමිණිණතුරු රැක සිල් පදයකුදු නොකඩවා ආරක්ෂා කළහොත් එය පොහෝ දිනයක සිල් රැකීමට වඩා බොහෝ උසස් කරුණක් බව සැලකිය යුතුය සිල් සමාදැන්වීමෙන් දසපාරමිතාවම පිරේ මනුෂ්‍ය දි්‍ය බ්‍රහ්ම සංඛ්‍යාත ලෞකික සම්පත් පිණිස කරන කුසල්ය රහත් බව පසේ බුදු බව ලෝතුරා බුදු බව යන තුන්තරා බෝධිය පිණිස කරන කුසල්යකයා කුසල් දෙවර්ගයකි එයින් ලෞකික සම්පත් පිණිස කරන කුසල්වලින් සසර දික්වේ බෝධිත්‍රය පිණිස කරන කුසල් වලින් නිවනට පමුණුවනු ලැබේ. බෝධිත්‍රය සඳහාකරන කුසල් පාරමිතා නම්වේ පාරමිතා දසයකි සෙල් සමාදන් වන දිනයේ නුවනින් ක්‍රියා කළහොත් ඔබට පාරමිතා දසයම ලැබිය හැකිය. මල් පූජා පහන් පූජා, ගිලන් පස පූජා ආහාර පූජාකිරීමෙන් ඔබට දානපාරමිතාව පිරේ. අනිකකුට දානයක් දුනොහොත්, දාානයකට සහභාගී වුවහොත් එයින්ද දාන පාරමිතාවම පිරේෙන්. ධර්ම කතිකයන් වැඩම කරවා බණ කියවුවහොත් හෝ තමා බණකිවෝහොත් හෝ, සෙස්සට අසන්නට බණපොතක් හෝ කියවුවහොත් එයින්ද දානපාරමිතාව, ප සිය සමාදන්වී සිටින ඔබට සීල පාරමිතාව පිරීම ගැන අමුතුවෙන් කියයුත්තාක් නැත. අඹුදරුවන් හැර සැමියන් හර, අලංකාර වශරාභරන හර, රාත්‍රී භෝජනය හර, නැටුම් බැලීම් ආදිය හැර, සුව පහසුව ඇති සිය නිවස හැර දමා, දම් හලකට වී පැදුරග වාසය කිරීම, කාමයන් කරෙන් පැහැරවීමය එය නයි් ක්‍රම්මයයි එයි ඔබට නයිෂ් ක්‍රම්ය පාරමිතාව පිරේ. පොහය දිනයේදී ප්‍රඥාව ලබුණු පිණිස දහම් ඇසීමෙන් දහම්පොත් කියවීමෙන් ධර්ම සාකච්ඡා කිරීමෙන් තමාද්ධර්මය සෙස්සන්ට කියාදීමෙන් භාවනා කිරීමෙන් ප්‍රඥාපාරමිතාව පෙරේ මේ පොහෝ දිනේහි සල් රැකීමට දූතාංග රැකීමට භාවනාකිරීමට දහම් ඇසීමට වත් පිළිවෙත් කිරීමට කරන වීර්ය වීර පාරමිතාවයි. සිල් සමාදන් වී කුසගින්න ඉවසීම, පිපාසය ඉවසීම, ශාරීරික වදනාඉවසීම, මැසිමතුරු කරදර ඉවසීම, ශීතෝෂණ ඉවසීම අනුන්ගෙන් අපහාස ලැබේනම් ඒවා ඉවසීම ශාන්තී පාරමිතා වයි සත්‍ය පාවිච්චි කිරීමෙන් සත්‍යයහිපිහිටා සිටීමෙන් සත්‍යපාරමිතාව පෙරේ මම මෙපමන ශීල එරකිමිය මෙතෙක් කල් භාවනාකරමිය යනාදීන් අධිෂ්ඨාන කරගෙන අධිෂ්ඨාන කළ පරිදි ඒවා සම්පූර්ණ කිරීමෙන් අධිෂ්ඨාන පාරමිතාව පෙරේ න්ගේ යහපත පිණස அமதிம் கசல இவත් கிරீம் பண் சபயாத்தபீம் பහන්ந்தால் வா தபீම් ஆද மைත්‍රී සහගත காாய் கி්‍රயாகிරීමෙන්ந்து அனுන්ගේ සිත් සத்துட்டு වන පරිදි යහපත් වචන කතාකිරීමෙන් அனுන්ගේ යහපත පිණස ධර්மය කියயாதීමෙන්ந்து மைத்්‍රී භාවனாකිරීමෙන්ந்த மைத்්‍ර பாரம்மித்தාව பிரே හොඳටම අමාරු පාරමිතාව උපේක්ෂා පාරමිතාවයි අපවිත්‍ර ශරීරය හා ඇඳුම් ඇති නොයෙක් ලෙඩ ඇති බැලීමට කැත ලංවනකොට දුගඳ අවලස්සන පුද්ගලෙන් පිළිකුල් කරන්නේ ද නැතිව ලස්සනයට උසස්සයට ඇලුම් කරන්නේ ද නැතිව සතුරන්ට නපුරු කම්සිතන්නේ නැතිව හිතවතුන්ට වැඩි ඇල්මක් සැලකිල්ලක් කරන්නේ නැතිව හොඳය කියන දේවලට ඇලුම් කරන්නේ නැතිව කැතය නරකය කියනදේ පෙළිකුල් කරන්නේ නැතිව. මේ සියල්ල කෙරෙහි මධ්‍යස්ථව වාසය කරනවා නම් එයින් උපේක්ෂාපාරමිතාව පිරේ. මෙසේ නුවනින් ක්‍රියාකිරීමෙන් සිල් ගද්දිනයේ දස පාරමිතාවම සම්පූර්ණ කළ හැකි බව සැලකිය යුතුය චිරන්තිට්ටතු සද්දම්මෝ නියම සිංහල තේරුම සහිත රථන සූත්‍රය තේරුමත් සමඟ රතන සූත්‍රය මේ හැටියටම රෝගියකුට කියව හොත් ඔහුට එවලෙහිම ගුණ ලැබෙනු ඇත යම කියනු රෝගයාට ඇසන ලෙස ශබ්ද නගා හොඳින් කියන්න. ඇසීමට ප්‍රිය වනසේ මිහිරි ලෙස කියන්න. යානීදභූතානි සමාගතානී බුම්මානිවායානිව අන්තලික්කේ සබභේවභූතා සුමනාභවන්තුූ අතෝපිසක්කච්ච සුනන්තුබාසිතන් තස්මාහිබූතා නිසාමීත සබ්බේ මෙිත්තංකරෝතමානුසියාපජාය දිවාචරත්තෝජහරන්තියේ බලින් තස්මාහිනේ රක්කත අපමත්තා මේ දේවාරාධනාවයි යංකංචිවෙත්තං ඉදවාහොරංවා සක්කේසුවායං රතනං පනීතං නැනෝසමං අත්ති තතාගතේන ඉතම්පිබුද්ධේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත් ෝතු මේ මිනිස්ලොව හා නාගලෝකාදියහිද ස්වර්ගලෝකයෙහිද ඇත්තා වූ සියලු රත්නයන්ට වඩා බුද්ධරත්නය හෙවත් බුදුරජාණන් වහන්සේ උතුම් වනසේක එය පරම සත්‍යයකි ඒ සත්‍යය හා බුද්ධරත්නය අනුහසින් ඔබට සුවයක් වේවා කයංවිරාගම් අමතං පනීතං යදච්චගා ස්‍යමොුණී සමාහිතෝ නතේන දම්මේන සමත්තිිකංචි ඉදම්පි දම්මේ රතනං පනීතං ඒතේන සච්චේන ස්වත්ිහෝතු. ලෝකෝත්තර මාර්ග සමාධියෙන් එකඟසිත් ඇත්තා වූ ශාක්‍ය මනීන්ද්‍රයන් වහන්සේ විසිෙන් ලබාගත්තා වූ රාගාදීන්ගෙන් හා දුකින් තොර වූ කිසි කලෙක නොනසෙන්න්නා වූ එහෙයින්ම ප්‍රනීත වූ ලෝකෝත්තර නිර්වාණධාතුව හා සමකළ හැකි අන් කිසිධර්මයක් නැත්තේය අන් කිසි රත්නයක් නැත්තේය. ඒ නිර්වාණ ධර්මයාගේ රථනභාවය පරම සත්‍යයෙකි. ඒ සත්‍යනුභාවයෙන් ඔබට සුවයක් වේවා ඔබගේ රෝගේය වහා සුවවේවා. යම්බුද්ධ සෙට්ටුෝ පරිවන්න ඊ සුචිං සමාධිමානං තරික්ඥමාහෝ. සමාධිනාතේන සමෝන විච්චති එදම්පිදම්මේ රථනං පනීතං ඒ තේන සච්චේනස්වත්ති හෝතු ලෝකෝත්තරවු සම්යයක් සම්බුද්ධයන් වහන්සේ විසින් මතු කිසි කලෙක නූප්‍රදන ආකාරයෙන් සහමුලින් කෙලෙසුන්නැසීමට සමත් බැවින් අතිපාර්ශුද්ධ වූ තමා ඇතිවී නැතිවීමට අනතුරුවම පලයගෙන දෙන උත්තම සමාධියකැයි වර්ණනා කරන ලද්දා වූ අරහත් මාර්ග සමාධිය හා සම වූ අන්සමාධයක් නැත්තේය. එබැවින් ඒ අරහත් මාර්ග සමාධිය උත්තමරත්නයකි එය පරම සත්‍යයකි ඒ සත්‍යානුභාවයෙන් ඔබට සුවයක් වේවා ඔබගේ රෝගය වහා සුවවේවා ඔබට වහා සුවය ලැබේවා. ඒපුග්ගලා අට්ට සතං පැසත්තා ජත්තාරි ඒතානි යුගානිහුන්ති තේදක්කිනයා සුගතස්සෙසාාවකා ඒතේ සුදින්නානි මහප්පලානී ඉදම්පිසංගේ රථනං පනීතං ඒතේන සච්චේනස්ුවත්තිහෝතු පරම සත්පුරෂයන් වූ බුද්ධ ප්‍රත්්‍යයකබුද්ධ බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලා විසින් හා බොහෝ දෙවි මිනිසුන් විසින් ගුණවර්ණනා කරනු ලබන්නා වූ සෝවාන් සකදාගාමි අනාගාමී අරහත්්‍යන සතර මාර්ගඵලයනට පැමිනිිය වූ බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලා සැදහැතියන් විසින් කම්පල අදහා දෙන දානය පිළිගැනීමට සුදුස්සෝය උන්වහන්සේලාට දෙන දානය මහත්ඵලවන්නේය ආරෙ සංග්‍යාකයෙහි ඇත්තා වූ ඒ දානය මහත් පලකිරීමේ ගුණය උත්තම රත්නයක් වන්නේය එය පරම සත්‍යයකි ඒ සත්‍යානුභාවයෙන් ඔබට සුවයක් වේවා ඔබගේ රෝගය දුරුුවේවා ඔබට වහාම සුවය ලැබේවා ये सुप्रयुक्ता मनसा दल्हेन निकामिनो गोतमशासनं हि ते पत्तिपत्ता अमतं विगैह। लदा मुदा निभुतिं भुञ्जमाना इदं पिसङ्गे रतनं प्रणीतं ඒතේන සච්චේන සුවත්තිහෝතු මේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයහි නුසුදුසු අයුරෙන් ප්‍රත්‍ය සොයා ජීවත්වීම හැර පිරිසිදු සීලයෙන් යුක්තව ස්ථිර සමාධියෙන් යුක්ත වී කයහි හා ජීවිතයෙහි අපේක්ෂාව අතහැර මේ ප්‍රතිපත්තිය පිරීමෙන් කුමක් වුවත් කම් නැතයයි කියයා ප්‍රඥා සම්ප්‍රයුක්ත වීරෙන් කෙලෙසුන් ප්‍රහාණයකොට අරහත්ඵලය ලබා අරමුණු කිරීම් වශයෙන් අමුර්ථ මහා නිර්වානයට බැස වියමක් නොකොට ලබා ගත්තා වූ අරහත් පලසුවේ වළඳන්නා වූ රහතන් වහන්සේලාගේ ඒ ගුණය සංගරත්නය උසස්ගුණයකි එය පරම සත්‍යයකි ඒ සත්‍යානු භාවයිෙන් ඔබට සුවයක් වේවා ඔබගේ රෝගය සුවවේවා ඔබගේ රෝගය වහා දුරුවේවා. යතින්දකීලෝ පටවින් සිතෝසියා ජතු්බිවාතේහි අසම්පකම්පියෝ තතුූපමං සපපුරිසංවදාමී යෝවරිය සච්චානි අවෙච්ච පස්සතිී ඉදම්පි සංගේරතනංපනීතං ඒතේනෙ සච්චේන ස්වතිහෝතු නගර දවාරයක රියන් අටදහයක් යටට පොළොවෙහි සිටිුවා ඇති අරටු ලීකනුව සත්තර දිගින් එන සුළංවලින් නොසලෙන්න්නාක් මෙන් ආරෙ සත්‍යයන් මැනවින් තේරුම් ගෙනසිටින්නා වූ බුද්ධ ශ්‍රාවකතෙමේ තීල්තකයන්ගේ මිත්‍යා ධර්මවලින් නොසලෙන්නේය එය සංග්‍යා කෙරෙහි ඇති ගුණරත්නයකි පරම සත්‍යයකි ඒ සත්‍යානුභාවයෙන් ඔබට සුවයක් වේවා ඔබගේ රෝගය වහසුවවේවා. ඒ අරය සච්චානි විභාවයන්ති ගම්පීර ප්ඥනෙ සුදේසිතානී කංචාපිතේ හුන්ති බුසප්ප මත්තා. නැති බවං අට්ට මංආදියන්ති ඉදම්පි සංගේ රථනං පනීතං ඒතේන සච්චේනස්ුවත්තිහෝතු ගැමුරු ප්‍රඥාවක් ඇත්තා වූ බුදුරජාණන් වහන්සේ විසින් මැනවිින් දේශනය කරනලද පරම ගම්බීර චතුරාරය සත්‍ය ධර්මය සත්‍යාවබෝධයට බාධක වූ මෝහාන්දකාරයේ දුරුකොට මැනවින් අවබෝධ කරගත්තා වූ සෝවාන් පුද්ගලයෝ මරණින් මතු බොහෝ සම්පත් ඇති මිනිස් පවුල්වලහා දෙවුලොව ඉපදීමෙන් රහත්වීමට බොහෝ පමාවුවද සසර සත් ජාතියක මිස අටවනජාතියක නූපදනහ. සත්වන භාවයෙහිදී උත්පත්තිය කෙළවරකොට සසරදුකින් මිදී නිවනට පැමිණෙන්න්නාහ. සෝවාන් පුද්ගලයාගේ මේ ගුණ විශේෂය සංගරත්නයේ ඇති උතුම් ගුණරත්නයකි එය පරම සත්‍යයකි ඒ සත්‍යානු භාවයෙන් ඔබට සුවයක් වේවා ඔබගේ සියලුරෝග हादुर्वेवा सा वसि दस्सिन् सम्पिदाय तयः जहिता भवन्ति सखाय दिट्टिविचि किञ्चितं च शिलभतं वापि यतद्धि किञ्चित् चतुःपाये हि च विमुत् චචාබිටානානිි අබබෝකාතුුන් ඉදම්පිසංගේ රතනං පනීතං ඒතේන සච්චේන ස්වත්තිහෝතු ඒ සත්තක් කන්තු පරම සෞතා පන්න පුද්ගලයා හට ඔහු තුළ සෝවාන් මාර්ගචිත්්‍යය ඉපදීම සමගම එහි බලයෙන් සක්කාය දිට්ටි විචිකිච්ඡා සීලබ්බත පරාමාසයන සංයෝජන තුන ඔහුගේ සන්තාානයෙන් දුරුවේ. තවත් ලෝකෙහි ඇත්තා වූ සෙළුවෙන් විසීම් හිසකේ ඉදිරීම් ආදී අමර තප නම් වූ තපස්කම් කරන්න වූ දෘෂ්ටි ඔහුගේ සන්තාානයෙන් දුරුවේ ඔහු මතු කිසිකලක සතර් අපායෙහි නූපදින්නෙක් වේ මරණින් මතුවේ කාන්තෙන් අපායහි උපදනා මහා පෞකම් සය නොකරන්නෙක් වේ. සංග්‍ය කෙරෙහි ඇත්තා වූ මේ ගුණයද ගුණරත්නයකි එය සත්‍යයකි ඒ සත්‍යානුභාවයෙන් ඔබට සුවයක් වේවා ඔබගේ රෝග සුවවේවා රෝගේ ඔබගේ ශරීරයෙන් වහා දුරුවේවා ඔබට වහසුවය ලැබේවා කිංචාපිසෝකම්මංකරෝති පාපකං කායේනවාචා උදජේතසාවා අභබෝසෝතස්ස පටිච්චාදාය අබබ්්‍යතාදිට්ට පදස්ස උත්තා ඉතම්පි සංගේ රථනං පනීතං ඒතේන සච්චේන ස්වත්තිහෝතු ඒ සෝවාන් පලට පැමිණ සිටින භික්‍ෂූතෙමේ තමාගේ කයින් හෝ වචනයෙන් හෝ සිතිින් හෝ ප්‍රමාදයකින් හෝ කිසියම් වරදක්සිද වූයේ නම් කුඩා ඇවතකට පැමිණේ නම් ඒ බවදත්වහාම අන්භික්ෂෝකට ඒ බව ආරෝචනයකොට ඇවැද දෙසා ගැනීමෙන් පිරිසිදුවන්නේය එසේ පිළිපැදීම ලබා ඇති සවවාන් පලයේ ස්වභාවයයි. සංඝයා කෙරෙහි ඇති ඒ ගුණරත්නය උතුම්යිය සත්‍යානුභාවයෙන් ඔබට සුවවේවා ඔබගේ රෝගේ වහා දුරුවේවා. වනප්ප ගුම්බේ යතාපුුස්සිතගහේ ගිම්හානමාසේ පටමස්මින් ගිම්හේ තතුූපමං දම්ම වරං අදේසයි නි්බානගාමින් පරමං හිතාය ඉදම්පිබුද්ධේ රථනං පනීතං ඒතේන සච්චේන ස්වත්තිහෝතු. ග්‍රීෂ්මීර්තුවේ පළමුවන මාසේ වූ භක්මාසෙහි මලින් බරවූ අත් ඇති ගසිින්යුක්ත. වන ලැහබක් බඳ වූ ස්කන්දධතු ආයතන සතිපට්ටාන සම්යක් ප්‍රධාන පටිච්ච සමොපපාද සීලස්කන්ද සමාධස්කන්ධාදියෙන් යුක්ත වූ නානා වචනවලින් ශෝබිත වූ පරමහිත නිර්වාණයට සත්වයන් පමුණුවන්නා වූ උත්තම ධර්මයක් භාගිවතුන් වහන්සේ දේශනා කළසේක බුදුන් වහන්සේගේ මේ රථනභාවේ උතුම්ය ඒ සත්‍යානු භාවයෙන් ඔබෙට සුවයක් වේවා ඔබගේ රෝගේ වහා දුරුවේවා. වරෝවරඥු වරදෝ වරහරෝ අනුත්තරෝ දම්ම වරං අදේ සයි ඉදම්පිබුද්ධේ රතනං පනීතං, ඒතේන සච්චේන ස්වත්තිහෝතු උත්තමියකු වූ උත්තම වූ නිර්වාණය දැන වදාලා වූ දෙවි මිනිසුන්ට උත්තම ධර්මය දෙන්නවූ උත්තම ධර්ම මාර්ග ගෙනආවා වූ තමන් වහන්සේට උතුම් කෙනෙකු නැතිහෙයින් ලෝකෙහි සැමටම උතුම් වූ භාග්‍යවතුන් වහන්සේ ශ්‍රාවකනට උත්තම ධර්මය දේශනා කළසේක බුදුන් වහන්සේගේ මේ රථනභාවය උතුම්ය ඒ සත්‍යනුභාවයෙන් ඔබට සුවයක් වේවා ඔබගේරෝගය වහා දුරුවේවා කීනං පුරානං නවන්නත්ති සම්බාවන් විරත්ත චිත්තා jayati ke bhavasmin te kin bija avirul hichanda nibbanti dhira yatayam padipo idam pi sanghe panitam etena sacchena suatti hotu රහත්වයට පැමිණීමෙන් පුරාණ කුසලා කුසලකර්මය ශයවූ අලුත් කුසලා කුසලකර්ම රැස්කිරීමක් නැත්තාවූ මතුභාවයක ඉපදීමේ කැමැත්තක් නැත්තාවූ ප්‍රතිසන්ධි සංඛ්‍යාත බීජයක් නැත්තාවු ඒ රහත් අන්වහන්සේලා මේ පහන නිවීගියාක් මෙෙන් නිවී යන්නාහ මතු කිසි තැනක නූපදන්නාහ සංග්‍යගේ මේ රථන භාවේද උතුම්ය ඒ සත්‍යානුභාවයෙන් ඔබට සුවයක් වේවා සක් දෙවිඳු කීගා තාතුන යානීද භූතානිි සමාගතානිී බුම්මානිවායානිව අන්තලිකේ තතාගතංදේව මනුස්ස පූජිතන් බුද්ධන්නමස්සාම ස්වත්තිහෝතුූ පොළොවෙහි වෙසන්නා වූද අහසෙහි වෙසන්නාාවූද යම් දෙවි කෙනෙක් මෙහි රැස්සුවා හුද අපි සැම දෙනම දෙවිමිනිසුන් විසින් පුද්ධනු ලබන්නා වූ ලෝකේට යහපත සිදුකිරීම සඳහා උත්සාහ කරන්නවුන් ආමාර්ගෙහි ආවාවු ඒ මගම ගියාව් ලෝක හිතය පිණිස උත්සාහ කරන්නවුන් විසින් දතයුතු ධර්ම මැනවින් දැනගත්තා වූ නොවරදවාම සිදුවනදය ප්‍රකාශ කරන්න වූ බුදුන් වහන්සේට වඳමු ජනයන්ට සුවයක් වේවා යහපතක් වේවා යානීදභූතානි සමාගතානී බුම්මානිවායානිව අන්තලිකේ තතාග අංබේව මනුස්ස පූජිතන් දම්මන්නමස්සාමස්ුවතිහෝතු පොළොවෙහි වෙසන්නවුද අහසෙහි විසන්නවුද යම් දෙවිකෙනෙක් මෙහි රැසුවාවුද අපි සැමදනම දෙවිමිනිසුන් විසින් පුදනු ලබන්නා වූ සමත විපස්සනා බලයෙන් ලබාගතයුතු සියලු කෙලෙසුන් නසන්නා වූ ලෝකෝත්තර මාර්ග පලධර්මයන්ට හා බුද්ධාදීන් විසින් පැමිණ වදාලාවූ නිර්වාණ ධර්මයට වඳමු සත්වයනට සුවයක් වේවා යානී දෙභූතානි සමාගතානී බුම්මානිවායානිව අන්තලිකේ තතාගතංදේව මනුස්ස පූජිතන් සංගන්නමසාම ස්ුවත්තිහෝතු පොළොවෙහි වෙසෙන්න්න වූද අහසෙහි වෙසෙන්න්නවුද යම් දෙවි කෙනෙක් මෙහි රැසුවාවුද ඒ අපි සැම දෙනම දෙවි මිනිසුන් විසින් පුදනු ලද්ධවූ ஆත්මාර්ථය පිළිපන්නුවුන් විසින් යායුතු මාර්ගයේ ගමන් කලාවු සංගරත්නයට වදිමු. සත්වනට සුවයක් වේවා. කරණීය මෙත சූත්‍රයේ තේරුම. කරණීය මත්ත කුසලේන යන්තං සන්තං පදං අභිස මෙිච්ච සක්කෝ උජච සුජචල් සුවචෝචස්ස මුදු අනතිමානී ශාන්ත වූ නිවන ලබාගෙන නිවනට පැමිණ දුක්කෙලවර කරනු කැමති සත්පොරුෂයා විසින් ඒ සඳහා කළ යුත්ත කියමි ඔතෑනි නොවන අලස නොවන සීලාදයේ ගුණධර්ම පිරීමට සමතෙකු වියයුතුය නොද්දය දන්නාසේ නොකරණදය කරනසේ කරන වරද නොකරණසේ පෙනීසිටින කපටියකු නොවී අවංක පුද්ගලියකු වියයුතුය හොඳටම අවංක පුද්ගලයකු වියයුතුය ධර්මය විනය පිළිගන්නාව වූ ගුරුන්ගේ අවවාද මුදුනින් පිළිගන්නා කෙනෙකු වියයුතුය. ධර්මයට විනයට ගුරුන්ගේ අවවාදයට පටහැනිම කතා කරන නොෙක් ප්‍රශ්න ඉදිරිපත් කරන දිරූ දරකඩක් බඳු නොවී මුරුදු පුද්ගලයකු වියයුතුය. ජාති ගෝත්‍රරාධිය හිස මුදුනට ගත් තද මානය ඇතියෙකු නොවී නිහිතුමානී පුද්ගලයකු වියයුතුය සන්තුුස්සකෝච සුබරෝce අප කි්චෝce සල්ලහෝකහොත්තිී සන්තින්ද්‍රියce නිපකෝච අප ග්බෝකොලේසු අනනු ගිද්දෝ බොහු බඩු නොසයන තමාට ඇතිදයින් පමණක් සතුටුව සිටිනෙකු වියයුතුය. ඇතිදය නරකය ලදදය නරකය කියයා හොඳ හොඳදේ නොසොයන දායකයන් හට උපස්ථාන කිරීමට පහසු කෙනෙකු වියයුතුය. කෙලවරක් නැතුව නොයෙක් වැඩ පටලවා නොගන්නා කෙනෙකු වියයුතුය. බොහෝ ප්‍රත්‍යන් රැස්කර නුගන්නා වූ. ජනවිට ගෙනයෑමට බරක් නැත්තාව වූ පිරිකරසාල්පයක් පමණක් පරිහරණය කරන්නකු වියයුතුය. චක්ෂුරාදී ඉන්ද්‍රයණට හමුවන රූපාදීන් කෙරෙහි නොවැලෙන ශාන්ත ඉන්ද්‍රයන් ඇතියකු වියයුතුය. තියුණු නුව නැතියකු වියගුතුය. සඟ මැදදී වැඩි මහල්ලන් ගැන නොසලකා ඉදිරියට පැන වැඩකරන කතා කරන අබලකාරයෙකු ුණො වියයුතුය. නෑ පවුල්වලට දායක පවුල්වලට ඇලුම් කරන සතුටු වියයුතු කරුණෙහිදී ඔවුන් හා සතුටුවන කනගාටු වියයුතු කරුණෙහිදී ඔවුන් හා ශෝක වන පුද්ගලයෙකු නොවේතුය. නච්චකුද්දං සමාචරේකිංචි යන විං්ඥූ පරේ උපවදයුම්. තියන් විසින් දොස් කියන නිින්දා කරන ස්වල්ප වූද වරදක් නොකළ යුතුය භාග්‍යවතුන් වහන්සේ විසින් මෙතකින් වදාරා ඇත්තේ ශාන්තපදයයි කියනලද නිර්වාණය ප්‍ර්‍යයක්ක්ෂකර වාසය කරනු කැමති වූද නිවනට පැමිණීම සඳහා පිළිවෙත් පුරනු කැමති වූද විශේෂයෙන් වනගතුව විසෙන භික්‍ෂූන් විසින්ද. සාමාන්‍යයේ භාවනාවහිදී යෙදී වාසයකරුණු කැමැති සෑම දෙනාවිසින්ද පිළිපැදියයුතු ආකාරයයි. ඉදිරිට කියවෙන්නේ ඒ භික්‍ෂූන්ට ඇතිවූ දේවතාබිය දුරුකරගැනීම සඳහාද විදර්ශනාවට පාදක කරගැනීම සඳහා කළයුතු භාවනාවක් වශයෙන්ද මෛත්‍රී භානාව කළයුතු ආකාරයයි සුකිනෝවා කේමිනෝහොන්තු සබ්බේ සත්තා භවන්තු සුකිතත්තා සියලු සත්වයෝ සැපඇත්තෝ වෙත්වා රාජචෝර් බයාදියෙන් මිදු නෝවෙත්වා සතුටු සිත් ඇත්තෝවෙත්වා මේ කොටින් මෛත්‍රී භාවනාව දැක්වීමයි मतु गातावलिन्दक् क्वेन्ने विस्तरवशेन् भावनाकरण आकारयचिपान् भूतसा वा तावसेषा दीघा वा ये महान्ता वा मजिमा रसकानुकतूला दिक् වායේව අද්දිි්ටා ්චදූරේ වසන්ති අවිධූරේ භූතාවා සම්බවේසවා සබ්බේ සත්තා භවන්තු සුකේතත්තා. තෘෂ්ණාව අප්‍රහීන බැවින් බියවන සත්වයෝධ. තෘෂ්ණාව හා බය ප්‍රහාාණය කළ රහත් හූද දික් ශරීර ඇති සත්වයෝද, මහත් ශරීර ඇති සත්වයෝද මධ්‍යම ශරීරය ඇති සත්වයෝද, කෙටි ශරීර ඇති සත්වයෝද කුඩා ශරීර ඇති සත්වයෝද, වට ශරීර ඇති සත්වයෝද දැක ඇති සත්වයෝද, නොදුරු සත්වයෝද දුර වෙසෙන සත්වයෝද ළඟවෙසෙන සත්වයෝද උපන් සත්වයෝද මවකුසවල බිත්තරවල මතු ඉපදීමට සිටින සත්වයෝධ යන සකල සත්වයෝම සුව පත්වෙත්වා මේ සත්වයන් කොටස්වලට බෙදා මෙත්වඩන ආකාරයයි. නපරෝපරන්නි කුබ්බේත නාතිමඥත්්‍ය කත චිනංකංචී ්‍යාරෝසනා පටීග ස්ඥා නා්‍යම්ඥස්ස දුක්ක මිච්ச்சෙය කෙනෙක් අනිකෙකු නොරවටත්වා අනිකෙකු පහත් කුට නොසලකත්වා සත්වයෝ අන්්‍යන් දුකට පත්වෙනවාට අන්‍යන් දුක් ලබනවාට කැමති නොවෙත්වා මතු දැක්වෙන සත්වනගාතාවෙන් දැක්වෙන්නේ මෛත්‍රීිය පැවැත්වී යුතු ආකාරයයි. මාතා යථානියන් පුත්තං ආයුසා ඒකපුත්ත මනුරක්කේ ඒවම්පිසබ් භූතේසු මාන සම්භාවයේ අපරිமானං එක් පුතකු ඇති මව යම්සේ පුතා කෙරෙහි තමාගේ සිත පවත්වන්නේද එසේ සියලු සත්වයන් කෙරෙහි අප්‍රමාණ සත්ත්වයන් කෙරෙහි මෛත්‍රීචිත්තය වැඩිය යුතුය පැවැත්විය යුතුය. මෙත්තංච සබ්බලෝකස්මිං. මාන සම්භාවයේ අපරිமானங உදදම් අදෝච திරියංச்சு අසම්බාදං අවරං அස පත්තං සියලු ලෝකේහි உடையට சரසවෙසෙන அ අප්‍රமானසත්වනට යම් කිසිවකු නිසා බාධාවක් ඇති නොවනලෙස තමාතුළ වෛරජේතනාව ඇති නොවනලෙස, තමාට සතුරන් ඇති නොවනලෙස මෛත්‍රීචිත්තය වැඩිය යුතුය පැවත්විය යුතුය. මෙහි අදහස ගැඹුරුය. ක්‍රික්්ටං චරං නිසින්නුවා සයානුවා යාාවතස්ස විගත මිද්දූ. தங சතිங அதிட்டெය බ්‍රග්මම தං விහාரங இதுமாහෝ සිටින හැසිரෙන හිந்தின நிධன சෑம் අවස්தாவே மனிது மதிங தொடොව සිටිනතාක් මේ மைත්‍රීචිத்தය පැவත්වிய යුතුය එසේ வாසය කිරීම මේ ධර්මයහි උත්த்தමවාசிයක්ையைை කියேනු ලැබේ දසවන ගාතාවෙන් දැක්වෙන්නේ විදර්ශනාව හා ලෝකෝත්තර ධර්මයන්ය එය ගැඹුරුය පහසුවෙන් තේරුම් කළ නොහැකිය. දිට්ටිංච අනුපගම්ම සීලවා දස්සනන සම්පන්නෝ කාමිසුවිනයගේ දං. නහි ජාතු ගබ්බ සෙියන් පුොනරේතිී සත්වයෝ සුවපත්වේවායයි සත්වයන් අරමුණුකොට භාවනා කළ නමුත් පර්මාර්ථ වශයෙන් සත්වයෙකු පුද්ගලෙකු ඇතැ යන දෘෂ්ටියට නොබැස විදර්ශනාකොට ලෝකෝත්තර සීලයෙන් සිල්වත්ව ලෝකෝත්ත්‍ර සීල සම්ප්‍රයුක්ත සෝතාපත්ති දර්ශනය ලබා සකදාගාමී අනාගාමේ මාර්ග ලබා ඉතිරික්ලේෂයන් ප්‍රහාණයකොට අරහත්වයට පැමිණ නැවතනූපදනා කෙනෙකු වියයුතුය මේ කරණියමිත සූත්‍රයේ ගාතාවල සාමාන්‍ය අදහසයි. පාලි වචන ඇතිසැටියට පදගතාර්ථලියවහොත් සාමාන්‍ය ජනයාට තේරුම්ගැනයම ඉතා දृශ්කරවන බැවින් මෙසේ අදහස පමණක් ලියන ලදි. ගුණ ලැබෙන එස පිරිත්කියයුතු අන්දම. පිරිතෙන් හොඳින්ම ගුණ ලැබෙන්නට නම් නොවරදවා හොඳින් පාඩ් කරගෙන පිරිත්වල අර්ථද දැනගෙන කිව යුතුය දැනට පිරිත් කියන අයාතර ඒවායේ තේරුම දැනගෙන කියන අය ගිහියන් අතර තබා පැවිදදන් අතරද ඉතාහිඟය තේරුමක් නැතිව කියන පිරිතේ බලය අඩුය එහෙත් ගුණයක් නොලබෙන්නේද නොවේ පිරිත් නොවරදවා පාඩම් කරගෙන හරියට කියතහොත් එයින්ද තරමකට ගුණ ලැබේ එසේ ගුණ ලැබෙන්නේ වචනැවල හෙවත් ශම්්දවල යම් කිසි බලයක් ඇති නිසාය වචනවල ඇති බලය එතරම් මහත් එකක් නොව සුළු බලයකි. වාර බොහෝ ගණනක් කීමෙන් ඒ බලය වැඩිවේ. පිරිත් සෙත්කවි, මන්ත්‍ර වාරබොහෝ ගණනක් කියයුත්තේ ඒ නිසාය. පිරිත් කියන වාර වැඩි උතරමට ගුණය වැඩිවේ. පිරිත්හඳෙහි බියගන්වන බලය බිය දුරු කරන බලය වශී කරන බලය හෙවත් අන්‍යන්ගේ සිත් සතුරු කරන සිත් අදගන්නා බලය ශරීරයේවාපිත් සෙම්මැනතුම් දොස් සමනය කිරීමේ බලය. ශරීරයේ සපත ධාතුන් වර්ධනය කිරීමේ බලය නොෙක් වේදනා නොය රෝග දුරු කිරීමේ බලය සැපසම්පත් ලබා දීමේ බලය අමනුෂ්‍යන්ගෙන් ස්වරුන්ගේෙන් සතුරන්ගෙන් සාර්පයන්ගෙන් ආරක්‍ෂා කිරීමේ බලය. ග්‍රහ අපල ඇස්වාකටුවෝහා ආදී දෝෂ දුරවීමේ බලය යන ආදී නොයෙක් බල ඇත්තේය. මන්ත්‍රවලට ගෙන ඇති වචන වලට හොඳ නරක දෙකම සිදුකිරීමේ බලය ඇත්තේය රෝගසුව කිරීමේ බල රෝග ඇති කිරීමේ බල සිත් සංස්වන් කිරීමේ බල සිත් වික්‍ෂිපතකොට උමතු කිරීමේ බල අමනුෂ්‍යන් දුර කිරීමේ බල ඕවුන් ගෙන්වීමේ බල සමගවුවන් බේදකිරීමේ බල බේදවුවන් සමද කිරීමේ බල ඉන්නතැනින් පන්නා දැමීමේ බල අන්්‍යන්ගේ සිත් ඇදගන්නා බල යනාදී අනේ කප්්‍රකාර බල මන්ත්‍රවල කවිවල ඇත්තේය පිරිත් අතුරින් කරණය මෙත්ත සූත්‍රය බෙහෙවින් වශීකරන බලය ඇති සූත්‍රයකි. ඒ බොහෝකුට භාවිතා කිරීමෙන් ජනප්‍රිය පුද්ගලයකු විය හැකිය. අන් සෑම පිරිත් සූත්‍රයකටම වඩා ලස්සනට මිහිරයට කිය හැකි සූත්‍රය කරණය මෙත්ත සූත්‍රයයි. එහි වඩාත් වශීකරන බලය ඇත්තේ ඒ නිසාය. දික් අකුරු කෙටිය අකුරු අල්පාකුරු මහප්‍රාණාකුරු වරදවන්නේ නැතිව වචන මැදින් බිඳින්නේ නැතිව එක් වචනයක් අග හෝ මුල්නකුරක් අන්වචනයකට එකතුනුකර වෘතයේ නොබිද නියමතාලයට මේ සූත්‍රය කියන්නට පුරුදු කරගත යුතුය. මේ ගාතාතාලයට මිස මන්ත්‍ර කියනතාලයට වේගේෙන් නොකිය යුතුය එසේ නියමතාලයට නොවරදවා මේ සූත්‍රය කියතහොත් එහි අර්ථනො තේරතත් ගුණ ලැබෙනු ඇත සමහරවිට වරදවා කියන පිරිත්වලින් මන්ත්‍රවලින් දොස් ඇතිවන්නටද බැරි නැත. තේරුම් නොදැනොවද පිරිත හරියට කේතහොත් ශබ්දයෙන් ලැබෙන ගුණය ලබෙන්නේය. මහා මංගල සූත්‍රය ඒවන් මේ සුතන් ඒකං සමයන් බගවා සාවත්්‍යයං විහරති ජේතවනේ අනාත පින්ඩිකස්ස ආරාමේ අතකෝ අ්්‍යතරා දේවතා අභිකන්තාය රත්තියා අභික්කන්තවන්නා කේවලකප්පං. जेतवनम् उपासित्वा येन भगवातेनुपसङ्कमी उपसङ्कमित्वा भगवन्तम् अभिवादित्वा एकमन्तं अट्टासि एकमन्तं कोसा देवता भगवन्तं गाताय अजभासि बहुदेवा मनुस्सा च मङ्गलानि अचिन्तयुम् आकङ्खमाना सोत्थानं ब्रूहि मङ्गलमुत्तमम् සේවනාച බාලානங ප්ฑතානංච සේවෙන පූජාച පූජනයානං ඒතං මංගල මුതමං පතිරූපදේස වාසෝച പുබ්ේච කතපුഞතා अत्संमापनीदी च एतं मङ्गलमुत्तमम् बाहुसच्चं च सिपञ्च विनयो च सुसिक्कितो सुभासिता च या वाचा एतं मातापितु उपट्टानं पुत्रदारस्य सङ्गः अनाकुला च कम्मन्त एतं मङ्गलमुत्तमं दानं च दम्मचर्या च ज्ञातकानं च अनवचानि कम्मानि एतं मङ्गलमुत्तमम् आरतिविरतिपा मजपाना च संयमो अपमाधु च दमेसु एतं मङ्गलमुत्तमम् gar voccet ni vatoce santutti ca tannyuta kalena dhamma savenam etam mangale motam kanti ca so vachas sada samnananc dassenam kalena dhamma sakacca ඒතන් මංගල මුතමං තපෝච බ්‍රක්්මචරියාච அறிිය සචචාන දස්සනං නිප්බාන සච්ෂි කිරයාච ඒතන් මංගල මුතමන් පොටසලෝක දම්මිහි Chittan yasya na kampati Asukam virajam kemam Etang mangala muttamam Eta disani katvana Sabbat maparajitam Sabbat sottingachanti තන්තේ සංමංගල මුත්ත මන්තිී. ජයිරි සිරිදිති මතිතේ ජෝ ජයසිද්ධි මහිද්දි මහාගුණං අපරිමිත පු්ඥාධිකාරස්ස ස්බන්තරාය නිවාරෙන සමත්තස්ස භගවතෝ අරහතුෝ සම්මා සම්බුද්ධස්ස දවත්තිංස මහාපුරිසලක්කනානු භාාවේන අසීත්‍යානු ව්‍යංජන ලක්කනානු භාවේන අට්ටුත්තර සත මංගල ලක්ඛනානු භාාවේන චබ්බන්න රංසයානු භාවේන, හිතුමාලානු භාවීන දසපාර මිතානු භාවීන දසෙප්ප පාර මිතානු භාවීන දසපරමත්ත පාර මිතානු භාවීන සීලෙ සමාධි පഞ්ඥානු භාවීන බුද්ධානු භාවීන දම්මානු භාවීන සංගානු භාවේන තේජානු භාවේෙන ඉත්‍යනු භාවේෙන බලානු භාවේන නෙය දම්මානු භාවේෙන චතුරාසීති සහස්ස දම්මක් කන්දානු භාවේෙන नवलोकोत्तरदम्मानुभावेन अट्टङ्गिकमग्धानुभावेन जलभिज्ञानुभावेन मिथ्या करुणामुदिता उपेक्षानुभावेन සබ්බ පාරමිතානු භාාවේන රතනත්තය සරනානු භාාවන තුයිහං සබ්රෝග සෝක උපද්ධව දුක්කදෝමනස් සුපායාසාවිනස්සන්තුූ සබ් සංකප්පා තුයිහං සමිච්චන්තුූ සතවස්ස ජීවේන සමංගිකෝහෝතු සබ්දා ආකාස පබ්බත වනභූමි තටාක ගංගා මහා සමුද්ද ආරක් දේවතා සදාතුම් හේ අනුරක්කන්තුූ සබ් බුද්ධානු භාවන සබ්බදම්මානු භාවන සබප සංඝානුභාවන බුද්ධරතනං දම්මරතනං සංගෙරතනං තින්නං රතනානං ආනුභාවේන චතුරාසීති සහස්ස දම්මක් කන්ධානු භාවන ට කත්තයා නුභාාවන චිනසාාවකානුභාවෙන සබ්බීතේරෝගා සබ්බේතේ බය සබබේතේ අන්තරායා සබේතේ උපද්දවා සබබේතේ දුන්නමිත්තා සබබේතේ අවමංගලාවිනස්සන්තුූ ආයුවඩ්ඩකෝ ධනවඩ්ඩකෝ සිරිවඩ්ඩකෝ යස වඩ්ඩකෝ බලවඩ්ඩකෝ වන්න වඩ්ඩකෝ සුකවඩ්ඩකෝ හෝතු සබ්බදා දුක්කරෝග භයාවේරා සූකා සන්තතු පද්දවා. අනිකා අන්තරායා පීවින සන්තුචතේශස ජයසිද්ධි ධනංගබං සොතිභාග්‍යං සුකං බලං සිරයායුچەවන්නෝච බෝගංබුද්ධීච යසවා සතවසාච ආයුච ජීවසිද්ධි බවන්තුතේ න්ට පින්දීම පැරණි ගාත විශ්ණු දෙවියන්ට සම්බුද්ධ සාසනවරං යතිපුංගවේච සම්පාලනය පටිලද්ද වරෝමහිද්දී පං්ඥානිමානි අනුමෝදියවා සුදේවෝ පාලේතු මං සතනසාත හිතාාවහන්තෝ කතරගම දෙවියන්ට සම්බුද්ධ සාසෙනවරං ඉදරෝහනස්මිං සම්පාලනාය චිනදන්තවරෝයසස්සී පු්ඥානුමෝදිය සලානෙන දේවරාජ පාලේතු මං සතන සාත හිතාවහන්තුෝ සුමන සමන් දෙවියන්ට සම්බුද්ධ පාදවරලාංචන සෝභිතස්මිං වාසෝසමන්ත ගිරිමුුද්දනී දේවරාජා, ්ඥානුමෝදිය ඉදං සුමනාබිධානෝ පාලේතු සන්තත මමං සුකමාවහන්තෝ අියනායක දෙවියන්ට. සංසුත්තතේජ ජලීතිද්දිමහානුභාවෝ යෝ අියනායක ඉතිීරිත ර දේව ප්ඥානිමානි අනුමෝදියමෞදමානෝ පාලේතු සන්තත මමං සුකමාවහන්තෝ විිභීෂණ දෙවියන්ට රාමමා සජජලංකාය ලද්දරාජත්තනෝයසූ විබස් නෞහදේවාසෝ එදංපු්ඥානුමෝදතු බුදු බව පැතිීම ඉමිනාපුං්ඥකම්මේන සත්්‍යේ සංසාරසාගරා සන්තාාරෙත්වා සුකාපේතුං බුද්දෝහෝමි අනාගතේ බුහංබෝධ ඉස්සාමී මුත්තුහංමෝචයේ පරේ තින්නුවහංතාාර ඉස්සාමී සංසාරෝග මහබ්බයා මේ පිනෙන්් සත්වයන් සංසාර සාගරයෙන් එතරෙකුට සුවපත් කරුණු සඳහා අනාගතයෙහි බුදුවෙන්වා චතුරාර්ය සත්‍ය අවබෝධකොට අන්‍යන්ට අවබෝධ කරන්නෙන්වා මම සසරදුකින් මිදී අ්‍යයන්ද මුදවන්නෙන්වා මම සසර සයුරෙන් එතරව අන්‍යයන්ද එතර කරන්නෙන්වා ගුරුලු ගෝමීන්ගේ පැතිීම කුදට පාප මිත්තංචව නසේවියං කුදාචනං හිතචිත්තේන සත්තාානං බනීයේ මදුරංගිරං ඉතිදුත්තෝ සුරාදුත්ත නෙබාවීියං කුදාචනං කිලීසවසිකෝනීව චරයෙන්තු බවා බවේ යවාහං පවරංබෝධී නාදිගච්ඡාමි සබබතා සත්තන්තාව රකියන් දසකම්ම පතං සුබන් බුදුබව පතන්නුන්ට ඉහෙද දැක්කු ප්‍රාර්්ථනා ගාථ දෙකට මේ ගාථතුනද එකතු කර පැතිීම ඉතා හොඳය ගාථාවල තේරුම මෙසේය. මිත්‍ය දෘෂ්ඨකයන්ද පාපමිත්‍රයන්ද කිසි කලක සේවනය කරන්නට සිදු නොවේවා හිතචිත්තෙන් සත්වයන් හා මිහිරි කතා කරන්නෙන්වා කෙසි කලක ස්ත්‍රීන්ටලොල් නොවෙන්වා සුරාවටලොල් නොවෙන්වා භවයක් භවයක් පාස ක්ලේෂයන්ට වසඟව හැසිරෙන්න්නෙක් නොවෙන්වා. යම්තාක් මම උත්තම වූ සම්යයක් සම්බෝධයට නොපමිනෙම්ද එතෙක් සෑමකල් හි දස කුසල කර්ම පත රකිනෙම්වා විශ්нюු දෙවියන්ට පින්දීම. නීලවන්නෝ මහාතේජෝ, බලෝගුරුලවාහනෝ වෙන්හනාමූ දේවරාජා ඉමංපු්ඥානුමෝදතු කතරගම දෙවියන්ට පෙන්දීම. සලානනන මහාතේජු, බලෝ මයුරවාහනෝ දේවින් ඒකාචරගාමී එමංපු්ඥානුමෝදතු සමන් දෙවියන්ට පින්දීම වාරණවාහනෝ සම්මා සම්බුද්ධ පද පූජකෝ තේජසී සුමනෝදේවෝ එමංපු්ඥානුමෝදතු විභීෂණ දෙවියන්ට පින්දීම කල්්‍යානි පුරේරම්මේ තුරංගවහනෝ බලී විබීසනවහයෝදේවෝ එමංපු්ඥානුමෝදතු ගම්බීර සූන්‍යම් දෙවියන්ට පින්දීම. නානාවන්නෝ මහාතේජෝ ඕදාත බයවාහනෝප ගාම සඥචාරකෝදේවෝ ඉමංපු්ඥානුමෝදතු උත්පල වන්න දෙවියන්ට පින්දීම ලංකායසාසනාරක්කෝ මහේසක්කෝ මහිද්දිිකෝ දේවිින්දේ උප්පලවන්නු ඉමංපුඥානුමෝදතුූ සක්්‍යවිෙනුන් විසින් බුදුසසුන භාර කල දෙවයා පිළිබඳ මත බේදයක් තිබේ. සමහරු ලංකා ශාසනාරක්ෂක දෙවී විශ්ණු ලෙස සලකා ඔහුට පින්දෙති. සමහරු උත්පලවන්න ලෙස සලකා ඔහුට පින් දෙෙති. කැමැත්තක් කිරීමට විශ්ණු උත්පලවන්න යන දෙද නාටම පින්දීමට ගාතා දෙකක් මෙහි යොදන ලදී. සීවලී පූජාව. සීවලී මහරහතන් වහන්සේට පුද පූජා පවත්වන පින්වත්හූ මේ ගාතා පාඩම් කරගෙන වැදුම් පිදුම් කරත්වා. සීවලී තෙරුන් වහන්සේට වැඳීම. පියංදේව මනුස්සානං බ්‍රක්්මානංච පියතතා පියංනාග සුපන්නාානං kate ki chan anasavam labam labantam sabbatte vani gami chale tale labina makkatam pattam katvana kusalam bahum chala pinyam maha tejam pabinna pati sambidham සුසීලං සීවලීතේරං නමාමි සිරසාදරං මල්පිදීම පියංදේව මනුස්සානං කුසුමංච මනෝහරං සුසීලංසීවලීතේරං පූජේමි කුසුමේනහං පහන්විදීම पियं देवमनुस्सानं कुसुमञ्चमनोहरं सुशीलं शीवली तेरं दीपेन पूजयामिहं सुदुं पिधीम पियं देवमनुस्सानं कुसुमञ्चमनोहरं सुशीलं शीवली तेरं දපේන පූජයාමිහන් ගිලන් පස පිදීම පූජමි අගගලාබිස්ස සම්මා සම්බුද්ධ සාසනේ සීවලී තේර පාදස්ස ගිලාන පච්චයන් එමං ආහාර පූජාව sadā dīve manuṣīhi upane tasya pacchayo sevali te re pādas pujeemi bhojanaṁ imam